යිබුවන්දරුවනේ දෙදස් විසි දෙක විභාග එලක්ක කරගත්ත පුොනරීක්ෂණ පාටමමාල අව දරුවුණනි ඩDP ඩකේශන් දැයි විශාලතම ජාතිී විශාලතම ඔන්ලයින් පාසල දෙරිපත් කන මෙමර විභාග ඉලක්කරගත්ත පුනරීක්‍ෂණ පාටමාලා වී ජයව පද්ධති තාක්ෂණ විදිී විශේධරාවට අදාල පුොනරීක්ෂණ පන්තිත්ත එක්කයිද පතුතිම සබන්ධ වෙන් සෑම සතයකම බ්‍රහස්පතින්ද දවස සුපපුරදු දිහයටට හරීටම සවස දෙකේ සිට හ දක්වා දරුණේ පැ පුරා පැෑ තුනක් අපි දොළ පුතාලත් එ එකක සම්බන්ධ වෙන විශේෂෙන් දම්මික පෙර මහතා සයි මහත්මියගේ උදාාර සංකල්පයක් අනු ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන්. උසස් පෙළ විශේධාරාවන් සියලම විශේධාරාවන් සඳහා දරුණ මේ වෙන විට මේ සජීවී පන්තිමාලාව උසස් පෙළ සජී පොනරීක්ෂණ පාඩම්මාලාව ක්‍රියාත්මකනවා අදේපතේ උසස් පෙල ඔබ වෙනුවෙන් දැනුවත් කරන්න ඔබේ මහිතමිතුරාදී ඥාති සහෝදර සහෝදරින්වා. සස් පෙල විද්‍යා ශේධරාවයට තු සසස් පෙ දාරන දරුවන් වෙනුවෙන් ඒවාගේ ගනිත විශේධාරාවයට තුසස් පෙළ හදානම් දරුවන් වානිදි විශේධාරාවයටට තුදසස් පෙළහදාන දරුවන් වෙනුවෙන් ඒවාගේ කලා විශේධාරාවන් සහ තාක්ෂණවේදී විශේධාරාවන් යටතේ උසස් පෙළ හදාර ආධරනණය ශ්‍රී ලාංකික දවා දරුවවා වෙනුවෙන් දුවන මේ දෙදා විසි දෙක මෙවර විභාගේ එලක්ක කරගත්ත පුනරීක්ෂණ පන්තිමාලාාවක් දරුවුණේ පවත්වනවා DPඩක්න් හහා සතියේ දින හතම දසන හතේ සිට හතට ආරම්භයට දරුවනි සෞස පහදක්වා එක් පාඩම් පාඩමක් සොඳහෙක් විශෂයක් සඳහාදරුවනේ පුරා පැත්තුනක කාලයක් මේ පන්තියේ පවත්වනු ලබනවා විශේෂයෙන්මගේවරත් තාක්ෂණේදී විශේධාරාව යට තේන මේ ජයුපද්ධති තාක්ෂණවේදේ විශේෂ සඳහා වැඩිම ඉලක් රචනා ප්‍රශ්න සංඛ්‍යාවක්. වැඩිම බහුවරන රජානා පහවුවරන ප්‍රශ්න සංඛ්‍යාවක් වැඩගගේගේමගේම වැඩිම විියවගතරචා ප්‍රශ්න සංඛ්‍යාවක් ලබාදනු වැඩිපුරම වැඩරපු න් Onlineයින් බස්ට පන්ති විදිර දරුවනේ මේ ඩDPඩවිකශන් මගින් මෙහෙවන මේ පුනරීක්ෂණ පන්ති මාලාේ දරුවුණේ තාක්ෂණ වෙදේ විශේධරාවේ එ ප්‍රධානතම විශෂයක්ක් වන ජයු පදෙ තාක්ෂණ විශය හඳුන්න්නන පුළන්දරුවනි ගේවර විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන හරිටන් නැම්බරමාස් විසතුන්ෙන් අප ආරම්ම කළ දරුවන විශේෂයෙන්ම පෙබරවාරි දෙවනි ද දක්වා මේ වැඩසටහන ක්‍රියාත්ම ගොුණ එහිදී දරුවන් වෙනුවෙන් අප ලබාදුන්න ප්‍රශ්න පත්‍ර හග ප්‍රශ්ටපත්තර රචානා ප්‍රශ්පත්තර සසා බහුවර මාධදලි පශ්ිපත් අතුරින් දෙදස් විසේ කවුරුද්දේ උසස් පෙළ දරුවන් වෙනුවෙන් වැඩිම ප්‍රශ්න සංකාවක් ඉලක්කගත ප්‍රශ් සංකයාවක් විභාග සොඳදා ලබාදුන්න පාටමාලා විර දරුවුණේ DPඩවින් මේන් onlineන් නොමිලේ පවත්තලද පාටමාලාාවේ ජයපද්ධ තාක්ෂණනේද විශේධරාවට අදාළව දොළපුතාලට විශේෂෙන්ම මෙතෙන්දි සඳහන් කරන්න කැමති දපතිය ඔබට මේරට. හ ලක්කරත් වැඩම ප්‍රශ් සංඛයාවක් බලාපොරොත්තයෙන්ද රැඳලඉන්න අනි වාරීමම කියන හැම හොතක්ම ඔබට අතිශයෙන්ම වැදගත් පියාරම්භ කරලතියන් විශේෂයෙන්ම දහතුන්න ශ්‍රීණී පලවනකෙම නත්තන් දොස්සන ඒකට අදාළව දොළපුතාලත්ෙක් සමමාලෝචන ඒක නිදරත වවෙන්න දරුවේ විශේෂෙන්ම පුනරීක්ෂණයක විරලයින්නේ අපි මේ යාන්ත්‍රික කරණ ඒකීතින් අපි බලාපොරොත්වනය වගේම දොලපුතාල වෙනුවෙන් අතිශය වැදගත් ඒකයක් ව ඉලෙක්ට්‍රොනික විද්‍යායක වගේම. හතුන් වන ශ්‍රීයට අදාල ඒක වැඩි සංකය අක් දුවල පුතාලත්ෙක පොරීක්ෂණය කළ අවසන් කරන්න. ඒවගේම විභාගලක්ක ප්‍රශ්්‍රපත්‍රලින් මෙවරත් මේ ප්‍රශ්නතිික අවසන් කරට සිය අද දවසතති බලාපොත්න දරුවුණේ විභාග ඉලක්ක කරගත්ත තවත් ඉතාමත්ව වටිනා බහුවන්න ප්‍රශ්ටපත්තරයක්ත්තෙක් දළ පුතාලත්යක හම්මින්. එතින් මේ විෂේ නිර්දේශයට අදාළ පාඩක් අමාරු කොටස් ද පුතාල අමාරුවයි කළ හිත්තඟන්න කොටස් බොහොම සරලෝ පහසු අවබෝධ කරල දෙන්න පොනරේෂණ පාටමාලා පවත්වනව වගේින්. එක්ම අපි බලාපොත්යෙනවා මේ ඉතිරල්ල තින ලසීමමව තුළ දරුවනේ විාග ඉලක්කරගත්ත වැඩිපුර බහුවර්ණ මාදිලිය ප්‍රශ්සමගේම ඒවාගේම විියෝගත මාදිලියයේ සහ රචනාාමාදදිලිය ප්‍රශ්න දළපතාලරින් අරගණෙන් මේවරත් විභාග ඉලක්ක කරගත්ත ප්‍රශ්නමගින් දළපුතාලට මේ ජයුපද්ධති තාක්ෂණනවේදේ විශය සඳහා නියත ඒ සාමාර්ථයක් ලබාගැනීමට අව්‍ය කරුණුටික විශේරුටක අවශ්‍ය ප්‍රශ්නටික සස් කර දොල ප තාල්ත් එකක පුොර ක්ෂණය ක නිෙත වෙන්න දරුවුණ මේ වෑම් ඩපඩවිකේන් ආයතනය මගේ එනම් දරුවුණේ අපි සුපුරුදු පලිදිී කාල් සටහට පොඩ්ඩක් යම් දරුවනේ උසස් පෙළ මෙවර අපි දන්නවා ලෝක මේ අධ්‍යාපන කරම අතර දරුවනේ අපි දන්න හට දරුවන් දවල් සොයාග හල්ල ග ග ඩන ලෝක බහ රටවල තිෙන්නේ අධ්‍යාපන සොයාගෙන දුවන් අධ්‍යාපන වශ්‍ය දවල් සයාග ටය තුරන්න නොත් අපි බ ඉදිරියට නිවසට වෙනවා දරුවුණ බට දේවල් එකතු කරලා මේේදේවල් සියලුම විෂයන් උසස් පෙළ විශේධාරාවට අදාල සේල්ම ප්‍රධාන විශයන් සමඟ දොලපුතාලත්තෙක්ක. විභාගේට අවසි කාරණා විභාග ඉලක්ක කරගත්ත ප්‍රශ්නපත්‍ර සාකච්චාල කරන්න ලංකාවන්න විශිෂටම ඇදර මඩල්ලක්. ඒාරමන්ඩලයක් බේ නිවසට පමින දරනේ ඔන්ලයින් යුතු චනලය හරහා ඩපඩියකේශන් මගින් පවත්වන ලබන සුවිශේෂිතම පන්තිකාල් සටහනු සස් පෙල සජීවී කාල සටහන මෙවරත් ෙද විසි දෙක වුද්දේ මෙවර විාහගලියන දලපුතාලබෙනුවෙන් දම්මික පර මහතවාහ මහත්මගේ මේ උදාාර සංකල්පයක් කනො මෙවරත් ඔවුන් කට යුත් ආරම් කල තිනවා ඇතින් දපුුතිට අවස්ථාව තියනවා මේ කර්ම මගින්. ඔබට අවශ්‍ය කරන මේ සියලුම විේදාරාවන් බලන්න. ගනිත විශේදාරාව ඒවගේම තාක්ෂණ වේදේ විශේධාරාවයට සෝසස් පළහධරම දරුවන් වෙනනිි කලා විෂේදාරාවගේ වාන විශේ දාරාව විද්‍යා විශේධාරාවයටට විශෂයහධරම දරුවන් සඳ දරන.ම පන්ති මාලා පවත්තුම ඉතින් ඔබට මේ අවස්ථාව අතිශෂය වැදගත් අවස්ථාවක් දරුණ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජයන ගන්න හැකි පම නොබේ මේ විශෂය. මේ විශය හදාන යහ මතරදී දනුවත් කරන්න දරුවන මේකට සම්බන්ධවෙන් මේ ඩේශන් ඇ්ි එක න්් ෝඩ් කරග මේේ ජී පන්තිමමාලා උසස් පෙල සජීවී පන්තිමාලාවත්යක හැකි පමණ මේ නියමිට කාලට සම්බන්ධවෙල දපොති මේ අවස්ථාව අත්තදගන්න කෙලා දලපුතාල හැමෝට මාරාධනා කරන්න. ඔබ මේ තාක්ෂණි කලෝගේේ ජයගන්න විශ්වේ ජයගන්න අපේ දොලපුතාලට ශක්ති හහිර වාශසන ලබේව කලලා ප අදවසේ වැඩටයු ආරම්ග දරුව. ශ්‍රීලාංක ජයු පපද්ධ තාක්ෂ හදරන සල්ලම දලපුතාල ඩාධනකරන්නවා දවස විංකරගන්න දේපුතෙම ්‍රහස්පති දවස හරිරම පැත්තුනක් ඔබත්ත අපසාකච්චා කරන්නේ. මෙබර විවාාහග ඉලක් කරගත්ත ප්‍රශ්නයි දරුවනේ ඉති ඔබ අපි නිතරම කියනතාවක් තමයි කෝචර සිද්ධන්ත කොටස්පාඩන් කල හිටියත් දරුවන විභාගයක් සොඳහ සූදානන් වෙනකට වැඩිපුර. හ පල ස හ ෙන් හර දලි ප්‍රශ්න පත්තය. ඔබ කොපමන ප්‍රමාය අද වැඩිපුර හුවරන්න ප්‍රශ්න වරණය කළ පිතුර ල රුවන්න ඒ අනුවයි ඔබට මේ පෑදයක කාලේ තුළ බහුවරණ මාදලි ප්‍රශ්න පනහට වඩාත්ම නිර පිරිිතුරු සපයගෙන වැඩිලකුණ යන්න ළුවන්. ඉන් හුවර දලි ප්‍රශ්පත්තය ලකුණු තිස්පාකට වඩා ාගත්ොත් ඔබ ඔබ ලොකු අස්ථාවක් න ස් මාර්තයක යන් තිස්පාකට වැඩි ප්‍රමාණයක් ාගත්ො ඔබට ේ මාර්තක යම අවස්ථාව. ඉතාමත්ම චිට්ුවෙන් අනවතකට දරුවුණ. එයවගේ ඔබ බහුවර්ණ මාදදිලිගේ රජා පශ්න පත්තය තුළ විහගත මාදදිලේ සහ රා පස්ති වත් නිවර හිතු කර වශය ත ක්‍රමාණක ල වැඩිපුර විහතමාදල ප්‍රශනට පිතුර ල හරල හිටිය වැඩිපුර රජනාවාමාදලි පස්සොල් පිතුරල හර හිට ඔට අවස්තාවට නිර්පීතව නොබියව මුහුණ දේලා සාර්ථක සස් පෙ කඩයිීම ජයගන්න. අවශ්‍ය ම පෑදිනවා දරුණ තින් ඒ සඳහාමේ අවස්ථාව ඔබට උරුම කරලදන්නේ එයි මේ නියත පරමාර්තය අරමුණ කරගනයෙන දරුණ. ්‍රී ලාංකික දරුවන් උදෙසා පිදන සත්කාරයීම DPකේන් මෙවර දෙදස් විසි දෙක විවාහගේ එලක්ක කරගත් උසස් පෙළ පාටමමාලාවන ඉදරුණනි මේ ක්‍රියාත්මක වෙන බ්‍රහ් පෙන්ද දවස හොඳ මකතියා ගෙන දරුණේ හරියටම හවස දෙකේ සිට පහදක්වා. පැතුර කාලයක් ආදනය දොල පුතාල වෙනුවෙන් මේ තාක්ෂණ වේද ශේධාර වැටතන ප්‍රධාතම විෂය ජෛව පද්ධ තාක්ෂණේදේ විශේෂ සබන්ධයනය දරුණ පිතා කරන්නේ විභාග ඉලක්ක කරගත්ත ගැටලු සාකච්ඡා කරනු අය වගේම දරුවන්ට අපහු සිද්ධාන්ත කොටස් අපි විශේෂෙන්ව පොනරීක්ෂණ කරන අවස්ථාවට දරන බලි පෙලිවෙලී හොඳයි එනම් තාරන හැම පශ්යක්ම ස්තීර වශයෙන් ොට ර විවාහගේ සඳහහා වාරීම ෙන් පුළුවන්රු. න අන්තර්ග හ ප්‍රශ් රජාහ භහවරණවාදී ප්‍රශ්නිදීට සකස් කලතින් විශේෂ යන්ත්‍රක කරය ඒක ෙට ල ප්‍රශ් සාචාව අතුර ප බලාපොරොත්තු ම නට දල පතාලට මේක ද එක වලතිේර එක නඩ කරනති විශේෂී හවරන ප්‍ර්නහක හවරන ප්‍රශුපතරයක් දරුණන්නේේ ඔබට ඉදිරිපත් කල තියවා විභහග ලකරගත් තවත් බහුවරනවාදලක ප්‍රශ්පත්තයක් ඉදිරිපත් කරල තිී ඉතින් ඒක අපිම. සාකච් ප්‍රශ්න යාන්ත්‍ර කරන ඒකට අදාල පශසන සාකච්ඡා කල අවසන් කල ඒ සුවිේෂීත බහුවන ප්‍රශ්මතය සාකච්ඡා කරන්න ආරම්භ කරම දරුණ හොඳයි දරුණන පිදිරිටියයම හිනම් මෙන්න ඩීපකේෂන් උසස් පෙල මෙවර විදදස් විසක විහගේ ල්ලක්ක කරගත්ත පන්ති කාල් සටහන දරුණේ විශේෂෙන් තාක්ෂණ වේදේ විශේ දරාවට අදාල් වැදගත් විශෂන් ගෙන කතාකරත් දරුණු ඒ දවස. දාදවසේ දේ ට පහදක් ක් ේ ස විද්‍ය න් ප ේ පද පේ සාන ර පතති පවත් නදරුව විශය තාක්ෂන ේ හදර දරුව නිවාරම හද ශ ති හ ලක්කරන දරුවන්ට අනිවාරෙන් විවාාග ලක්කරගත් ගැටලු විදේ රමක ේය ගචක්ම ලංකාක දක් ර මන පටමලා. ඒවාගේ මදරුවන අදදවේ ්‍රහස්පදව ස දසන දය තේස එකයි දක්ව ලංකාව ඇතිදක්ෂ. කෘසිවිද්‍ය ආචාවරය සොදත් පවික්‍රමත්තසර්ගේ කෘෂි විද්‍යාපන්තිය පොත්න දරුණ විමශෂම ජයපදධිති තාක්ෂණවේදේ වි්‍යයත් සමගම ඊළඟ තුංවන්න විශේවිදයට දුවන් වැඩදිනෙක් තෝරගන්න විශ. විද්‍යා විශෂීෙන් ලංකාවේ විශේෂයෙන් තාක්ෂණ වෙද විශේදරාවවගේ කලා විශේදරාව ඒවාගේ විද්‍ය විශේදාාව යට හද දරුව ක ු විද්‍ය ශ තෝරගන්න දරුව දම කෘුසිවිද්‍ය විේ දහ ැනතින පලපුරුදු වැඩීම දක්ෂ ගුරුවයක් සින් මේ ටයුත්තු හවවිතමට අවස්ථාව තියන දරුවනේ අනි වාරයෙන්ම. හස්ද ද ද ක් ෘෂ විද්‍ය පයතුන එකකතුව ම ෘෂ ද්‍ය න ර ගමන හඳුන ද ස ්‍රහ ද ස හරි දක් ද තාක්ෂ ේද න්ති පවත් වන ති ො න කිය වරත් වැඩ ක් රච ප්‍ර භහව න සහ. ගේම ප බ ඩ වැඩක න් න් පාට ට න් න් ප සල රහ ද හ පතු ී පන්ති වැඩ මලක් ප සන සංකයාවක් ලබද න පට පට කෙල් ොහ ගන්න පුළුවන් ඒවාගේම දරුවන සිකරාද දවස තිනවා අපි තාක්ෂණේද අනිෙ ප්‍රාන ශය ව ක්ෂ ේශේ. මහිමල් ජයුඩිසර් මෙහෙවන පාටමාලාාව පන්තිය පුනරීක්ෂණ පන්ති හට දවස දරුවනි දෙකේෂට පහදක් වසිකුරාද දවස පත්තම ගේවත් වැඩම ල්ක් ප්‍රසංකයයක්ක් ලබදන වැඩිපුරම් වැඩරපු න්ජිරු තාක්ෂනේද පටමමාලාාවේයට මහිමල් ජයුඩිසගේ මේ පන්ති හඳලදන ළන්දරන් තෙට ඊති කරන දරුවන්ට හෙට දවස දෙදේෙට පහදක් පයි පන්තියට සහභාගන්න පුළුව. .

තේ සි හයිදක්වාමේ පන්තයට හැකිපමන සහභාගවෙලා ඔබම යි ඒ සාමාර්ථක හිනිනය සැබෑ කරගනීමට කටයුතු සලස්ස ගන්න කළ දරුවන්ට අරධනාරනවා දරුවුණී ඉතින් එතකම අපි හැමදමතුවගේ මෙනල ඉංගි් විසිත් අනිවායම තාක්ෂන වේද ශයගේ මොන ශේ දරාවයට සස් පෙන් හැදැරුවත් ඔබන්නිවාරම ජනල ංගි ේයට ූුණ දෙන්නවන ියන් වෝ ඉතින්ගේ ියල නිකාගහිල පේපරය එකර ගිල්ල හයි ඒවෙලාවේ නිදාාගන හෝ නිකාකෘට් වලිගලින්ඳල වැඩක්න. ං්‍රි ාාව කියනෙක අතිශයෙන් වැගත් දරුවුණ තින් මේ උසස් පල දරුවන් සඳහ ගැලපන නියම සදුස සවා කාර සදධ්‍යාපන සඳ ගැලපන කාරයට සක රල න ංග පට ම ලාව දරුණන ති නිවාර පට විශේ සඳ රතය තියනවන ඔබ ඉදිරි නගත සරක්ෂිය දරුව ති ුස් පලින් පස්ස රැක අවස්ථාවගේ උසසධ්‍යාප නවස්ථාවන් සහට ඉංග්‍රිසි ාාව අතිශයෙන්ම වැදගත්වන දරු. ක ම සස් පල ප්‍රධන ශෂය තු ංග්‍ර ාව සකස්ර කිය. ශල ලක් දරුව ර්තයක් එක හල සදුසකමක් න දරුවුණ විධ ශේෂත්‍ර ලති ේ හඳන්න පුළ. එනිසා ඔබට හැකි අවතිනොදරනි ඉරිද දව උද දක් සා ං න්ති සහභාග දක්ෂ ගරෙක් මෙවා ඒ ශෂ සඳහා ඒ මාර්ථතික නිසකම යන්න පුළුවන් අවස්ථාවක් විදි මේේ සඳහ ර පුළුවන්දරුණ හොඳ දරුව. ේෂෙන්හම් හැදින්නීම ර. පන්තිවල විේෂම තාක්ෂනවේ විශේධාරාවත් එක දරු හාරන ප්‍රධාන විශයන්ට දාල පන්තිපවත්වන වි විදහස් විස දෙක ලක් කරගත්. දනුවත් ගනිත ේ දාරාව ේ පති පවත් ද ද දර ගේ ලා ශේ දරාව සහ නත විශේ ාරාව දරුණ ඩ ක්ේන් මගින් ර භහගේ ල්ලක්ක කරගත් දස් විසි දෙක ලක්ක කරගත් ක්ෂ පට පත් දරුණ ති මේක උපරීම ප්‍රෝජන ලබාගැන බ සහතු ද ප ති ට රාදන කරම. දවසත් මේ ජයුපද්ති තාක්ෂණයේද විශයවෙනුවෙන් අදල්ල අපි විශේෂෙන් ප බලාපොෘත්ති දල පුතාල පුනපුන බලාගනනි ඉන්නේ ඔගුල්ලට පත්තලතිනවා මේකට ප්‍රශ්ි පත්තර විශේෂෙන් PDF එක තියනවා අපිමි විශේෂවන ජන්තක කරණය ඒකට අදාලව දරුවනිේ ඒ ෆස්ටිකයි සාච්චා කරන්න දවස බලාපොත් වෙන්නේ ඒතින් අපි ආරම කරනවා දරුවුණී දටික අද මෙතැන් සිට අපි කතාරග යම් හොඳයි. ලදුව පුතේ ශාක ආරක්ෂණ උපකරණ කියෙනන කොටසටපියම් ඇතන මදරුවන දෙදස් දාහතවරුද්දේ විශය නිර්දේශය අවත්කාවට පස්සේ මේ දස් දාාහත කල දස් දාහ වරුද ශ්‍ර ලංකාවට මේ තාක්ෂණ ේද විශේදරාවහ දුන්ලදන්නේ විශසම ශ්‍රී ලංකාකව ස් පල සඳහා උසදධ්‍යාවන ේද උස් පල විශේ ධරාවයටතට මේ විශේ ධරාවහන් දුන්ලදුන්නේ දෙදස් දාහත වන වරය ති ල්මතාවට දස් හන වරසය සසස් පට ප දර වුරුදු දෙක්ම විශෂය දශී ගන දස් පහල අවුරද මයි වාගට පෙනී සිට. එතකොට දරුවන්නේ මේ දවාස් දහන අවුද හඳුල්ල දුන්න විෂපාරාවවතුව විෂ නිර්දශයව විශෂෙන් පලිබෝධිකයන් පිබඳ ගර ගන්න බුණ. ඒවගේ ශාක රෝග ගැන ගෙන ගන්න ති ෂාකරෝගයටති දරන වයිරෙස් දිලීර, බැක්ටීරිය. යිට පලාස්ම වට පනු කියළම මේ ෝගාකාර පහක් ගැන සවබෝධ පාලනකම ඒගේම කෘ අපි දන්නවා අපි කතාකරම ෞතික පලබෝධ පාලනකරම ජයුවිද්‍යාත්මක පලිබෝධ පාලනකරම ව්‍යවස්ථාපිත පලිබෝධාලනකම ඒවාගේ සෝදාානත පලිබෝධානකරම රසායක පලිබෝධ පාලනකරම විදියට මේ පිබෝධ පාලනකම පිබ දර සාච කර. තින්ම සියලුම දේවල් විදස් දාාහත විරරි දශය යවත් කාලනවීමේදී මේ විශේෂය ශාකරෝග යන කොටසත් ඉවත් ර දරුණන විරරි දරේශය තුළින් ඒවගම පලිබෝධ කියයන් සහම පලිබෝධ පාලි කියන කොටසුත් ඉවර්ක අසන්ම ඉවත් කරලා ක ට ත් ර හ ු විද ද ාවට ද කොට. ිවිදාල ළත් කරලා යෙනෙ සම මේ තාක්ෂණ වේද ශේධරාවෙන්න්නේ කොට ඉවත් කල තියෙනු. නමුත් දරුවනේ මේ විශේෂෂන මේ විශේෂයෙන්ම යන්ත්‍රි කරනය ඒක කියට ඒගේ අවසානේද මේ ශාක ආරක්ෂණ උපකරන කියලා දරුණේ. විශේෂෙන්ම මේ ශාකවලඩ පලිබෝධනාශක දියර. පලිබෝධනාශක කුඩු, පලිබෝධනාශක කැට ඉසීම සඳහා. භාවිත්තා කරනු ලබන උපකරන පිළිබඳව දරුවේ සාකච්ඡා කරන්න තියනු. यो पर উपන ola උपකයක් galola පිබu සිදු න්න योग परීක්ණයක් ති . E උස් ल ভা ware. අප විෙන් में yत्र පඳ ද සन මේ यात्र करන ඒ केद. ්‍රධन ව මේ शा উपकर. शाক ඇති වන پリබධ के shaka ෂाරග ස विता साय ්‍ර සඳ භवि উप ද উप. සි න්ත කලකන දරුණන දකල නවාර ද බෝග වගශේ සඳහා වී වගාවන් සහ වනත් ශේෂ්‍ර ෝග වගවන් සදා මේ පලිබෝධනාශක යොදන අවස්ථාව බ බහවින් අද්‍යින කර ඇතියෝ. ඔබේ දමපය ාරම කටය ද න බේ නිම පි ශ න්්‍ර දරුණ . ඉතින් මේ පලි බෝධ ශක අන්ත්‍ර විදයටට ප්‍රධාන වශයෙන් දරුණනය අපට හඳුන්න පුුවන් විශේෂයෙන් අපට විශෂ නිර්දේය තුලට කතාගනවා දරුණේ. මේ දා දෙදස් දාාහත වසය යවත් කාරු විශනය දේශතුල අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තින දරුවන්නේ මේ දීර්ශණ යන්ත්‍ර විදිර කතාර පුල නැපසක් පිටන් ආකාර දීශන න්ත්‍රේක ක්‍රියාකාරිත්ත්‍යය අපට කතා කරන තිය. ඒවාගේම අපිට කොම මේ නැ්සක් දේර්ශන යන්්‍රයක ඇඳල කොටස් නම්රල ප්‍රියාකාරිතය විත කරන්න හැකියාවක් තියෙනොනි දරුණ. ඒවගේම පිස්ටන් ආකාර යතේ ක්‍රියාකාරිත දීශෂ යන්ත්‍රක ක්‍රියාකාරිතය ගැන පට කතා කරන්න ඒවාගේ නැප්සක්. බලවේග ආකාර නියන්ත්‍රේක ක්‍රාකාරිීත්වත් කුඩු විශ්ණයන්ත්‍ර ගැන අතින් ක්‍රා කරන කුඩු විස යන්ත්‍ර ැනත් අපිට කැෑත්තාන්ශවාරෙන් ක්‍රියා කන්න කුඩ විනි න්තරගෙන දරුණ කතා කරම් තියෙන තවත්යව ප්‍රාචීර ආකාරය දීවිශණයන්ත්‍ර ගැන මුත් අපිට කතා කරන්න තියෙන අතින් ක්‍රියාකඩ වන නැපසැක් පිෂටන් ආකාරය දී නිසර න්ත්‍ර සහ ඒවගේ අතින් ක්‍රියාකරවන සම්පීඩන ආකාරය දී නිසර න්ත්‍රත් බලවේග යන්ත්‍ර යන්ත්‍ර මකින් ක්‍රියාග බලවේග ආකාර නැප්සැක් ී විශෂනයන්ත්‍රයක් මගින් අපිට විශේෂෙන්ම කුඩු කැට දෙරගෙන ඕනෑම වරගයක් මේ බලවේග ආකාරී නැ්සක් බලවේග ආකාී යන්ත්‍රයක් මගින් දරුවන්නේ වගේශේෂත්‍රවයේදීමක්සිදු කරන්න පුළුවන් පලිෝධනාශක දීරගේම කුඩු කැටකෙන ඕනෑම ආකාරයක් වේ නැප්සැක් බලවේ ආකාරය දී නිශෂනයන්ත්‍රයක් මගින් ශේෂත්‍රටිය දීමසිදු කරන්න pou हम ශේෂය එක ක සඳහන් කරන්න වශ්‍යය දරුණ අපිදන්න දැන්. අපි පලිබෝධ කිය ගත්තාහම දරුණ වල් පැලට කියන්නත් පලිබෝධක කිය.ඒ එකන වගේ ශේෂත්‍රේක ප්‍රධාන බෝගයට අමතරුව වැවෙන ඕනෑම සාකයක් අපි කියන්නේ පලබෝධකයක් කියලා. වල් වල් පැලැටියයක් කිය. ඉතින් විශේෂණ බෝදන්නවා අපි වග ශේෂත්‍රටය දුන පොහොර ජලයබලබාදින පෝෂක ඉඩකඩ මේ ප්‍රධාන බෝගයට තියෙන ඉඩකඩ පෝෂක පහර ජලය. ල් පැ ට ල් පැ ේෂට හොද වර්දන වෙ ෝගෂා කල වර්ද අ වෙ ලවෙ ස අඩ න් ෙ හේතුක් වෙනවා. ම ල් පැෑට පාලමේ ස හ දරන විද වනාශක වරග ාවිතා කරන ලබන. ඒගේ වත් පලබෝද කම පිබෝධ ක දරු පිබෝධකන් ගත්ත පි ද සම්පූන රපාන්ත්‍රනයක් පෙන්නුම් කරන කමි පලබෝධකයන්වාගේම අරද රූපාන්තරනයක් පෙන්නුම් කන්න පිබෝධකාරීන්නවා ෝන්ගේ ජීනචක්‍රේ විධ අස්ථා දරන ීත්තර අවස්ථාව. ගේ කීට අවස්ථාව සහම්ඹොල් අවස්ථා වගේම බිත්තර අවස්ථා කීට අවස්ථා පිලාකෝස් අවසාහ මේ කෝස්්ට අවස්ථ සුහම්ඹුල් අවස්ථ මේ ජීවන චකරල්ල විධ අවස්ථා මගේෙන් මේ භෝගෂා කොලට හාහනිකරනු ලබනොදරුණ. සුම්ඹුල් අවස්ථාව වගේම කීට අවස්ථාව අපිදන්නවා හානිකරනු. කුරමිනි ආකාරෙන්නවා අදරුණේ වගේම අපිදන්නවා ගුල්ලන්නාආකාරෙන්න. කුරුමිනිියගුල්ලු මේ කෘපි සතුන් මැස්සන්න නොදරුණ අසම්පර්න රූපන්තරයක්න් අර් රපන්ත්‍රණයක් පෙන්නම් කරන සතුන් වගේ හෙමිප්ටර ගෝත්‍රයේ අයත්තන කරම් පලිබෝධකය වගේ ඩිප්ටර ගෝත්‍රය ඒවගේ මි දන්නම එක් කුමේ විශේෂන කරමිණයන් අඇත්තන ගෝත්‍ර ති නොදරනීමේ විධ ගෝත්‍රට අය විශේෂෙන්ම ජවන චකරල විධ අවස්ථාව විදට හඳු සහබොල් අවස්ථා කීට අවස්ථා පිලා අවධ කෝස්ථාාව විධ අවධතිය නොදරුවන්. සලඹයන්න්නේ නො සමනල ඉන්නෙන්වා. ද ද දාන ද ොල් පත්‍ර ක න්න ඒවාගේම පොල් ාකයට හා කර රතු රම ල ල් කොම ාවගේ සත්තු දරුණ ගොයම් ශාකයට හනි කරන ම්ඹුරු පැල ීඩාව අපි දන්න ගඩ වෙල්ල ොයම් මෙක් හපුරුක් පනුව වැනි. poly බෝදය දරුණ අපට හඳු දන්න පුළ ඒ වගේ කම ව ව සත්තු පලබෝද න දරුණ බෝගාව හ කන්න අපිදන්න ක්‍රම ුවන සද පලබෝදක ද අපි හඳුන්න්න පුළන් දක දරුණ කෘන්තකෙන් රඩ ට ියාවන් නේ දරුණේ අපි හුන්න්න පුළම් ගොලිබෙලන්න දාව ශෂෙන්ම මොලස්කාන්සට අයත් සතු ඒ වගේ අපිට කියන්න පුළන් නේද අලියතුන් වනි සත්තු වන සතුන් පක්ෂීන් වගේ සතුන් බෝග වගාවරන්නනට මහා ජීවින් විට හානි කරන දරුණන කුමි ුවන වෙනස්වත්ත පිබෝධ දයටටිට හඳු නපුල ශෂෙන් මේ කුම පලිබෝධගේම දරුවුණේ ල් පැල ඇට මග භෝගෂා කොල්ට ඇතිවන හානි ොලින් වලක්වා ගැනීමට බෝගෂාක ආරක්ෂා කල වැඩි අස්ස වන්නක් ලවා ගැනීම සඳහා භාවිතා කරනවා දරුව පලිබෝධනාශක. ඉතින් මේ බෝගෂාක සඳහා වගාවන් සඳහා පලිබෝධ විශේෂයෙන්ම දීර් කට කුඩු වශයෙන් දරුණේ පිබෝදධනාශක පට භාවි කරන්න පුල. අපිදන්නවා අමින්නම කාරයට පලබෝධ නාශක විශේෂ ද රයිශ න්ත්‍ර කරෂ න්ත්‍ර කැටේෂන න්ත්‍ර විදියට අපිට සඳහ කරන්න පුළුව නමුත් ශේෂෙන්ම අපිදන්නවා නැපසයක් බලවේග ආකාර්ෂණ න්ත්‍රයක් මින් දීර් කැට් කුඩුකෙන ඕනෑ ආකාරයක් වගේාශේෂවට යදීම සොඳහාහි උපරන්නේ භාවිතාරන්න පුළුවන් ඉතිං එන්න අපි බලමු දරුවුණේ විශේෂෙන්ම කහමදම ශාකාරක්ෂණ උපකරන යොදාගන්න පලබෝධ නාශකේ සවභාවය අන දරුණ විශෂම අපට මේ ර්ග කරල යන බල දරුවුණනි ල ශකාරක්ෂණ උපකරනම්. එනම් යොදාගන්න පලිබෝධනාශක ස්වභායනක එකෙන මොත්දරුවනීම මේ යොදාගන්න පලිබෝධනාශක තිය නොදවයපුතේ මේ පලිබෝධනාශක ගත්තාහම දරුවන එක පලිබෝධනාශක දියර විදිහට යොදනු අපි. ඒවගේම පලිබෝධනාශක අපිට කැට විදිහට යොදන්න පුළුවන්. ඒවාගේම පලිබෝධනාශක දරුවනේ හ ශේත්‍රේී ය දන්න පුළන් දීයර කැටහා කුඩු විදිහයට අපිට වගේශේත්‍රීත යොදන පුළලුව. එඒම් මේකේදී මේ ශාකාරක්ෂණ උපකරණ යොදාගන්න පලිබෝධනාසකේ සවභාවයනුව වද පලිබෝධනනාකේ දීරයක්ක් විදියට යොදනකක්ද කැට විදියට යෝදනකක්ද කුඩු විදිහයට ෂේෂතටේ දනකද කියෙන කාරයනුව පලිබෝධනාශක ඉසන අන්ත්‍ර දරුවනී මෙ බලන්න. ද්‍රව ඉස්සනයන්ත්‍ර සහ කුඩු ඉසනයන්ත්‍රකේලාපිට වර්ග කරන්න පුළුවවා. මේ ද්‍රව ශ්න යන්ත්‍ර ගත්තහම දරුවුණේ අතින් ක්‍රියාකරුණන යන්ත්‍ර සහ යන්ත්‍ර මගින් ක්‍රියාකරෝන යන්ත්‍රතියෙන්. එනම් අතින් ක්‍රියාකරන යන්ත්‍රආකාර ප්‍රධාන යන්ත්‍රාකාර දෙකක් ගනපයි මේ දෙදස් දාහතේද යාවත්කාරලු නව විශේ නිර්දේශයයටතේද අපි කතා ගන්නවා විභාගටත් අහන්නේ මෙෙන්න් මටික පුතේ අතින් ක්‍රියාකරවන ද්‍රවවිශන යන්ත්‍රආකාර දෙක තමයි ප්‍රධාන වශයෙන්ම අංක එක පිෂ්ටන් ආකාර ද්‍රවිශ්න යන්ත්‍ර එනම් විභාගෙදී වාරමට පාඩන් කරගන්න නදරනේ ංක එක මේ පිෂ්ටන් ආකාර ද්‍රවශෂ අන්ත්‍රක කොටස් නම් කරන්න. ඒගේ ප්‍රයෝගි පරීක්ෂණයේදී බොෝවිතට මේ පිෂ්ටන් ආකාර ද්‍රවශණ න්ත්‍රේක ගලවල කොටස් එකලස් කරන්න ලැයි. ඒ කොටස් හඳුනා ගැනීම, කොටස් නම්කිරීම සිද්ධ කරන්න වේ දරුවන. ඒවාගේම පිෂ්ටන් ආකාර ද්‍රවිශෂන යන්ත්‍රේ, ක්‍රියාකාරිත්වයට විස්ත කර හා රච වාදරී ප්‍රශ්යක බවරමමාදදිි පශ්ික වි කොටස්ුල රන් දේවල් අහන්ඩ පුළුවන්දරුන්. ඒවගේම අංක දෙක. දෙවන ආකාරයේ පළවන ආකාරය තමයි පිස්ටන් ආකාරෂනයන්ත්‍ර දෙවන ආකාරය තමයි දරුවනේ සම්පීඩක ආකාර ද්‍රවශනන්ත්‍ර සම්පීඩක ආකාර ද්‍රවශ්නයන්ත්‍ර දරුණනි අතින් ක්‍රාකරවන්න මේ දෙකම ද්‍රවශණනියන්ත්‍ර. සම්පීඩ කාරය ද්‍රවිශණනියන්ත්‍රරක් පායුග පරීක්ෂණයේදී ඒක කොටස් ගලෝලා ක්‍රමාණුකුල්ලො නෙවත පිළිවල්ට සකස් කරන්න කොටස් එකලස් කිරීම වගේම. කොටස් නම් කිරීම සහ සම්පීටකාරය ද්‍රවිශෂණ යන්ත්‍රයක ක්‍රියාකාරරිත්තේ පැහැදිලිා කරන්න අහන්න පුළුවන්දරුණේ ඒවගේම යන්ත්‍ර මගින් ක්‍රියා කරන ද්‍රවිශන න්ත්‍රතියන දරුවුණේ විශේෂෙන් මේ යන්ත්‍රමගින් ක්‍රියා කරන මේ විශේෂෙන් අපි මේ කතාකාරය ද්‍රවශණ යන්ත්‍ර අතින් ක්‍රියා කරවන එඩ පස්සේ කුඩ විස්සන යන්ත්‍රගත්තතාහම දරුවන මේ කෑල්ල අපි මෙතන්ට තිීම කුඩ විස්සන න්ත්‍ර ගත්තාහම කොඩ විසණ න්ත අතින් ක්‍රියාකරවන සහ යන්ත්‍ර මගින් ක්‍රාකරුණන කියෙන මං එකක මෙමගෙති ඉලිය අදරුුණ යන්ත්‍රමගින් ක්‍රියාකරවන ආකාරයට කුඩු විෂන යන්ත්‍රත් ආකාර දෙකක් තිය නො දරුණ. ඉතින් මේ විශේෂයෙන්ම යන්ත්‍රමගින් ක්‍රියාරව ද්‍රවස්සන යන්ත්‍රයක් තමයි මෙින් විශේෂෙන්ම සහන් කර නනි අන්්‍ර මගින් ක්‍රා කරන ද්‍රවිචණ යන්ත්‍රයක්තම දරුණ නැප්සක් බලවේග අපට කියනෝ නස බලවේග යන්ත්‍රයක් නැප්සක් ආකාර බලවේග යන්ත්‍රයක් මගින් දයපුතේ විශේෂයෙන් අපිට පුළුවන් බෝධනාශක දියරමාැට කමාකුඩු යන ඕනෑම ද්‍රව්වයක් බෝග වගා ශත්‍රට ඒ දිය හැක එනම් බලන්න නැප්සැක් බලවේග ආකාරයේ ඉස්සින අන්ත්‍රයක් මගින් දරුවනේ නැප්සැක් බලවේග ආකාරයේ මොකක්ද බ බ නැප්සක් බලවේග ආකාරයේ කෞදමයා නැපසැක් බලවේග ආකාරයේ ස්සින යන්ත්‍රයක් මගින් දරුවනේ ඉස්සන යන්ත්‍රයක් මගින් පලන්නක. නැපසැක් බලවේගාකාරී ඉස්සනි අන්ත්‍රයක් මගින් දරුවනේ හැක අවතියනවා නැපසැක් බලවේගාආකාරි ස්ෂ්නයන්ත්‍රයක් මගින් හැක අවතිනවා දරුවනේ පලිබෝධනා ද දීර විදියට පලිබෝධනාක දීර ශේෂත්‍රීයට ඉත්සින්ට පුුවන් ඒවාගේ මේ උපකාරණයෙන් කුඩු කුඩු විදියට පලබෝධනාශක කැටවිදියට තින දේවල් වගේම කුඩු යන ඕනෑම ද්‍රව්‍යයක් ෝග ශේත්‍රී යෝදන්න පුළුවන් නැ්සැ බලවේග ආකාරයේ ඉස්සනි අන්ත්‍රයක් භාවිතයෙන් දරුවනේ අපිට වගේා ශේෂත්‍රීයටය දන්න පුළුව. ඒවගේම කුඩු විශසණය අන්තරත්තියනවා දරුවන පලිබෝධනාසක කුඩු විස්සණයන්ත්‍රගත්තාම දරුණේ යන්ත්‍රමගින් ක්‍රියා කරවුණන කුඩු විසනයන්ත්‍රතියවා ඒවගේම අතින්ක්‍රියා කරවන ලබ කුඩු විසනයන්ත්‍ර තියනොහැඟ එකක් මෙත නද විශේෂයෙන්ම දරුවට හඳුන්ව අදන්න ඕන කියන්න ඕන ශේෂිත කාරනාවක් වෙ දෙන මෙිත නෙද සඳහන් කරන්න කැමති දරුව. කුඩු විසන යන්ත්‍රගත්තාාවම විෂන යන්ත්‍ර අතින්ක්‍රා කරවන කොඩු විසනයන්ත්‍රතිවා පලිෝධනාශක කොඩු විදිට ඉසින අතින් ක්‍රියාකරවන යන්ත්‍ර වගේ යන්ත්‍ර මගින් ක්‍රියාරන න්ත්‍රත්ති නොදරුණනි පිබෝධනාශක, කුඩු විදිර තිනවා ශේෂ්‍රයට විසරුව හැරීම සහ එනම් මතක දෙද ගන්න පලිබෝධනාශක කොඩු පලිබෝධනාශක කැට සහ පලිබෝධනාශක දියර විදියට බෝග වගේ ශෂත්‍රයට යදීම සිදු කරන්න පුලන් එක උපකරමණ තමයි කවද නැ්සැක් බලවේග ආකාරී ඉසන යන්ත්‍රයක් මේ නැපසැක් බලවේග ආකාරේ ඉසන යන්ත්‍රයක් මගින් දරුවනි. ිය දිහට වගේම පලිබෝධනාශක කැට විදිහයට සහ කුඩු විදිහට වගේා ශේෂත්‍රයක තින බෝගාවන් සඳදා යෙදීම සිදු කරන්න හැකිියාවවතියන උපරණයක් විදිර අපට හඳු වන්න පුල්ම හරි දරුන් එනඟගේ පිටිබද ඔබට අවබෝධයක් ලැබෙන්ෙන නතිද අපී හිතර. ඒවගේ හෙක්ට ආරයක දේරශසින සේග්‍රතාවයි හොයන් අප ගේසති පටන්ගත් මේේ. සොදා ප්‍රාන කොටස් දෙක් සම්පර් වන දරුණේ ස්සන න්ත්‍රයේ විසරජන සීග්‍රාව හොයන් ොන දරුණ ඉස්න න්ත්‍රයේ විසරජන සීග්‍රතාවය අපිගරණය කරන්නඕන. ඒකක කාලයකදී ඉසන දර ප්‍රමාණය නේද අපිර ඉසි යන්ත්‍රයේ විසරජන සීග්‍රතාව හොයන් ඕනනි දරුණය අපි ඉති විශේෂෙන්ම හෙක්ටයාරයකට ඉදිියුතු දීර ඉසින සීග්‍රතාවය හියන්න ප්‍රධාන කොටස් දෙකක් මේ සොඳහා පරිපූර්ණ වියුතු දරුණන එකක් තමයි. සිනේ යන්ත්‍රයේ විසරජන සීග්‍රතාව අපි හයා ගන්න ඕනේ ඒවාගේම විනාඩියක් තුළ ආවරණයන වර්ග ප්‍රමාණ හොයන්න්න වඕනේ විනාඩියකදී කොච්චර වර්ග ප්‍රමාණයක් ආවරණය නොවාද කියෙනෙක් අපි හොයන්නූ ඉතින් අපි මේකගේ සොතෙලයාගත් අහිෙක්ටේයාලෙක් යන්නේ වර්ගමීට ස්ක්‍රයාමීටස් නම් දහ දහක ප්‍රමාණයක් අපි ද්‍රීටියාව හොඳයි දරුවන එතකොට ඉස්සනයන්ත්‍රයේ විසරජන සීග්‍රතාව සෙවීමට ඉස්සනයන්ත්‍රයට අපි හොයන්නේන් ස්සල ඉසනයන්්‍ර එකක් විනාඩියක ද්‍යාවරණය වර්ග ප්‍රමාණය වගේම අපි ඉස්නනියන්ත්‍රේ විසරජන සීග්‍රතාව හොයන් ඕන. කෝමද දරුවුණ ඉස්නයන්ත්‍ර විසරජන සීග්‍රතාවය හොයන්නේ මේ බලන්න ඉස්නයන්ත්‍රයේ ටැන්කියට ඉස්සනය අත්‍රේ ටැකට ජය පුරන් වු ස්සනයන්ත්‍රයේ ටැක්කිියයක් තියෙනන. ටැන්කියටන පලිබෝධනාසක ජලයා සමග නියමිත මට මි්‍රරල දරුණේ පලිබෝධනාසක මේ දීර ටැන්කේට ටැන්කේ පුරෝගන්න ප ඇති මෙතන ද අප ස්සනයන්ත්‍රයේ විරජ සීග්‍රතා ේශාන්න පලිෝධනාසක නැතුව දීර ටැන්කේ ජලයෙන් පුරෝගන්න. පලබෝධනාක ඉසන න්තේ දර ටැන් ඩ රල ර ැන්කෙ ජය පුරෝගන් අප. අපිට ඕන ඉසින යන්තයේ විරජන සී්‍රතාවය හොයගන්නේ. එහනම් අපි ස්න න්තේ ැන්කේට මොනවද පලිබෝධනාසක නැතු ද ලය තරක් පුරුවුණු එයන් දුලප තාල්ට පැදි ඔබ තනීම කරන්න පුලුව. අපි විනාඩියට පාලොස් සතාවක් පමණ වේගෙන් ලීවරය විනාඩියක කාලයක් උස්පහත් කරලා ඉසිනින්ත්‍රයේ ලීවරය අපි විනාඩියකට පාලොස් සතාවක පමණ විනාඩියකට පහළොස් සතාවක් පමණ වේගයෙන් ලීවරය ඉසනියන්ත්‍රය ක්‍රියාත්ම කන්න හැඩලේ තිෙනවන් දරුණ ලීවරය දැන් පිස්ටන් ආකාර ද්‍රව විස්සන අන්ත්‍රයක හැඩලයක් තියෙන ක්‍රියාත්ම කරන නැපසක් පිස්ටන්නාආකාර දීර්ශණ යන්ත්‍රයක් ගත්තාහම මේ දේරිෂණ යන්ත්‍රයේ ක්‍රියාකරවන හැඩලයක් තියෙන. ඉතින් අප මේ ඉසින යන්ත්‍රයේ ටැන්කිය ජලයෙන් පුරවල. විනාඩියකට එක විනිිත්තුවුවකට පහළොස්ස්තාවක් පමණ වේගෙන් මොකද කරන පහළො සවතාවක් පමණ වේගෙන්. පලුස්තාව පමනවිගින් ලීවරය විනාඩික කාලයක් උස්පාත් කරන හරරිටම ලීවරේ. විනාඩික කාලයක් උස්පහත් කල්ලා දරුවනේ නැසිෙන් පිටවන ජල ප්‍රමාණයේ භාජනයක ටිකතු කරල මයින. අ ඊට පස්සේ දීර ටික නලේදගේ ගමන් කරල ඉස්ප්‍රී ලාම් සය හරහ ගමන් කල නද ටගක පපට විරතු කනට ද ස්ප්‍රී ලාම් හර ගන් කරල නැසිනි වල විිදිිති විද යට ේ විස හරීම දුවන ප. නැ යන දරු නැසි වලින් දේන නැත්ත පලිබෝධනාස්ක දර බිදිිති විදිහට කරලසේස්ත්‍ර විසරුුව හරමක්තමයි සිදු කරන්න. එනම් අපි ඉස්ප්‍රේ ලාන්සේ හරා ගමන් කරන්න ජලය නැසිනි වලින් පිටවෙනව පිටවව ජලය භාජනයට එකතු කරලා එක එකතු කරලාමන ගන්න ඒ කැපිටල් ඒ කියල එක සොඳහන් වෙන්න ඒනම් අපිට රකරට ට වැ ද වන පුළහන් ම පයක් කරලා. ඇවරේජ ගන්න ර තුනක් විර කරලා නැත්තවූ වාර තුනක් විදර කරල එක සාමාන්‍යගේ ඇවරේජ්ජක ගන්නු අපි එනම් මේ වාර කිහිපයක් සිදුකර විනාඩියයට සිදුවන දීර ප්‍රමාණය සාමාන්‍යගේ ගන්න වර කීපයක් දෙතුන් මතාවක් කරලා මේක සාමාන්‍ය ඇවරේජ්ක ගන්න මි බලන් මේ මිනිත්තුවකට පිටවන දීර ප්‍රමාණය පිට මි බලන්න ිත්තුවකට ලීට කොච්චර ද කැපිටල් ඒ ප්‍රමාණයක් එබන් ඒ සමානඒ1 + a2 +ඒ3ක තුනෙන් බෙදපුහම අපිට එකේ ඇවරෙජ්ජක ලබෙන ඒක තමයි මේ සඳහන් කරලා තියෙන දරුණේ මිනිත්තුවකට පිටවන දීර ප්‍රමාණය විදියට දරුවුණනි සඳහන් කරල තියන්නේ මේ බලන්න මිනිත්වකට පිටවන දීර ප්‍රමාණය මෙන්න මෙතන සඳහන් කරල ති නොදරුවුණේ මිනිත්තුවකට ලීට ඒ කියලා මේ ඇරම්ම කක්ද කියන්නේ බෙදීම කියන එක මේ එකන්නේ පරිමාව ඒක කොද මේ ඒකක අප ොහොනය කල තින පරිමාව ඒකක ලීටර විදිහටත් කාලේ ඒ මිනිත්තුු විදිහටත් ඕ අපිට නම් මේ මත් සඳහන් කරන්න පුළුවන් මේ ලීටර මිනිත් ෝකට මිනිත්තුවට ලීට සඳහන් කරන්න පුළුවන් එකක ඒකම තමාමිතන මේ තියන්නේ ඇයිඩ මිනිත්තුුවටට ලීටර ඒ ප්‍රමාණයක් එ කර කියන ලීටර කියන ොක මෙහෙම එල් බෙදීම මිනිත්තු කියල මින්ෙල සියරන්න පුළුවන් එමනත්තා මේ ඉරි කැල්ලක මේ පොඩිරි කාරම කාද කියන්න බෙදීම කියන මිනිත්තුවට ලීටර ප්‍රමාණය එනම් මිනිත්තුව කට පිටවනු දේ ප්‍රමාණය කැපිටල් ඒ මිනිත්තුවට ලීට කොච්චර ජල ප්‍රමාණයක් මේ විර ජල සසිීග්‍රතාව මකද දරුණ මටැකි මිනිතු ක ලීටර කැපිටල් ඒ ප්‍රමාණයක් කියලවන්නේ එක හොයා ගත්තා එන්නන් දරුවන්ට ඒක පැහැදිීතා මත්න ඒක කිය පොහොණය කරන ආකාරයක් අපි නිවැරදිව සඳහන් කර ඒක කිය පොහණය කරන ආකාරත් දරුවුණේ නිවැරදිව සඳහන් කලා ති එ ඉදිරිට එනකට දැම්බලට තියනට දෙවනිී හොයා ගන්න ඕන විනාඩියක් තුළ ආවරමයන වර්ග ප්‍රමාණය හොයා ගන්න න පිටි නම්ද දැම්මකද දුවේ පුත අපට හොයාගන්න වශ්‍යයවෙන්නේ විනාඩියක් තුළ ආවරණයන වර්ග ප්‍රමාණය පුද්ගලයෙක් දිය විසිනවනං චේෂටේට පි මේ හැඩලේ ක්‍රියන් කරවවිින් පුද්ගලයෙක් ඉදිරියට ගමන්රන්න ඕන චේස්ත්‍රේ නෙද අපිට විනාඩියකට ආවරණය වන වර්ග ප්‍රමාය ප්‍රමාණය හොයාගන්න ඕනේ මේ නාඩියක්තු වරයන ර්ග ප්‍රමාණ හොයාගන්න න දේශ ර් ්‍රමාණ ගන්න කොමදබේක හොයාගන්න මේ සදා දීර සීමෙන් පසු පැහැදිලිව නිරේක්ෂණය වන සමතලා පොළොවක් තෝරගන්න ඕන. දී ඉස්සට පස්සේ පැහැදිලිව නිරීක්ෂණය වන ස්ථානයක් හොයා ගන්න ඕන අපිට සමතලා පොළොවක්න මින්තිිප ූමයක් හොයාගන්න පුළුවන් අපට සමින්තති ිබීමක් අපි ඒස සො යොදාගන්න පුළුව. එනම් මේේල මේ සඳහා දියරීමෙන් පසු පැහැදිලිව නිරීක්ෂණය වන දර ඉස්සට පස්සේ භූමි ප්‍රමාණය අපිට පැහැදිලිව නිරීක්ෂණය වෙන් ඩෝ ොඳින් පේන් ඕෝන එහනම් මේ සඳ ධරේ පසීමෙන් පසු පැහදිලිව නිරීක්ෂණය වන සමතලා පොළොවක් තෝරගන්න අපිට උදාහරණයක්ව දියට නිවසේ නං සිමින්න්ති බිමක් තෝරගන්න පුළුවන් මේ සුතා බයිවිෙන්ට දෙන්න පලිබෝධනාසක නිවේ නිහන්න ජලය නීහින්නේ යදහසක් ලබා ගන්ඩනය අපිට හිම් මේසා දේර විිශවීමෙන් පස්සේ පහු පැහදිලූ නිීක්ෂන සමතලා පොවක් තෝර ගන්ඩෝන මේ ෙද අපිට සිමින්තගේ ිමක් සිමින්තයෙන් බිමක් තෝරගන්න අවස්ථාව තියන මතක් යන ඊට පස්සබොත කරන්නේ තැංකට දීර පුරුවවල සූදානම් කරගන්නඩුව තැන්කට දේර පොල සූදාන කරගන්න ඕන මුලි මේ බන ඉන් පසු තැන්කේට දේර පුරවල සූදානම් කරගත යතුයි පසුව ආරම්භක ස්ථානයේ සිට දියල ඉසිමින් ඉදිරියට ගමන් කරම මේ පටන්ගන්න ස්ථානයේ සිට මේ හැඬලේ ක්‍රියාකරවින් මේ දීර ඉසිමින් පටන්ගන්න ස්ථානයේ සිට දියර ඉසිමින් ඉදිරියට ගමන් කරම. පටන්ගන්න ස්ථානයේ සිට දීර ඉසිමින් ඉදිරියට ගමන් කරම. ඉන් පසු විනාඩියයක් තුර ආවරණය වන වර්ග ප්‍රමාණය මයින් පුළුව ට පස්සේ විනාඩියක් තුළ ආවර්ණය වන වර්ග ප්‍රමාණය අපිට බහින්න පුළ මේ වල ඉන් පසු විනාඩියක් තුළ ආවර්ණය වන වර්ග ප්‍රමාණය මැනීම කොහමද අක එක නැසින්න මගින් දීර ඉස්සර පලල මැනීම නැසිද මගින් දේර ස්න පල මැනගන්න බෑද පුළුව මෙන්න එක නම් කරලා තියෙනවා මීටර් කියලා මී මීට ප්‍රමාණයක් තවයි විනාඩියක් තුළ නැසින්න මගින් දේර සින පලල මිනතිෙන් මීටරඩ ප්‍රමාණයක් නැසින්න මගින් විනාඩියක් තුළ දියර විසින පල්ලතමා දරුවන මේ මීටර ප්‍රමාණයක් ප්‍රමාණතමා මේ ඒක කෙතවා මීටර වලින්මන්න පලල W ප්‍රමාණයක් ටල මගතර මීට ප්‍රමාණයක් එනම්. ඉන් පසු විනාඩියක් තුළලාවරණය එන වර්ග ප්‍රමාණයේ මැන ගන්න පුුවන් මෙන්න නැසින්න මගින් දර විසින පල හොයාගෙන තිය නොයිස්සෙල්ලාම අර සිවිින්ති පොළුවක් අපි තෝරගත්ත නැසින්න මගින් දීරසි පල මීඩ ප්‍රමාණයක්. විනාඩියක් තුළ ඉස්ස යන්ත්‍රකරු ඇවිදින දුරන්න දරරිසින පල්ල හොයාගන්න විනාඩියක් තුළ ඊළඟ අශ්‍ය සාධක. මිනිත්තුවක් නැත්තන් විනාඩියක් තුළ න යන්ත්‍රකරු ඇවිදිෙන දුර මෙබලන්න. සිමින්ති පොළොවක් තුළ සිමින්ති පොළවක් තුළ මෙන්න ඉන්නවා විසින යන්ත්‍රකරු මේ විසින යන්ත්‍රකාරු මේ විනාඩියක් තුළ වමින් මෙයා ඇවිදින දුර ප්‍රමාණය මේ ඇවිදිෙන දුර ප්‍රමාණය අපි මීටර කියල සඳහන් කරගන්න. යන්ත්‍රකරු ද ඉසමින් යම්කිසි දුරක් මේ යන්ත්‍රකර ද ඉස්මින් යම්කි දුරක් ගමන් කරනවා අනි විනාඩියක් ඇතුළද ඒ විනාඩියක් තුළ ඇතම් මිනිුත්තුවක් තුළ යන්ත්‍රක්‍රියාකරු ඇවිදින දුරමැනගන්න. යන්ත්‍රක්‍රියාකරු ඇවිදින දුරතමයි අපි මේ බලන්න. කැපිටල් එල් මීටල කියමෙන ගත්ත. ඒ නම් අපිට ගණනය කිරීම. විනාඩියක් තුළ දීරෂන වර්ග ප්‍රමාණය මෙයා ගමන් කලපු දුරබෙදනවා දියරසිණ පලලින් බල වැඩි කරනවා සමවින් ධැනනය කිරීම විනාඩියක් තුළ දීේශෂන වර්ග ප්‍රමාණය වන කොම ඒකනි දීරිසින ශේෂ්්‍ර පලයකිවත් හරිනේ යක හරියටටම හරි ගමන් කරන මේ වර්ග ප්‍රමාණය නැත්තං නැසින්ද මින් දීවිසින පල වැඩි කරනවා විනාාඩියක්තු ලිසන අන්තකර ඇවිදින දුර ප්‍රමාණය එල් වලි ඔන්න දිීරිසින ශේෂත්‍ර පල ලබාගන්න පුුව කොච්චට දෙහෙන. දනනය කිරීම විනාඩියයක්ක් තුළ ද දීරින වර්ග පලය දිරින ශේෂත්‍ර ප්‍රමාණයේ ශේෂත්‍ර පලය W වර්ගමිට ලාිරිස් සදාහන කරන්න පුුවවාම. නැසින්න මගින් දියරිසි පල දන්න නම් මී කියලා වාරයක් විනාඩියක් තුළ ස්සනය අන්ත්‍ර කලු ඇවිතින දුරදන්න වනම් මීත එ ප්‍රමාණයක් කියලා මේක ගුණනම් පිතුරු කෝමදර්මී වර්ගමී ප්‍රමාණයක් මේ දැනකරී මගින් විනාඩයක්ක් තු දේශන වර්ග පලි හයාගන්නපුුව වර්ගමීට වර්ගමීටල් කියෙල් අපිට දීේ විසින වර්ග පලය වර්ග ප්‍රමාණ දීරිශන ශේෂ්‍ර පලය ගන්න නිරගන්න පුළුව ඒනම් අපි ඉසන යන්ත්‍රී විසර්ජන සීග්‍රතාවය ගණනය කර මෙබල ්‍යාපත්තර කිල් ඉසන යන්ත්‍රී විසර්ජන සීග්‍රතාවය ැම් නිත්තුවක පි කරන දී ප්‍රමාණ ගන්නේ කර. ඒ වගේම අපි ගන්නේ කරා විනාඩිය අත්තුළ ආවරණයන වර්ග ප්‍රමාණය මෙන්න විනාඩයක්ක්ත්තු ආවරණන වර්ග ප්‍රමාණය වර්ගමීටක ලබිවා ගත්ත. වර්ගමීට ප්‍රමාණයක් තයි ආවරණයන ශේෂත්‍ර පාලේ දේරිසන ශේෂත්‍ර පාල හොඳයි ඒනං. ෙක්ටරයකට දීර ශන ගතවන කාලේ ට නම් දරුවුණේ කැපිටල් ට නම් කාලේ හෙක්ටායක භූවි ප්‍රමාණයට වන් හෙක්ටරවමීට හනිද එකයි දෙයි තුනයි හතරයි පහය බිින්ු හතරයි ලක්කම එකන වර්ගමීට දහ දහක් හෙක්ටාරක් සමානයි වර්ගමීට දහ දහ ඒ නම් Tී සමානයි එකවාරයක් මෙ බලන් දීර විසන ශේස්ත්‍ර පලයේ වර්ගපලයේ ව වර්ගමීටර නං හෙක්ටාරයකට කියන්නේ වර්ගමීට දහදාහග ප්‍රමාණයක් ස්කවයාමීටස් දහදාහක් T වැඩි කිරීම එකවාරයක් දහදාහබේ දීම ව වර්ගමීට මෙතනත් ඒකගේ වර්ගමට ස්කයාමීටස් ටන්තවස ඒ අනුව හෙක්ටයායකට ේද යුතු දියල ප්‍රමාණය මේආ අකාරයට ගන්නන්නේ කරන්න පුලුවන් දරුවුණේ මේ බලන්න හෙක්ටාරයකට දියරසිනම. හෙක්ටයාාරේකට තු දීර ප්‍රමාණය ඉසඩ් සමානයි එකයට මෙ ඒයට එකවාරයක් ටී කියලා මේආකාරය සමීකරණයක් ගොඩන්නගන්න පුුව මේ ආකාරය සමිරය ගොන්න එක දීර යන දරුවනේ මෙවලන් හෙක්ටාරේකට දේරි සිීටීමට ගතවන කාලේ කැපිටල් තිී නම් හෙක්ටාරික් කියන්නේ වර්ගමීටව දහදාහක්නං ස්ක්‍රමීට දදාහක්නම් ටීවාරයක්වලන් ී සමානයි තී සමානයි කාලේ මේ තී සමානයි ි සමි කරන ගන්නගන්න පුළන් එකවාරයක් දහදාහබිදීම ඉරයට ඩ වර්ගමීට ප්‍රමාණයක් ක්ෂේෂත්‍ර පලය කොච්චරකට දරුණ හෙක්ටාරය එකකට භූමි ප්‍රමාණයකට මෙතන එකගේ වර්ගමීටටී සමානයි එකවාරයක් දහදාබෙදීම ඩ්ල් කියන්නේ ශේෂ්්‍ර පලය වර්ගමීට රෝලිින් ඒය අනු හෙක්ටේාරයකට දියල ප්‍රමාණය දරුණටි සහ කන්න පුළුවන් ඉසඩ් සමානයි මේ බලන්න ඒ අටේක මෙතන මේ ඒ කියන්නමකත් දරුවුණ ඒ කියලාි වාගත්තේ විශාරජන ශීක්‍රතාවේ ඔබ මතක කැපිටල්ල අපිගන්නන්නේ කර ගත්තමි මේ බල ඒ ිනිත්තුව කට පිටවන දී ප්‍රමාණය ඉස්නි අන්ත්‍රයේ විසරජන සීක්‍රතාවේ තමයි අපි ලීටර් ඒ මිනිත්තුව කට ලීටර් මිනිත්තු ලීටර් ඒ ප්‍රමාණයක් කියලා අපි ගන්නේ කරගත්ත හෙක්ටරයකට දල ප්‍රමාණය ඉසඩ් නං සමානයි කැිටල් ඒ බෙදීම එකවාරයක් ටීකය ලපිට සඳහන් කරන්න පුෝ එන්න අදරුවක දන්නවා ගැටලුවක් නේ හොඳ ඇි ප්‍රශ්නට යනොදරුනේ ඒ අනුව මේ සමීකරණයටට ආදේශ කර ල අපිට විභාග දහන මේ සම්බන්ධෙන් අහන ගැටලුවක් අංක ෝද නිස් යන්තර ලංක සෝදනට අදාල හන ඕනෑම ගැටලුවක් නිරාරය කරගැනීමට අවස්ථාවති න බලමුම අපි දිරිේද ගැටලු විෂදක. පලවිනි ප්‍රසටියයන ඔන්න දරුණේ ප්‍රශ්ටි ඔබට ලැබිලතින් පේපරයක ඔබ වන්නෝඩ කරන තිය නද පෙපර දෙක් මේ සොඳයවල තින දරුණේ පලවිනි පේපර එකක් පල පේපර දෙක් විද කොටස් දෙක් විදට ඔබද ලති ොත්බි තලි පරක් ග තයි ඉට සාකච්ඡා කරන්නේ දින දෙකදී පලවිනි කලින් සතියට ඊට කලින් මුල් සතිීද ඔබට මුල් ප්‍රටික ලැබුණ ලබනොති ගේ සති දරුණ ළඟ පශ්ටික ලබන විදිරට පක්්ෂ පත්තර එකක් විදිර තමයි මේ යාන්ත්‍රක කරන එකක අලා ප්‍රශ්ටික ලැබිලතිී බල බයි පිළිතුරටි එක සංසන්ධනය කරල නිවරදින ලක්්ුණ දගන්න දරුණ හරිනං හරිදාගන්න පුළුවන් අපි දැන් එනගේ ප්‍රශ්නටික සාකච්චා කරඩ යන්නේ හරි ඉනම් ප්‍රශ්ටික විවරණයට අපයන් බල ප්ට. පවත්නා නියගේ හේතු කටගෙන නියන් කාලයක් හොඳයි හොඳට අවබෝධරන්න ප්‍රශ්නය හොඳින් කියව අරුබෝධ කරගන්නවා. විවාාහි දිවියක මමාදි ප්‍රශ්නයක්ව රචනා මාධදිලි ප්‍ර්නයක් කිය බහු අර මාදිිලි ප්‍රශ්නයක් වන්න බල මුලින්ම අනි වාරයෙන්ම ස්තීරම කළයුතුවවෙන්නේ දරුණනි තාමත්ම හොඳින් ප්‍රශ්නය කියවලා තේරුම් ගන්න ඒකයි මං මේ කාලයක් අරගෙන කරන්නේ. ක හොදට ප්‍රශ්නය කියවන හොඳදට ප්‍රශ්නය බල්ල කියවලා හොඳට ඔලුුවර දාගන තේරුම් අරගන්න ඊට පස අක් ගලමිකට උත්තරී මතක්කෙනවා. ප්‍රශ්නලටකට නිකාමත් මතක්වෙන් නැහැ. ඔබට පලපුරුද්ධ තියෙන්න්න ඕනේ. පඩන් කලා තියෙන් ඕනේ විෂනි දේශයට අදාලේ සිද්ධන්තු කොට හොඳට පාඩන් කරල දහතු ේයක ව ද ේක හොදට අදන කල ය න විේක පි ිර හගන්න. ොත්තේ ොවති බත් ොට අනි වාරයම ඔබ එවැනි ආකාර ප්‍රශ්නෝලට වැඩිපුොල පිතුරු සපේල තිබුණනං දරුවේ. ඔබට ඉතාම පහසුවෙන් මේ අවබෝධ කරගෙන ප්‍රශ්නලට නිවැරදි වෙලාවට නිවවැරදි පිළිතුර නිවැරදි කාලට ශැපීමට හැක අවලබ නොදරුණණේ ඒක ස්තීර සාරයි අන්නේ වාරයෙන්ම බට රොෑන්ක එකකට යන්න පුළුව. හරි ඒ සඳහායි ඔබ මේ ප්‍රශ්නපත්තර හවිවරණය සිදු කළ ුතුවෙන්නේ. එනම්. අවත් නියග හතුකට ගෙන ගොයි මහතෙකු බෝගලගා කටයුතුළ නිතන ගොයි මහතෙකු සතුව දැනට ඇති ජලපොම්පේ චූසන හිසෙන් පහලට ජලපොම්පේ චුසන හිසෙන් පහලට චූසන හිසක බ අපි දන්නවා ජලප්‍රභවී ජලමට්ට මේ සිට ජලපොම්පයි විවර මධ්‍ය ලක්ෂයේ දක්වා ජලය සෝන උසනි දරුවනේ අපි චූසණ එසවුමනැත්තං චූසන හිසකිලකන් ජල ප්‍රභවී ජලමට්ටමී දල පොම්පේ චෂණ විවරයේ මධ්‍ය ලක්ෂය දක්වා ඒ තේරෙනවා බොටද අපි බලන්න ජලපොම්පේ මෙන්න ජලප්‍ර භවේමන්න ජලප්‍රභවේ ජලමට්ටම මෙන් මේකයි අපිේ නං ජලමට්ටම මේ ජලමට්ටම මේ ජලප්‍රභවේ කවදම පොම්පය ජලපොන්පය ඉන්න බල මොකක්ද චුෂ නසකයන් මේ ජලමට්ට මේ ඉඳලා ජලපුම්පයේ චෂණ විවරයේ මධ්‍ය ලක්‍ෂයේ දක්වා ජලය ඔසව වන උස මෙතිනි චුෂණ නාලය මෙනි ජලපුපේ මෙවි මේ අවස්ථාව මේ දක්වා මේ චුෂනඋුස කැනමකක්ද චුෂණස කැනමකදද මේ ජලමට්ට මේ සිට මේ ජලමට්ට මේ ඉඳලා ජලමට්ට මේ ඉදලා පේ චෂණ විවරයේ මධ්‍ය ලක්ෂේ දක්වා කොහැටද පොම්පේ ජලපොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්‍ෂේ දක්වා ජලය උසෝන උසත තමයි දරුවනය අපි චෝස උසකිලකයි මේ බන්න ජලය ඇතුළුවම පැත්තෙන් සහ ජලය පිටවීම මේ බලන්ඩිඉහෙලින් සිදුවෙන්න ජලය පිටවීම ඉහෙනින් සිදුවීම මතතියාගන්න විසර්ජන හිස්ස කියන්නේ ජලපොම්පේ චූෂණ විවරයේ මධ්‍යරේකා විඳලා ජලයේ විසර්ජනය කරන උපරිමුස. ජලපොම්පේ චෝෂණ විවරයේ මධ්‍යරේකා විඳලා මේ ජලපොම්පේ චූෂණ විවරයේ මධ්‍යරකා විඳලා ජලය විසරජනය කරන උපරිමුස තමයි විරජන හිසකිලකය හරි ඒවදරූ දන්නවා එන්න අපි න මතත් අපි ප්‍රශ්නිටිය මොකක්දකය පවත්නා නියගේ හේතු ගටගෙන ගොවි මහතෙකු සතුව දැනට ඇති ජලපම්පේ චූෂණ හිසයෙන් පහලට චෂණ හිසෙන් පහලට චසනයස චසනසගෙන අපි කතාගරෙන පවත්නා නියගේ හේතුකොටගෙන ගොයි මහතෙකු සතුව දැනට ඇති ජලපොම්පේ චූසනය හිසින් පහලට ඔුගේ කුසිලින්ද ජලමට්ටම පහත වැටිලලු පහත වැටිය ඇති බව දැනගඩ ලැබුණ ඔුගේ ජලයේසවීමේ ගැටලුව නිරාගනය කරගැනීම සඳහා ඉහල අස්ව බලයකින් යුතු විශාල පොම්පයක් යොදාගන්නා ලෙස අසල් වැසකු යෝජනා කරන ලද පවර එක වැඩිරල වැඩක් තිනවද චෂ උස පහල වැටිලනම්. චූෂන උසකොච්චරද හයත් හතයි දෙසම පහත් අතර තමයි කේන්ද්‍රාපසාරි පොම්පොල චූෂණ උසතියෙන්. ඉතින් එහෙනම් මේ සඳහා අපිට මේ අසල් වැසිගේ යෝජනාව පිළිගන්න පුළුවන්ද. පවත්නා නියගේ හේතුකට ගෙන ගොයි මහතක සතුව යාට දැනට තියෙන ජලපොම් පේ චසන හිසෙන් පහලට ඔහුගේ කෘුසලින් දෙහි ජලමට්ටම පහල වැටිලලු මේ චසන හිසෙන් මෙයාගේ චසන හිස උපරිම චසන හිස අපිහිතමකෝ හයත් හතායිගසම පහත් අතර ප්‍රමාණයක් කියලා චසනවසනුත් පහලට ජලයෝසන චසනවසනුත් පහල ජලමටම පහල වැටිලරු ඒ ඒසඳ අපට ගැම්ඹුරු ලිින්කටල යොදාග්ඩ වෙනවා පොම්පේ අස්ව බලය වැඩි කර කියල වැඩත් යෙතු රමයි. අසල් වවාසයාගේ තීරණය තේරුුවක්නය වැරදි. ඉදි අපි ඒක එකම වින්න අවස්ථාවත්ති නොදබලකු ේ බලනකු. අසල්වසයගේ කතාව මෙ බලු අසල්වසයගේ කතාවට අපිට එකතු වෙන්න බැහැනි. පවතනා නිියන් හේතුකට ගොයි මහතක සතුව දැනට ඇති ජලපොම්පේ චූසය හිසෙන් පහලට කෘසින්දය ජලමටම මොකද වෙලා තියෙන්නේ පහත වැැටිලා. එහනං ඕගේ ජලසවීමේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ඉහලා අස්සව බලයකන්නතු විශාල කොම්පයක් යොදාගන්නාලෙ සසල්ලෙසයක යෝජනය කරලා අස්ස බල හෝස් පව එක වැඩි කල්ල වැඩක් නැහැනේ චසණ හිස්සය පහළට ජලමට්ම පහල ගිහිලනම් එනම් අසල්වැසයාගේ යෝජනාව ක්‍රියාත්මක කල හොත් ගොයි මහතාගේ ගැලටුව නිරාකරණයද කිසිසත්ම ගැටලුව නිර කරණය වෙන්න එනම් බලඳබි පිළිතු පිළිතුර නැත පිළිතුරු නිරාාවරණය ගැටලුව නිරාරය වෙන්න කොහොමද චුස උසයුත් පල්ලෙ හට ජලමට්ටම පහලග හිල්ලන උපරි සස නඋත් හතා දුසු පහක්මන් ඉටත් පහලග හිනම් මේ පොම්පේ අස්වබලය වැඩි කල්ල හරි යන්න හැනි එනම් පිළිතුරු නැත ඔබගේ පිළිතුරට හේ තුූ සඳහන් කරන්න කිය ගේ පිතුරට හේතු සඳහන් කරනෙන අප කිවවා පොම්පේ අස්ස බලය වැඩි වන චසන හිස වැඩිවෙන්න නැහැ ඒනම් ජලව පොම්ප කිරීමේ දී වයිගෝලීය පීඩනේ මත චෂණ හිස බලපානවා අස්ස බලය වැඩි කිරීමෙන් චසන හිස වැඩි කරන්න බැහැ හෝස් පවරක වැඩි කල්ල සන හිස වැඩි කරන්න බැහ එනම් මද්‍ර දයාග අස්ස බලය වැඩි වුවද චූෂණ හිස වැඩි නොවීමම නිසා හෝස් පවරක වැඩි වුණට අර චූසන හිස වැඩි වෙනුවද උපරිම එසවුම ජලපොම්පේ අපි දන්නවා ජලමට්ට මේ ඉඳලා පොම්පයේ චෂණ විවරේ මධ්‍ය ලක්ෂයේ දක්වා ජලයසෝන උපරි මුුස ඒ උස ප්‍රමාණය අස්ස බලය වැඩි කරාගල වැඩි වවෙන්න හැ ොද කගෙන තිෙන්නේ දේවල් ඒන් අදරුවනේ පොම්පේ අස්ස බලය වැඩිුවද චසනහිස වැඩ නොවීම නිසා ජලයේ පොම්ප කිරීමේ දී වයිගෝලීය පීඩනේ මත්ත චූසන හිස බලපාන ලබනු අස්ව බලය වැඩි කිරීමෙන් චන හිස වැඩි කළ නොහැකි පිළිතුර ලියාග නති දරුවන්ට ලියාගන්න පුළුව අන්දරුවන තුළලියග ැති දුවට පිතුුියගන් අවස්ථාතින එක්නීම පොම්පේ අස්ස බලය වැඩිුවෝද චූසණ හිස වැඩි නොවීම නිසා අස්ව බලය වැඩි වනත් චූෂස හිස වැඩෙන් හැදරුවන ජලයේ පොම්ප කිරීමේ දී අපි දන්නවා වායි ගෝලීය පීඩනයේ මත චූෂණ හිස බලපානො ඒ අනුවතමයි මේ ජලයේ ඇදම සිද්ධ වෙන්න දරුවන ්‍රක්තක තත්ත්වයක් කිරීම මග වායි ගලයේ පීඩනේ මත පහල ට ජලේ හට ජල හලට ඇදිල දරුව චස සවේදී නමුත් හෝස් පවර එක වැඩි කිරීමෙන් චුසන් හිස වැඩි කරන්න හැකාවක් නැහැ මහිත දරුවන්ට එකයි තාමත්ම මෙනවිී අවබෝධ වුණා අප නවා දෙවනි ප්‍රස්්ේට ්‍රිප් ඉගේන් වලට අදාලව ද ප්‍රශ්ය හලති. හොඳ ප්‍රශ්යක් පලිෙනනි ප්‍රශ්නය ද ප්‍රශ්නයක් ර ව ා වන ප්‍රශ්යක් අනිවාේ මහ පුළුවන් දරුණන විභාගල්ලක් කරගන මේ යාන්ත්‍රක කරයකට දාල ප්‍රශ්ික ලති ඉතින් දල පුදදාලට එවනි ප්‍රශ්න ශාල සංඛ්‍යාවක් සමාලෝචනය කරලා විශාල සංකඛාවක් ල පදල විවරන තුළින් තම දරුව එනි ප්‍රශ්නලට පිළිතුරු සපයන් දැන ග ප්‍රශ්නය පිතුරු සයයා ැනු ලාගන්න. මේ අවශ්‍යතාව කරන අවශ්‍ය කරන්න පදනමයි දරුවණ මේ සකස් කරමින් යන් ඉතින්ගේ ඔබට අතිශයෙන්ම වැදගත්තන කළ මෙතනද විශේෂයෙන් සඳහ කරන්න අවශ්‍ය දරුවුණේ අපි අන්ව ඉන්න ප්‍රශ්ට බිදු හා විසරුම් ජල සම්පාදන පද්ධති ජලකාරයක්සම ජල සම්පාදන පද්ධති ලෙ සහැඳින් මොනොවද මේ බින්දුු හා විසරුම් ජල සම්පාදන පදධති කියන්නේ විශේෂෙන්ම මේ බින්දු හා විසරුම් ජල සම්පාදන පද්ධති අයත් ඉන්නේ මොන ජලසම්පාදනට. ශුද්‍ර ජල සම්පාදනට මොකදද ශුද්‍ර ජල සම්පාදනය කළකෙන් බිදුුහා විසුරුම් ජල සම්පාදන පද්ධති බිදුුහා විසුරුම් ජල සම්පාදන පදධති අයිති වෙන්නේ ශුද්‍ර ජල සම්පාදනයට මොකද ශුද්‍ර ජල සම්පාදනය කළක කියෙනෙන් මයිකරිගෂන් කලකයන් ශේෂත්‍රීයම් සීමමිත ප්‍රදේශයකට සීමමිත ජල ප්‍රමාණයක් නයක් යට තේ සැපීමමයි දරුවන ශුද්‍රජල සම්පාදනය කළකන ශුද්‍රජල සම්පාදනය කර මේ පාර අහයි දරුවන අනිවායම ශුද්‍රජලම්පා ශුද්‍රජල සම්පාදනය කල කියන දරුවන ශෂත්‍රී සීමිත ඉඩ ප්‍රමාණයකට ිතිඉ ප්‍රමාණයකට සීමිත ජල ප්‍රමාණයක් සීමිත ජල ප්‍රමාණයක් පීඩනයක් පීඩනයක් යටති සැප ශුදද්‍ර ජල සම්පාදනයයි මදිගේ මොකත් දන ශුද්‍ර ජල සම්පාදනය කියන් ශේත්‍රී සීමමිත ඉඩ ප්‍රමාණයකට ඇතං ශ සීමිත බිම් ප්‍රමාණයකට කිවත් හරි දරුවනය. සීමිත ජල ප්‍රමාණයක්. ඩනයක් යටතේ සැපීමයි ශුද්‍ර ජල සම්පාදනය කියලා කියන එනම් මේ ප්‍රධාන ප්‍රධාන ශුද්‍ර ජල සම්පාදන කමවේද විදියට බිඳු හා විසරුම් ජල සම්පාදන පද්ධති අපිට හඳුන්නන්න පුළුවන් ඒක මතකතියාගන්න පිල ඉර්ගෂන් කලපි කෙනවා බිදුු විසරුම් ජල සම්පාදන පදධති දරුණය අපිට හඳු ලදන ලුව එනම් අපෙන් ප්‍රශ්නයහම් ලින්ම් ොඩි හිට ක් තිරු ඉංගීක් දිනු මදක දයන විහෝගත මාදලී ප්‍රශ්න හනකොට ප්‍රශන ආර ේද හිටක් න ඉංගගේක් දන ඒ ඉගගේ අපිට වැදගත් න දරුණනි ල ොච ේ ල දරුවනි වැරදිව පාඩන් කල්ල මේයාකාරයට විියගත මාදලිය ප්‍රශ්නය හැකි පමනණ ර ොච හොද පිතුරලියන්න පුහන්ද වලන්දරුව කවදාවත් බ පිතුලියන් ප්‍ර් වැඩේ තියෙන්නේ ඔබට පිළිතුළියන්ට බැරිවෙන්නේ ඇයි ඔබම මේ ප්‍රෙක්ටස් කල නැහ ඔබ මේ එකට හරු වෙල නැහැ ඉම් ඔබ කොච්චර ප්‍රාමා දර හ ත ද ප්‍රශනොලට පිළිතුරල ල ප්‍ර ක්ට් න හුරන්නේ ඒ අනුවම තමයි ඔබ අවසන් ප්‍රතිඵලයේ විභාගයේද තීරණයන්. ඔබ හැකි පමණ ගතමාදලිය ප්‍ර්නෝලට පිතුරු ියල ලියල වරණය කළ පපුරදදුවෙන්් යනූබට ස්තීරෝමට මේ ප්‍රශ්නෝලට මැනවින් පිළිතුරුලියන නියමිත කාලයට පිළිතුරුලියන්ට අවස්ථාව ලැබෙනවා ඒ කාන්තයිද වී පති. එනං. බලන්ඩ ඉංගිය කියවල බලන්න මොකක්ද හිට එක කියලා මෙන්න විියෝගතමාදිලිය ප්‍රශ්නයක ආරම්භේදී හින්් එකක් ලබාදිනවා. බිදුුවා විසුරුම් ජල සම්පාදන පද්ධති ජලකාරයක්ෂම සම්පාධන ජල සම්පාදන පද්දි ලෙස සැලකේ හරියට හරි ඒ ජලයේ කාර්යක්ෂමෝ භාවිතයට ගැනෙනවා ඒකන වියලි කලා අපේ සොඳහා මේ ජල සම්පාදන පදධති භාවිතා කරන්න වලි කලාපට වැස්ව ලබන්නේ අවුරදර මසතුනක් වගේ කෙටි කාලය මේ කෙටි කාලයකදී ලැබෙන ජලයේ වැව් තුළ එක්රැස් කල්ල රඳවලතියයාගන් තු බැවතුල මේ ල ප්‍රබෝතුල මතුපිට ජල ප්‍රබෝතුල එක්්‍රස් කරළ රදවලතියා ගන්නවා. ඒ රඳෝලතියාගන්න ජලයමගින් තමයි කන්න දෙකේෙදීම බෝග වගා කටයුතු සාර්ථකෝ සිදු කන්න. එක ලේසි කටයුත්තක් නැව. ඒනම් මේ රදවලතියාගන්න ජලයෙන් උපරිම කාරයක්ෂෝ මේ ජලයේ භාවිතයට ගන්න ඕන. ඉහල ජලභාවිත කාරයක්ෂමතාවයක් පවොත්ත ගන්නුන්. ඒනම් මේ ජලයේ භාවිකන ජලය උපරිම කාර්යක්ෂමතාවකින්. ෝජනයට ගන්නලක් ඒ සඳ සදුස ජල සම්පාද කමයක් භවිතා කරන්නු. එන ඔබ යෝජනර පුළන් ේලි කලාපේ සොදා සුදුස ජල සම්පාදන ක්‍රමවදයක් විදියටට මේ ශුද්‍ර ජල සම්පාදන ක්‍රමවෙන බිදු සහ විසරම් ජල සම්පාධන පද්ධති ඔබට යෝජන කරන්න පුළන් වේලි කලාපේ සඳහා. වියලි කලාපේදී ජලසන්රක්ෂණය සඳහා ජලභාවිත කාර්යක්ක්ෂමතාවේ හළ නැන්ගේීම සොඳ වල් කලාපේට සුදු සුභාවිතා කළ හැකි ජල සම්පාදන පද්ධති විදිරීම සුද්‍ර ජල සම්පාදන ප්‍රධානතම සුද්‍ර ජල සම්පාදන පද්ධති ආකාර දෙකක් වන බින්දු සහ විස්සරුම් ජල සම්පාදන පද්ධති හඳුම්ලන්න පුළුවන්දරුනි. බලන්න. මේ විවරණය හරහා ඔබට ඊළඟ විවාාගට සූදානමට මොනතරම් අවශ්‍යතාාවන කර්මකාරණ සාකච්ඡාව නෝදක කිය බල. කාරටයි ඉළඟ විභාගගේ සොඳහා ඉලක්ක ප්‍රශ්න ගොඩනැගින් ඔබේ මනස හැඳින් එහෙනම් අපින් අනුව බිදු ජල සම්පාදන පද්ධතියක් සඳහා විමෝචක තෝරා ගැනීමේ දී සලකා බැලියුතු සාධක දෙකක් සඳහන් කරන්නක බිින්දු ජල සම්පාදනයේදී ඔබ දන්නවා ජල ප්‍රභවීදං ඉන්න ජලය දරුවනේ අපි විශේෂයෙන්ම ජල පෙරණයකින් ජල පෙරෙනවා නඒ දරුවුණ මේ ජලය තියෙන පදවේ තෙ නැ ම මෝජ හිරවන්න පුළුවන් දරුවනේ ගේ හිලමේ අපදාාවගේ සිරුණනාට පස්සේ. ඒ ජල ප්‍රභවය අනුව අපි දන්නවා සුදුසු ජලපෙරෙන මගින්න්නේ ජලය පෙරුණට පස්සේ. ඒ ජලයේ ප්‍රධාන නලොස්සේ උප්‍රධාන නලාහරහා ශෂත්‍රයට ගමන් කරන්නුකට පොලෝ මත පස මතු පිටින් එල්ලතියෙනවා පාර්ශක න ඒ පාර්ෂක නලවල බෝගතර සුදුසු පරතරය අනුව. පාර්ශික නලවලට ඇතුළතින් සම්බන්ධ වන සහ පිටතින් සම්බන්ධ වන විෝක නැත්තන් ්‍රිපර්ස වි කරලතින දරුුණ. ඇතුළතින් සබන්ධ විෝචකට පඉන්ලයින් රිපර්ස් ෙන දරුණ ඇළතින් පිටතින් සම්බන්ධ වන විමෝචකලට අපින ඔන් Onlineන් ්‍රිපර්ස් කියල් ඇති මේ වගින් මේ පද්ධතිය ක්‍රියාත්මකෝන් අතරතුර ජලයේ ද්‍රිප් විදිට බිඳු වසයෙන් පතිතවීම සිද්ධ වෙනවා. බෝගේ මූල කලාපාවට තෙත්වීමක් සිදුවෙන්න්න දරුවන්. බොලු සේස්ත්‍රේටම ජලයේ ැපීන් සේස්ත්‍රම තිෙත් පන්නේන්නේ ජල ඉනං. මේ බිදුු ජල සම්පාදන පද්ධතියක් සඳහා විමෝචක එමිටස් තෝර ගැනීමේදී අ ඩ්‍රිපර්ස් ජලේ බිින්දු වශයෙන් පදකරන භාවිතාග ජලයේ එමිට් භාවිතාගන ්‍රපර්ස් නැත්තම් විමෝචක තෝරාගැනීමේදී සලකා බැලියුතු සාධක දෙකක් සඳහන් කරන්න කලා පෙන්හන් මේ විමෝච කොල විසර්ජන සීග්‍රතාවේ ඒ වගේම විමෝචක වර්ග පිළිබඳු අපිට සැලිලිමත් වන දරුණ මෝචක ගලවල පිරිසුදු කරන්න පුළුවන් වෙන්ඩුව ම ්‍රිපස් ඇතං එමිට ගලවල පිරිසුදු කිරීමේ හැකියාව තියෙන න දරුණේ ඒගේම විමෝචක ක්‍රියාත්ම ගන පීඩන පරාසය දැන ගැනීමි වැද ගත්තෙන. පස රේජ එනං අපේ අහන්නේ කරුකයද දෙකයි කරනු තුනක් තියනවා එක ලකු තුනාන කරන දෙක් සම්පූර්ණ තිර දරුණ ලක් ු හයක් ගන්න පුුව. විමෝචකවල අපි අනිවාරයෙන්ම දරුවනේ සලික ලිමත් එන්න ඕනේ විමෝචක තෝරගන්නකොට ඒවා විසර්ජන සීග්‍රතාවය මොකදද විමෝචක වර්ගය විමෝචක ගලවා පිරිසුදු කරන්න පුළුවන් වෙන්නන දරුවුණේ විමෝචකයේ ක්‍රියාත්මක වන පීඩන පරාසය දැනගන්න ඕන මේ ඕන මෙහෙකට ලකුණු එකට තුන ගාන්න ලකුණු හම්බෙනු සඳහා සම්පූන් ලකුණු හයක් හිමියනවා වියෝගත මාදලී ප්‍රශ්නයකද ලක්ුණු හයක් හිම ප්‍රටේ කනු දෙකයිනහන් සාධක දෙකයියහන්න බිදුු ජන සම්පාදන පද්ධතියක් සඳ විෝචක තෝරා ගැනීමේදී සලකාබෙලු සාධක දෙකක් අහන් නැව ගලෝ පිරිසු කිරීම හැක අව තියන්දො විසරජන සීග්‍රතාව ගෙන සැලකිලිමත්ත න දර චර්ග පිළිබඳ අපි සලකා බැලියුතු විසර්ජන සීග්‍රතාවේ විමෝචක වර්ගය නේද මේ කරුදක් මෙද යන විසරජන සීග්‍රතාව විමෝචක වර්ග එකකට එක කරනුකට එකලකුණන අඒ ලකුරත්තුු ඒ කරනකොට විමෝචක ගලවා පිරිසුදු කරන්න පුළුවන් වෙන්නඩෝනි විමෝචක ක්‍රාත්මකට පීඩින පරාසේ දැනගඩුව. අප අනුව බිදුජල සම්පාදන පදධතික වාස දෙකක්කා අවාස දෙකක් සොඳහන් කරන්න කියන බංජල් සම්පාද පද්ධතික වාස දෙකක් වාස දෙකක් සොඳහන් කරන්න කිය බිදුජල සම්පාදනය ඔබදන්ුවවා දරුණේ විශේෙන් වල් පැලටි වර්ද බීමක් සිදධුවවි නහැ මොකද වල් පැෑට පානයක් සිදධන ඇයි බෝග මුලලාපේ අාවට විතරයි දරුණේ තෙත්වම සිද ව ඒගේ මජලයත් සම පර යේදීම සිදදු කරන්න පුුව. ෝගේ මුූලමණ්ඩල කලාපේ පමණයි තෙත්වීම සිද්ධුවෙන් කාරයයක්ක්සම ජල සම්පාධන ක්‍රමයක් ජල භාවිත කාර්යක්ක්ෂමතාාව ව හළ පීඩනයක් ඇයටතේ ජලය සැපීම සිදුව වෙන. අවාශ්‍ය විදියට අපිට විමෝචක අවිහිර වෙන්න පුළුවන් නේද වැඩි මූලික ප්‍රාග්ධනයක් මේ සොඳහා වැෑවෙන බඩි මූලික ප්‍රාග්ධනයක් මේ සොඳ ෑයෙන रे म सुपरक्षाකාकारी ුව में नලපිළි बंदව पद्धति क්‍ර्यात्म करරवांड මේ සඳහා पහුණ सමय අवශ्ययයි पूහුණ දැनुමක් न ोंने දरුණने वाशයක් निका करන්න बෑ මේ සඳ पलपूර පුुදගර අनවශ्यय पद्धति स्थापित කන්න है विशाल मूලिक प्रागධනයක් වन දरूුණ ज्याप पर ला पරनवा केदवा मिल दीगान ोंने क विशेषෙන් සधान කරන්න අवශ्य එनं करුණु अपिहाने देख देख දුජල සම්පාන පද්ධතියක වාශසි දෙකක් සහවාසය දෙකක් සුඳහන කරන්න කරගෙන අපි බලමු වාසි සහවාසයවලටය අම්දරුන් වාස මෙ බලන් ජල සම්පාධන කාර්යක්ෂමතාවේ වැඩි බලන්න වාසි දෙකයි යහන්නේ අපිට රචා ප්‍රශ්නය තිදිලියන තරම් වාසි ප්‍රමාණයක බිදිරිපත් කර ති නවා බිදු ජල සම්පාදන පද්ධක වාශය වාසසි පැහැදිි කරන්න කෙලක රචනා වාදරී ප්‍රශ්නයක් විදිර අහන්න පුළුව එකත් මැදි මතා කන්නො අප හත මාදී ප්‍රශ්නයක් විදිර ඉදිරිපත් කරල තියෙන්නේ වාසිදිකක්සාහ වාසිිකක් සඳහන් කරන්න කියලා මෙවර විාහගෙදී ස්තීෝ අනි වාරය මහණ පුලන් ප්‍රශ්යක් විදියට ඔන්න හයිලයිට් කරන මතක ති ගන්න එහෙනම් මෙන්න දැන් කියනවා බිදු ජල සම්පාධනය පද්ධතියක වාසිය වාසි පැහැදිලි කරන්න කියලා හන්න පුළුව. ा ंद පද පද යක් ुක්ද කිය නම් කරන්න ने ुකද िंद පා කිය නम करला अी दलाෙන් वासी तुनाයි හතराයි पහක් सधान කරන්න පුළුව अි वासी पहक सधान කला एक वासीයක් ර ुना ත් विस्तර කරන්න ඕने ඇ ज क्ष මාව වැඩ තුව පांසු කාද සිද න්න है විस्තර කන්න ने ुකද ද ද. ේත්‍රේ පුරාම ජල ේත්‍රේ ජලයෙන් තෙත්වෙන් නැ අර විශේෂෙන්ම මතුපිට ජලම්පාදනය පුෂ්ටිය ජල සම්පාදනයඳ වගේ සම්පූර්ණ ශේස්ත්‍රේම ජලයෙන් යටවෙන්නහැ ජැලේආාවරන්නේ ූල මන්ඩල කලාපේ විතරක් ජලය සපේන. ඒක නිසා මූල මණ්ඩල කලාපේ විතරා ජලයෙන් තෙත්වේ ඒ නිසා පාම්සුකාානය අඩුවෙන. බෑවුම් සහිත භූමියෝල්ට අක් භාවිතා කරන්න පුුව. මොකද බෑවම් සහිත භූමියෝලත් බෝග වගා කරලා තියෙන බෝගතරත් සව ියෙමට පරතරයට අනුව ්‍රිප් පයිස් බිඳු වශයෙන් ෝගගේ මූලමන්දල කලාපේ විතරයි ජලය නාවරණය වෙන් ජල සැපන්.ඒ නිසා අපිට විශේෂයෙන්ම මේ ජ බෑවම් සහිත භූමවල් දුනත් භාවිතා කරන්න පුළන් මොකද ජලය ගලායායක්ක් මහ පසමතුබිටින් ගලායායක්ක් සිදදුනොත්තමයි මේ පදාව වැඩිවල බෑම් සහිත ප්‍රදශවල් නොු න්න පුුවන්ෙන් ්‍රිප් වයිස් බිඳද වසයෙන් තම ක්‍රමවේද ජලයපොට පතිතව. ජලය අපතයාමක් සිද්ුව වන්නේ ොකද ේත්‍ර ම ලය සපය හැන මුූ මන්ඩල කලාපේ විතරන තෙත්වවෙන්නේ ඒකත් බිඳදු වශයෙන් ජලය පතිතවීම සිද්දුවවෙන එක්සා ජලය සුරක් සිතයි ජලය අපත යාමක් සිද්ධ වෙන්නේ වාස්පි කරණය සිදුුනහාන අඩු ඇයි අ අපි විශේෂයෙන්ම පෘ්තිය ජල සම්පාධන පද්ධතිවලදි ක්‍රමවලද වලදි අපිදන්නවා විශේෂෙන්ම ජලය ජල සම්පාදන ඇලේ ඉවර කපලා ල ග ై හ ව ේත්‍ර ලබ න්න. ගේට කරහ ල ාන්න. කට මු ේතේයට ජල . ළ ේත්‍රම ජල පහවා. මුො ඩිපුර වැඩිපු වාස් පෙන් න්න. කද ල මंडඩ කලාපේ විතරයි ත්ව.ඒනිසා ස්පිකරණ සිදන හානි. වල් පල වර්ධන අඩුවෙන. ඇයි ොකද वाල්පෑ වර්ධන අඩුවන වගේසේතේ තුළ ල ත් ව ේස්්‍රේ මේ බෝගේ මුළ මදේ ට විර න්නේ. ක්ස්ානුල ලය නැත්තම් මොද ල් ලටි ේලන වල්පැලෑටි වර්ධනයක් සිදි වෙන්න හැ වල්පැලැටි වර්ධනය අඩුයි කම්කරු අවශ්‍යතා අඩුයි. ඇයි විීඩග ක ට්‍රෝල් කරන්න පඒ එක එකටයු කරන්න අවශ්‍ය ශ්‍රමය අඩුව නවා වල් පැලටි වර්දනය අුවකො ජලය සම පොහරත්වය දන්න පුළඟ පේක්ක වාසයක් ජල සම්පාධනත් එක්ම පොහොරත් දීම කරන්න පුුවන් සුලන් අධික ප්‍රදේ සොල්ටත් සුදු සීමේක් ඇයි? ලගෙන් බාදාවක් වෙන්නන්නේ ජලය බිඳුවසයන පතිතවෙන් අ විසරුම් ජල සම්පාදනයේදී වගේ විසරුම් හිස්මගින් නැසිනි මගින් ජලය අර කරක වෙනකොට ජලය විතරවා හරින්නේ ජල විසවරවා හරීම තම සුළඟ තිබ්බොත් බාධාවක් වෙන්නේ ජලයේ විසුරීමට නමු බදදු සම්පද සුලන් ද ්‍රදේස ට භාවි කරන්න පුළන් ලය ිදුවසයෙන් පති ව ද ව ස විමෝච කරහ මේ එමට සරහ අවශ්‍ය ජල ප්‍රමාණ අඩු ල ජල ප්‍රණයක් අවශ්‍ය වෙන්නේ අවශ්‍ය ජල ප්‍රමාණය අඩුයි ඇයි බෝග ද ලලා ර ජ දතිව සිද්ුවනිසා බදු ලම්පානදී අවශ්‍ය ජල ප්‍රමාණය අඩු එන වාසය අපි කීයක් කතාගලති නවා ජල සම්පාධන කාරයයක්ෂිමතාව වැඩී බිඳදු ජල සම්පාදනීදී ඩන්ටේජ පාංස කාදනය සිදුව වෙන්නේ බෑවම් සයිත භූමියල්ල දුණත් භාවිතා කරන්න පුළුවන් ජල අපතයාම සිදු නොවේ වාශ්පීකරයෙන් සිදුවන හානි අඩුයි වල් පැල වැඩි වර්ධනය අඩු. ඇයි බෝග මූල කලාපයාවට විතර ත එත්තවීම සිදුවනි. දැන් ව ගාසය ස්ත්‍රේක මෙ බල. බෝග වගා ශේෂත්‍රයකට බිදු ජල සම්පාධන පද්ධතියක් යොදලා තියෙනකොට මේ බල. ප්‍රධාන නළහරහා එන ජලයේ උප්‍රධාන නලහර හා ගමන් කල්ලා මේ ශේෂත්‍රේදි පාර්ෂික නලෝලි මෙබලන් නියමිත පරතරයකින් තියන විමෝචක හරහා මේ විමෝචක හරහා තමයි ජලයේ බිදු වසෙන් සැපින් එතකොට මෙතන තියෙන බෝගයක්ක මේ මූල මණ්ඩල කලාපයාවට පමණයිතත් ෙන මෙතන තියන භෝගෂසාාකයක මූල මණ්ඩල කලාපයාවට මේ මෙතන තියන බෝග පැලයක ූල මන්ඩල කලාපයාට පමණයි තත් එ මෙත තින මෙතන තියෙනන බෝගයක් මේ ජලය බින්දු වසයෙන් පතින මූ ම්ඩල කලාපයාාවට විතරයිමව මේ වගශේත්‍රය අනිත්‍යැංව වලට මේ තැන්වුල්ම අනිත්දංන්ගොට ජල සපින්න හැ දැන් පෘෂ්ටය ජල සම්පාදනයකිෙ දිනම් මේ ජල සම්පාදනය ඇලේ ඉරුව කපලා මේ ජල සම්පාදන ඇලේ ඉරුව කපලා මිතනින් ජලය සැපයන මේ ජලය සැපයනකොට මුළු සේස්ත්‍රේටම ජලය සැපයෙනවා අනේ මුළලු සේස්ත්‍රේයටම ජලය සැපයන මුළු සේත්‍රේම ජලයන්තයත්වවාම සම්පර්ණ වග සේස්ත්‍රයටම ජලය ැබෙනවා ජලය අපත යනවා වාස්පී කරන වැඩි වල් පැලෑටි වර්ධනය වෙන්න්න පුළුව මුලු සේත්‍රම ල සැපයෙන න ඇලේ ගුර කපල ජලය සප මුළු සේස්ත්‍රයටම ජලය සැපයනවා මේකති මේ බෝගගේ මුූල බන්ඩල කලාපේ විතර තිත් ති බ මුල ම්ඩල කලාප ු විතරයි තෙතුලති ඒනම් වල් පෙලට වදීම වඩුව වල් පැලට වර්දනීමෙන් අවස්ස කන සාධක ජල ලබන්නේ හැ ප්‍රමාණවත්තු කම්කරුස්සම අඩුවයි වැඩ කටයුතු කරන්න ජනය සමඟ පොහොරත්තය දන්න පුළුවන් සුලන් අධික ප්‍රදේශොල්ටත් සුදුසී අවස්්‍ය වන ජල ප්‍රමාණය අඩුවම පෘෂ්ටියය ජල සම්පාධනයක ද විශා ජල ප්‍රණයකවස මේ ේත්‍ර මාරය කරන්න. බිදුදල සම්පාදන මේ බලන ෝග මූල ම්ඩ කලාපේ විතරයි මේ එමිට ස්ලිින් මේ ිපර්ස් ස්ලි මේ ජල බින්දුව බිදුව පතිතබන්න ්‍රිප්යිස් ජලයේ පතිති බින්ද ජලේ බිින්ද බින්දුුවයි පතිත බන්නඒ පද කක්‍රාත්ම ක ල කකා තු ජ ් බිදුව බින්දුව බිඳදු පතින මූල කලාපවට තෙත්වීම සිද්ධ එනම් අව්‍ය ජල ප්‍රමාණයාඩු වාසිකිව අවේට යන ඩ න්ලට මේ පද්ධතියේ ස්ථාපිත කරන්න ජලනල පද්ධති ජලපොම්ප ජලපෙරන පෝර ජලය මි්්‍ර කරන්න ඒක යුනිට් ඒකඒවා ඒ වගේම විමෝචක ප්‍රධානනල උපරධානල පාර්ශිගනල මේ පද්ධතිය සඳහා ඒවගේ පද්ධතියේ ස්ථාපිත කරඩ විශාල මූලික ප්‍රාගධානයක් පය නොදරුණු ඒ අවාසියිස්න්ටජි හොඳයි එම් පළවිනි අවාස ීවිදි පි සසාානරන්න පුළුවන් මේ සඳහා මූලික ප්‍රාග්ධනයේ වැඩි හෝ මූලික වියදම් වැඩි දරුුණේ නඩත්තුව අපහසුයි නඩත්තුූ අපහසුයි එකත් ලිස්ඩ්ුවන්ටේජ එක. ජලයේ ගුණාත්මයනුව භාවිතය සීමා සහිත වෙන්න පුළුවන්. ජලේ ගුණාත්මක භවයනුව භාවිතය සීම සහිත වෙන්න පුළුව. තාක්ෂණික දැනු මශ්‍යවී විමෝජ කවහිර වෙන්න පුළුව. මෝජ හිර වන්න පුුව ඇති මෙන් අවාසී මූලික ප්‍රාගධනයේ වැඩුවෙන අවාසී පැහැදිල කරන්න පුළන් රල් ගතු මේ සදා භාවිතා කරන්න උපාග උපකරන ජලනල පද්ධති ජල කරාම ඒවාගේම ජල පෙරනු ජල පොන්පම මේ උපංග සතු විශාල මූලික වියදමක් ප්‍රාගධානයක් යන කිනිසාම මේේ සඳ වැඩි ූලික වදමක් පිරවයක් ාර සිදන කිය රල් ග තුන න තර පුල ත්තු අ පහසුව. කඩයුතු නඩත්තු කිරීම අපහසුයි ශේෂත්‍රේතුලක් මේ පද්ධතිය නඩත්තු කරන්න අපහසුක අපහසුයි ඒකට හේතුව රූල් දෙකතුන ක අපිට සඳහන් කරන්න පුළුවන් ඒ වගේම ජලයේ ගුණාත්මක ගුණාත්මය අනුව භාවිත භාවිතයේ සීම සහිතව වෙන් පුල ජලයේ ගුණාත්මක ජලය මේ සදදා භාවිත කරන්න ඕන ජල අපදර වී සහිතනන් රොන්ඩ සහිතනන් මෝචක් හිර ව පුුව නපද ල පද මොකද වෙන්නේ ක්‍රා විීහිතවෙන්න පුළුව

මෝच හිර න්න පුළ ේ මේ ස කල් තිය ्रපपस හිර ෙන්න්න පුළුවන් ඒ තු ල विවිध දराව රැදීම में ड्रपस අවහිරවීමෙන් में පදතිය ्या හි න්න පුළුව රक्ष න්න ගේ පදती ඒ මේ බि जල සපන वाයක් ද ग රචන प्र්‍රශ්යෙද විස්තර කරන්න පුලුව. න අවාස එකයි देखයි ुनाයි හतराයි පहाए. अි වාसी පහක් මෙමයි බिදු ල සම්පාධන පදධति वाස වාසි පැහද කරने के රचना प्रශ්නය हुුව ලම බඳදුජල සපදන් පදයක් හැඳින්වීම කරන්න ඕනිේ දරුණ හැඳින්වීම කලා වාසි පහක් සඳහන් කරන්න ඕනේ වාසි පහක් සඳහන් කන්නුවට ලකුණු හම්බෙනෝ ඒවාගේම ඒ එක්කක් වාසියක් කැටියෙන් රූල් දෙකතුක් විස්තර කරන්න ඕ ප මෙම වාසිික හඳුලා ඊට පස්ේ විත කරන්න නොට වඩා පලවිනිවාසය හැඳින් පලිවිනිවාසය නම්කර ඒක රල් දෙකතුක් හැඳින්වවා දෙෙවනිවාය නම්කර රූල් දෙ එකව ැඳු තු වා නම්ර ර ල් දෙගතු හැඳෙව. හතර සේ නම් දෙක ැදන වාස නම් ර ල් දෙකතු ැදනු. පල වාස නම්ක ර ල් දෙකතු ැදන ද වාස නම්ක රල් දෙකතුන කැදනවා වාස නම් ර ල් දෙකතුන ැදන තර වාස නම්ර රල් දෙකතුන කැදෙන්වා පසන වාසය නම් කර රෝල් ග න කු විනාරි හය ක්කරන්න බැදලම නි වාර ල ඉති විනා හ පලම න ප්‍රශ්ේකට පිතුරු සපයන් ඔබට න හකට වට යන්න පුළුවන් ෙට විනා විශක් ිතරයන්න පුුව. හිනං ඔබ නාරි දහයිම් මේක කරන්නනං ඔබතුළ මේ දැනුම හංගන රදෝගන ඉඳලා කොච්චර කිවත් මංගේ මේ හවරතන පස්නට උත්තරලියන්නන්නේ කොචර කිවන්ම හුවර පසු ක්ත්තරයමං හොඳල පාඩන් කලඉනි කෙලා හිතන්ගියෝ දැන් ඔබ මේ ඩහොඳ නවද බදරගන්න නෙදේ පපුතේ හිනං ඔබට මේ ප්‍රශ්නයට විනාඩි දහයෙන් පිළිතුරලියන්න පුළුවන් විදියට. ොල ප්‍රශ්නේ දෙන්නේ. කවදාව දරුවන්ට ලියන් බැරි ප්‍රසන විභාගට දෙන්නේ විනාඩි දගට මේක අනිවාරයම ලියන්න පුළුවන්. ඉතින් ඔබ විනාඩි දාහහියට මේ ප්‍රශ්නයට පිළතුරු නිවැදි ලියන්නනන්දරුවනේ. ඔබ හැකි පමණ වියවගත මාදීයේ ප්‍රශ්නෝල් පිළතුර ලියල ලලා කොච්චර ලුවත් මේක පමදිීන හැ පුත්තේ. හැකි පමණ විභාගට පෙර වියගතමාදී ප්‍ර්න පිළතුර ලලා හරියටම අන්තිම කාලය වෙනකොට මේ කාල බොහො හොඳ කාලයක් මේ කටිගුත්තු සඳ වෙලාවට මේ රන්න පුළන් කියල ර ප ළතුර ලිය. සුවිශේෂි අවස්ථාවක්කි දර මිතරෙද මතක් කල් දෙන්න කෑමති අපෙන් හනවා තු එ බියගත පස්සනයෙන් විශරජන සීග්‍රතාවය නො විසරුන් මිස් කාණ්ඩ තුනක් නම් කරන්න කෙලු විරජන සීග්‍රතවාවයන විසරු මස් කා්ඩ තුනක් නම්රන් නොදරුණ ටය එකක් අඩු විරන සීග්‍ර විරු ස් දරුව. ධ්‍ය විරජන සේග්‍රතතා සහිත විසරුම් මස්තියනු ඒවාගේම ඉහල විසරජන සීග්‍රතා සහිත විසරුම් මස්තිය බල විසරජන සීගතාව වයන විසරුම් මිස් කා්ඩ තු වු නම් කරණක තියෙන්දරු අංක එක අඩු විසරජන සීග්‍රතා සහිත විසුරුම් මිස් ඒගේම මධ්දී විසරජන සීගගතා ඉහළ විසරජන සීගධතා මේ තුනයි මේකට තුනයි සම්පූර් තුන වැඩි කිරීම තුනයි ලකුණ නවේ බලන්න එය විදියට තමයි විියහගත ප්‍රශ්න පත්වයක ලකුණු එකතුවෙන්න. එක රි අඩුනොත් හොම අඩුවවෙලා අඩු වෙලාන යන්නන්නේ ලුණු ඉතින් ඔය අනුව තමයි විවගත රජනාය ප්‍රශ්නයකට ලකුණු හැත්ත පහයි ප්‍රශ්න එකකට එකසුේ පණහායි එවිද තමයි ලුණ බලන්නක් ලකුණුය හැහැදෙන්. ලකුණු ප්‍ර්නහතර ලක්ුණු තුන් සිය එන මේවාගේ තු ැල ොච ර ග බ ල . වියගතමදි රජා ප්‍රශ්නයට සම්පර්න ලකුණු තුන් සීය.ඒක ප්‍රශනෙයට හැත්ත පයි ප්‍ර්න ප හ ප්‍රශන හර ලකු තුන් ස ලකු තුන් ප ලකු ස රග මද ියග මාදලේ පස ල්ලටම පිතුර සපයන් පේදරන යන ලකු ක න මත යාගන ක්වත් මගර ෑා පට එකක්වත් මග හ ියග ද පශ . රිට පැම් පිළතුරු සපයන්නන හිතන්නක, කොච්චර දැනමත්තිය න කොච්චරමවපපුරහු කල්ලා හුරුරන පතියනොන් ඒක ගොඩක්ළමයිට පැතිපඵලාුවෙන් වියව ද පස්වල් පිතුර ස පේ ැතින දුරල. Boyan, .. അ ്. വගේ ന ്. එහ රජන සී්‍රතා සහිත විසර්ජන හිස්ස අපිට තොරගන්න තුගනි ප්‍ර්ටේ සිය පැරණි ටක්ටරේ පිටක රුුව නෙක් ෝටකින් එකන ද සයි ලන්සර ද ළු ක් ු ක් න කිය රක්ෂ ින්. පිටකරෙන් කියලි ගෑනම කල් දරුවනේ පිටකූරුවෙන් සයිලන්සරකෙන් කළුදුමක් පිටවනවා කියලා ගවිමතක් නිර්ීක්ෂණය කළ තියෙන ඔහු එන්ජිම පරක්ෂා කරන ලදුව එජිම් හිසෙහිහෝ ගෑස්කට් එක හෝ වාපෙරණය හෝ කිසිම ආකාරෙක දෝෂයක් දක්නන්නව ලැබින් ඇ ඉංජිනිික පරීක්ෂා කරල බල එංජිනිික පරික්ෂ කරන කකොට එයා එජිනික පරික්ෂ කරල බල්ල හෙට්ඩ ගෑස්කට්ටය බල්ල හෙඩ් එක බල තින ගෑස්කට් එකබල තියන ඒයා ෆිල්ටස් වල මොකත් දෝෂයක් තිබල නැහැ කෙලයා අතිහිරණය කලා තියෙන එන අපහනෝ මේ කලුදුමට හේතුව කුමක් විය හැකිද කියලා බල නිවර පිරටාපියා කලුදුමට හේතු මොකදද හෙදගක් බැලුවන ගේෑකට චක්රල බැලුවන ඒ ිටස චක කල බල පම ගැටලුවක් දෂයක් නැතන් මොකද මේ කලුදුමට හේතු එන්ජිම ගවී තිබීම හෝ ජිම පිස්ටන් ලු ගෙව බීම පිටන්ලු විල පුල හේතුව බලදරුවනේ මේකට හේතුව සඳහන් කරගන්න එන්ජිම ගෙවී තිබීම හෝ එජිම පිස්ටන් වලලු ගෙවිල තියන්න පුලො ඒකයි මේ කලුදමට හේතුව එනං වගාකන්නේ අවසන් වන තෙක් කෙටි කාලයකට මේ තත්ත්වය යම්දුරකට නිවරදි කිරීම සඳහා ඔබගේ විසඳම කුමක්ද එනං එගේ වැඩි දෂ්ට්‍රාවිතාවෙන් වැඩි එංජින් නොල්ල එකක් වගේ භාවිතාකරුත්මයාට මේ තත්වේ මගහරගන්න පුළුවන් වී මොකදද ව්‍යදහස වග කන්නේ අවසන් වනතෙක් කෙටිකාලයකට මේ තත්ත්වය යම්දුරකට නිවරදි කිරීමට ඔබ දෙන විශ්දු ොක්ද ගොයි මහත්තයට. දුස්්‍රාවිතාව වැඩි ස්නයක තෙල්වර්ගයක් භාවිතා කරන්න පුුව. දුෂ්‍රාවිතාව වැඩ දුෂ්්‍රාවිතාව කියැන් මකද ගලායාමට තින බාධාව ද්‍රවයක් ගලායාමට තින බාධාවතමයි දුශ්්‍රාවිතාව කියයෙන්. දුෂ්්‍රාවිතාව වැඩි ගැන්මකද ගලායාමට තින බාධාවතවත් වැඩියුණු. දුෂ්්‍රාවිතාව කියැනෙ ද්‍රවේක ගලායාමට දක්වොන ඇතිවන බාධාව දරුවනි එනම් අපිට එස්CEE අගේ වැඩි SCEEගේ වැඩි එකන දුෂ්්‍රාවිතාවය වැඩි ස්නේක තෙල්වර්වයක් භාවිතා කරන්න පුළුව දරුුණේ හිනක් නේද අගේ එස්සගේ හතලට වැඩි අපි දැන් සාමන්නේ ලොරිවලට නේ භාවිතා කරන්න නේද වාහන සොඳහත්තිය හතලියහ වගේ එස්සේගේ වැඩි දුස්්‍රාවීල අපි ඔස්සේගේ වැඩි ස්නෙක තෙල්වර්ගයක් භාවිතා කරන්න පුළුගේ වැඩි අපි ෙටලු නිරණ කරන්න පුළහ හින හරි නේ ්්‍රාවිතාව වැඩි ස්නේක ෙල්වාගේයක් භාවිතා ක දුස්්‍රාවිතාව කියන්නේ ද්‍රවේක ගලායාමට ඇති බාධාව එනම් මේ බාධාව වැඩිවිෙනුවනි ගලායාමට තින බාධාව වැඩි වෙන ොනිපුති ය මේ කරනාව නිරාකරණය කරගන්න පුළුවන් යම් කාලයකට හරි ළඟ වග කන්නේ එෙක් කරමය රපාරක කරගන්න කල් දුෂ්්‍රාවිතාව වැඩි ස්නේක තෙල්වාගයක් භාවිතා කරන පුළුවන්. මෙ කලන් සිිටම් එක තිය එංජිමක. ඒවල සිිටටම් එකක් තියෙන එංජිමක. ජ පක් සිල්ි කරේමට පපයෝගෙන උපාන් තුලත් සිලන පදධතියක් තිය දරු රේඩටර ේ තිෙනව පංකාවතිනවා නදරුණු සිිලන පද්ධතියක කොටස්ටික තියෙනු නේද සිල පදේ ප්‍රාන කොටස්සිදට අපි හඳුන පුළන්මො රේඩටර ු පංකාවතිනො ෆෑන්නික බෝට පන්ප තින ප ේ ති න ේ න අපි කොටටික. අපන් අහනවා එංජිමක සිසිල් කිරීම සහ උපයෝගෙන උපාන් ඇතුලත් පද්ධතියේ රූප සටනක් පහත දැක්වේ අපන් ගහනවා ABCඩියයන කොටස් නම් කරන්න කියලා බලන්න ඔබ කොටස්ටි නිවරෙදිව නම්රලාති නොදි කර දරුන් ඒ කියන්නේ කෞදදු බලන් හරින මහරි බලන් ඒ කියන්නේ කවදදු මෙතින් රේඩීටරිය B කියන්නේ පංකාව ජලමාර්ගේ නැත්තන් ජලකංචුකේ ගලකුහර ජලමාර්ග සීමේ ජලමාර්ගේ ජල කුහර ජලකංචුක හඳන් ප මේ ජලමාර්ගගේ සීෝලින් පෙන්නුම් කළතින් රේඩීටරයට අදාළ කොටසක් දියවලින් පෙන්වු කලතිය ජල පිටවීම විර නැත්තන් අර ෙඩට පීඩනනි නිදහ කිරීමේ වැල්ල එක තම උඩින්තෙන් පීඩන නිහස් කිරීම වෑල්වේ තම උඩින්තන් රේඩීටරේ පංකාව අපි නම්කරම් කොටස් කැපිටල් ඒ කියන්නේ රේඩීට වේ ැපිටල් බෆෑන් එකන පංකාව ඊඩ පස්සේ ජලකංචුකයත් පංකාවට පස්සේ පංකාවට පස්සේ තියෙන්නේ ජල මාර්ගනතන් ජලකංචුකය ජල කුහරේ කිවත් හරි පීඩන විදහස් කිරීමේ කපාටේවැෑල්ල කවදඩකයන් ජලය පිටවීම විවරේ නැත්ම් පීඩ නිදහස්කි වෑල්වය විවරය එම නැත්තං පීඩන නිදහස්වීමී න එන්ජිම උපරිම කාර්යක්ක්ෂමතාවයක් පවතින උෂ්නත්වයක රඳවා ගැනීම තමයි දරුවනේ අප කියන්නේ විශේෂෙන්ම මේ සිසිලන පද්ධතිය මගින් සිදු කරන්නේ දරුවුණේ. එන්ජිම උපරිම කාරර්යක්ෂම තාවයක් පවතින උෂ්නත්ව පරාසේක පවත්වා ගැනීම සොඳහි දරුණේ මේ කූලින් සිිටම් එක නත්තන් ේඩීට පද්ධවීමේ කොටස් වැදගත්ත. එංජිම මොනොත් කිය කරගන්නද එන්ජිම. දන්නවා මේ එන්ජමේ හන ක්‍රියාවලේ දී එන්ජමේදී උපරිම තා තාප ප්‍රමාණයක් නිදහස් වන ම ද රත්වනවා ඇංජි එක මේක බලක්වා ගන්න ඔන්ජිම උපරිම කාර්යක්ෂම තාවයක පවතින උෂ්නත්තයක පවත්ව වගේනීම සදහතමයි දරුණේ සිල්ලන පද්ධතියක් භාවිතා කරන්න හොඳයි දරුණ අපිත්තටටික විනාඩි දහයක බ්‍රේකක් අරගන විශේ මි පට ද පපති දහක් බ්‍රේකහි පසනව අපි අනිත් ප්‍රශ්‍රතික සාච කරන්න පටන්ගන්න දලපු තාලත්ෙ. සස් පෙලට හා පහස්ශ්‍රේණය ශිෂ්‍යක්්‍ර විභාගයට සූදානම්බන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගොරුමඩුල්ලක් සමඟ DP එඩියුකේෂන් හර හා නොමිලේම ගෙනන සජීවී පන්තිමාලාව දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේ සිට සවස පහ දක්වා සඳුදා උදෑසන හතේ සිට දහය දක්වා සංයුක්ත ගනිතය දෘෂ්්‍යන්ත මහබතුගේ ගුරතුමන් උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා. ක ශාස්්‍රය එ මික්ඩාට් ගුරුතුමන් සවස තුනේ සිට පහදක්වා ශිෂ්‍යත්ව වැඩසටහන මංජුල මහෙන්ද්‍ර ගුරතුමන්. අඟහරුවාද උදැසන හතේ සිට දහය දක්වා, බෞද්ධ ශිෂ්ඨාචාරය පරත්මලානයේ රතන සිරිහිමි වැෑගන්තලේ ධම්මරතන හිමි උදැසන දහයයි දිහේ සිට එකයි තිහෙ දක්වා, සං්‍යවේදනය හා මාධ්‍යත්්‍යනය අසේල බ්ඩාරණයක ගුරතුමන්. සවස දෙකේ සිට පහ දක්වා. ව්‍යාපාරත්්‍යනය සුපුන් විිධානගමගේ ගුරතුමන්, බදාතා උදෑසන හතේ සිට දහය දක්වා. ගිනුම් කරණය සේනක විල්ලද්දර ගමගේ ගුරුතුමන්. උදෑසන දහයයි දිහේ සිට එකයි තිය දක්වා. සිංහල ශානක කිරින්දනය ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා, තාක්ෂණවේදය සඳහාවිද්‍යප ප්‍රදීප් ස්දිසානායක ගුරතුමන්. බ්‍රහස්පතින්දා උදෑසන හතය සිට දහය දක්වා ඉතිහාසය, ර දිසානායක ගුරතුමන්. උදෑසෙන දහයයි දිහේසිට එකයි තිය දක්වා, කෘෂිකර්ම විද්‍යාව සුදත් වික්‍රමරත්න ගුරුතුමන්, සවස දෙකේ සිට පහ දක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීමාල් හෙට්‍යාරචි ගුරතුමන්. සිකුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා දේශපාලන විද්‍යාව නිරෝෂන් ඩැඩිගමුව ගුරුතුමන්. උදෑසෙන දහයයි තිහේසිට එකයි තිය දක්වා, පූගෝල විද්‍යාව, ම්පත් අල්දිනිය ගුරුතුමාන් සවස දෙකේ සිට පහදක්වා ඉංජිනේරු තාක්ෂණවේදය මහිමල් ජයකොඩි ගුරතුමන් සෙන සුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා තොරතුරහා සං්‍යවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමාන් උදෑසන දහයයි තිහේ සිට එකයිතිය දක්වා බෞතික විද්‍යාව සී අතුකෝරල ගුරතුමාන් සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරතුමාන් ඉරිදා උදෑසන හතේ සිට දහය දක්වා රසායන විද්‍යාව ශ්‍රීණක් වික්‍රමසිංහ ගුරුතුමන් උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍ය ඉංග්‍රීසි RRA ජයවර්ධන ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරුතුමන් උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාකේ ජායකරන්නන ය ල් තාක්ෂණයඔස්සි අදම ඩDPියෝකන් YouTube නාලිකාවට පිරිසෙන්න්න ලස්ටෝ ඇප්ස්ටෝ හාත් හවාවි ඇබ්ගලරි හරහා ඩDPඩියකේෂන් ඇ් එක ඩවන්්ලෝඩ් කරගන්න. ඒ වගේම ටිග්‍රෑම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම ඩDP එඩියකේෂන් නිල ටිලිග්‍රෑම් ගුප් එකට නොමිලේ සම්බන්ධ වන්න සර සවිසහිනය වෙනුවෙන්වෙහෙසෙන මතු දිනක රට දිනවන. බුද්ධි බලකාය වෙනුවෙන්ම. ලංකාවේ ලොකුමන් Onlineයින් පාසලෙන්. ලංකාවේ ප්‍රවීනතම ගුරුවරුම් සමග අපොස උසස් පෙළ පාඩම්. කිවවාඒ සීමකාරි ගර්ශණ බලය යම් පුෘ්ට දෙ එකක් අතර ඒ පු්ට දෙක තෙරපී ඇති ප්‍රමාණය න්ඒ පු් අතර ිලම්භපතිි ක්‍රියාවට අනුවෝම සමානපාතිකයේ සාමාන්‍ය පෙලදී දරුවමන් එක්ක ගෙනගත් ඒ ද මාන තලය ගැට දැන්ඩ තියනවා දෝ අපි ෙනවා එහි අගේ හතලයි කියලා. එ ඔවුෝලෝ ප්‍රධාන වශයෙන් මුළුව රදාගන්න ඕන කාරණාව තමයි මේ කිසියම් තැනක සීමාව තියෙන්න්න න. බමීමමා ව්‍යගේයයි එක දකුණ සීමා ව්‍යගේයයි අගයන් දෙකළ මයි පැහැදදිලිවෝම පැහැදිලියෝම එක මගේතක යන්න දවසාකට ක්‍රියාවිහැද නවිෙන එකම පලවෙනිෙක් කතා කර නව්‍යතා සම්පදනයගේ ඉනොවේෂන් ට ගැනු පිරිමිබේදයක් නෑ ලොකු කුඩා බේදයක් නෑ වයිස බලපාන්න තැන්ුවය ඉටි පන්දම ගාවතියන වාතා අංශදයනවාද රත්වයනෝ පත්තුනනා මරතිදියගන ගක්ෂයා දන වාතානසුව පතුවිින් දහින් පංගු හත්ක් විරම දරුණය ොල දන්නවාම සාගර වලින් ජලයෙන් බැහල්තිීන් ප්‍රධාන වශයෙන් සාදර හා මුහුද වලතියනවා දරුණේ ජලයි ජක්කඩවල චල්ල සන්නජතා ගැන හිතුවත් ැරස් ැරි වංගුව කියයනකුට වංගු ඇතුල් පැත්ත බාතයි වංගුව පිට පැත්ත උසයි. ිද යිහ ිස්කන්ට මනි පේපස් තැපතේ අපි කලින් කතා කරා දත්ත ජීවර් චක්‍රය අති තුරත්ග. ේ කියය ප්‍රසාරණතාවය සහ රේකය ප්‍රසාරණය කියෙන කොනනිසෙන් පස්සේ ශේෂත්‍ර පල ප්‍රසාර ඒ අන්න උපදියුල්ලපට ගේන්න උපදිියුල් ප போනද අලත සක්ති අධදිරචදෝ ඉල්න්න ක්‍රිය දැමයමොත්ති නව. අගතතින්ගේ මුදල්ලබුණාම් සිද වම ලපාන්ක මක්ද මුදල් කියනවත්කම වැඩි වෙනවා.ඒවගේ නායගැති කනවත්කම අඩුව ඔබගේ සංකල්ප ගොඩ නැගුවට පස්සේ මේ ගැටලුවට අව තීරණ වඩ පුළුවන්. නැත්තා එක පාර ගාන බලපුවා හම ඔබට ගානහ දන්න බෑ. මම ඔබට දත්ත වර්ග ගැන කියලදඋන්නා සහ මේක්සෙල් ර්ක්ෂිට්ි ඇැතුල හසිරෙන ආකාර කහිපයක් කියෙද අේ දායනාකට් සක්ති කියල තැංගිල්ල කාර්ණිගලල් ඔඩු. එ පුකට ගොඩක් අයි සූත්‍රය යෙනවා උපරිම මිල විම සමතුළතුමිල වැඩි කිරීම සමතුලධ ප්‍රමාණය බෙදීම දෙක හැටීට අපි ඉස්සරලමයම් පරිසරයක සවභාවිකෝ හමෝන ශාක සත්තු අයින් කර අපි ටෝන අපිට ඕන සත්ව ඇතික එහම ගිහාම කිසියම් ආකාරයක පරිසරයඇත්ඒක ගැටීමක්ත ප වර්තනාංකය සෙවීමට භාවිතා කරන වීදුරු කුට්ටිය තියෙනවා හොුණ වගේ ප්‍රතිබිබියාද පේන කියලා දැන් ගොඩක් දුට සමපාත් වෙලා තියෙනෙ දෙපසට චරිත කරමින් බලනවා. තාපශක්කය මගින් දැන්විිඳන කළදාසිීය දිනි ගත්තපුකාල දැක්වා. එවට මමයි ො සියමන් බල රුකාරත ඔන්න හුමාලේ එන කොට බලන තලබම්බරයට මොකද වෙෙන්නේ කියලා. හරියටම අවධකෝනයෙන් ආවම කූරාභ්‍යන්තර පරාවාතනය පටන්ගන්නම කිරණය මේ මූනතේ අඩුමකෝනයෙන් එනවා කියල කියන්නේ මෙ යටමූ නතේ ඇතටම තමයියන් එව තිර අපින කොටස් හලස් හයක් එක දසම හතරයි හයයි සිරස් නලය හරා ඉහලට පැමිණ බලාන දැන් දරුවන්ට පේනවා හර බටේ ජලමටටම වේගෙන් ඉහල යන වස්ථාව ක්‍රෑම් තුන්සිියයට වඩා මදක් වැඩි ප්‍රමාණයක් තියෙන්න්නේලු බොටල් කලින්ීද සලුෂන් හැස්ටර්න් මිල්කීන් කාල. Right, different shapes, different sizes, and here I have three beakers uh, with water with different colors. යි දරුණේ අපි දිට යම්ම විශේෂෙන්ම මේතියෙන්නේ එන්ජිමක් සිල් රව ස යග උපා ගැතුල සිල්න පත්ද්තික කොටි දරුණන අපි නම්කර කැපිටල් ඒ මගින් රේඩියේටරේ නම්රලති දරනීම බොදන්නවා එජිමක් උපරි කාරයක්ෂ මතගෙන ෂ්නක්තයක පත්වා ගැනීමම සඳහහි දරුණ මේ සිල්න පද්ධතිය කෝලින් ිස්ටම ාවිතාා කරන්නන්නේ රේඩියටරේ කැපිටල් ඒෝලින් සහන් කල තියන දරුවරන කැපිටල් බ පංකාව ෆෑන් එක එඒ වගේ සීමේ ජල මාර්ග දරුණ පෙන්නුම් කලතින් ජලකංචුකේ නැත්තන් අපිට ජලකර විද හඳුන පුළන් දරුවුණ කැපිටල් ඩීලින් කැපටල් ජවලින් ජලය පිටබීම වරනතම් පිඩන නිහස් කිරීමේ කපාටය දරුණ පෙන්නුම් කරනවා විශේෂෙන්ම ඩීටර තුළ හොඳ පිදිරිටියම් ඩරි පංකාව කැපිටල් ලේ මගින් යෆෑන් එක ජල මාර්ගෙන තන් ජලකං්චුකය ජල කූහරය දරුවනි දීමගින් ජල පිටවීම විවරීම නත් අපිට පිීට නිදහස් රීමේ වැෑල්වය හදුල්ල දෙන්න පුළන් දරුවුණේ හොඳයි ත කැපිටල් හා සීකොටස්සුල කාරය බැගින් සදාහන් කරන්න ක ෙනන දරුවනේ කැපිටල් ඒසාහ සීකොටස්සුල කාරය සදාහන් කරන්න ෙන කැපිටල් ඒ රේඩීටරේ මගින් දරුවන ජලෙහි උෂ්නත්තය ඉතා විශාල ලෝහමය ශේෂත්‍ර පලයක් වෙත පැතිරිවීම සුද්ධ කරනවා දරුන් ජලී උෂ්නක්තිය බලන් රේඩීටරයේ මගින් මොකද දරුවුණනි කරන්නේ ජලහි උෂ්නත්වය ඉතා විශාල ලෝහමය ශේෂත්‍රඵලයක් වෙත පැතිරිවීම සිදුකර රේඩීටේ කාරරිබාරි එෙක් උපාන්ගේ කාරය සදහ කරන්න කය දරුවුණේ රෙඩියටරේ කාරය සඳහන් කරොත් රේඩීටරේ මගින් දරුවනේ මේ ජලයහි උෂ්නත්ය ඉතා විශාල ලෝහම මේ ශේෂත්‍ර පාලයක් වෙත පැතිරවීම සුදුකරනු අදරුවනි එමගින් තමයි විශේෂයෙන්ම මේ විශේෂයෙන්න්ජිමක් ක්‍රියාත්මක වීමේදී මේ ධහන ක්‍රියාවලේදී මේ ඇතිවන අධිකතා අපේ අවසෝසනය කර ගැනීම සදාහ මේ ජලය මගින් අවශෝෂන කරගන්න අපේ දරුවන මොකද කරන්නේ රෙඩියටේ මගින් මේ ජලහි ෂ්නත්තේ තා විශාල ලෝ මේ ේත්‍ර පලයක් වෙත පැතිවවීම සිදු කරුලබනවා එමගින් තමයි වඩාත් කාරයක්ෂමතාවය පවතින ෂ්නත්වයක එජිම පවත්වාගන් ඒ ස දහයි වැදගත්වෙන දරුවන මේ ජලය තාපවත්වීම සිද්ධ වෙනවා මේ එංජිමින් ක්‍රියාකාරිීත්වයයේදී දාහනයේ දී ඇතිව වෙන තාපය එෙන්ජිමක ක්‍රියාකාරිීතවය ද එංජිමක ක්‍රියාකාරිතය මගින් නැතවන තාපේ දරුවනේ මේ ජලය මගින් අආවසෝෂනය කරගන්න න ෑන මග මොද ලමයි කරන්න. සුලන්දාරා වක් බාහිර වයිගෝලයේ සිට මොකද කරන්නේ රේඩියේටර්රේ හරහා හරේඩියටර්රේට ඒ හරහා ඇතුළට ඇද ගැනීම සිදු කරනු. ද අපි බලනවා වාන කීට කරන න ප බල්වා නද. ෙඩියට ේ සද ල ඩ ට ද කිය බොක ද කිය ම ෑනෙ වැඩ කන බලන්නන ේඩේට දයි ෑන එකක් වැඩ කන්නන ොට පම්ි ලනද. ොට පම්පික්ත් බලන්න ගමම්ම. ක් ගැටුවක් නැත්තන් ෙලීම කියන හිනන්ගේ ගැස්කට් ගහිල්ල ඉන්න කියලා එංජින එක ේ එක ගැල මොදරන්න නේ ගැස්කට් මර කරන්න වෙනවා ගැස්කට් මර කරන්ඩනවා හරි ඉහිනං මේෆෑන් එක මගින් පංකාව මගින් සුළම්දාරාවක් බාහිරවායි ගෝලි ඉඳලාමී බලන් රෙඩටරය හර හා ඇතුළත තෑද ගැනීමක් ශවිද්ධය නොමීවල වි සුළන්දාරාවක් බාහිරවා ගෝලි දම්මකද කරන්නේ ටේ හරහා ඇතුළට ඇද ගැනීමක් සිද්ධව වෙනවා පංකාවමගේ ඒකනි ෆෑන්නිික වැඩටරන්නේ ක්‍රියත්මක වන්න වේගී කරකන්න ෆෑන්නිික නේදරුුණ ෆෑනිිකත් වැඩ නැත්තන්නේ වැඩ එ ය බලන පිසල්ල නලවල බ්ෝල තියව කියල බලන න ඒනම් මෙබලන් ෆෑන්නිික හරහා මොකදන්න බාහිරින් මේවායිධාරාවක් ඇතුළතට ඇදගැනීම සිද්ධවෙන්නේ පංකාව හරහා. එනම් ජලමාර්ගය ංචුක ජල කුහර වලකාරය බලුව අපිැන් එක පංකාවි කාරය මොකදද සුලන්දාරාවක් බාහිර වයිගෝලය සිට රේඩීටරය හරහා ඇතුළොතට ඇද ගැනීම ජලමාර්ග ජල කුහර සීමමගින් පෙන්නුම් කරන්න ජලමාර්ග ජලකංචුකේ ජලකුහර මොකද කරන්න ජල මාර්ගලෙන් ජලකුහර ජලකංචුකම් එංජි මෙිහි තාපේ නිපද වන කොටස්සුල ඳලා තාපේ ලබාගන තාපේ අවසෝෂනය කරගෙන රේඩීටරේ වෙත ගෙනනීමමයි සිද්ධී එංජි මේේ තාපේ නිපදවන කොටස්සු ඉඳලා ඒහිට්ටේ අවසෝසනය කරගෙන තාපේ මොකද කරන තාපුවත් වූ ජලය තාපය අවසෝසනය කර රේඩීතත කිෙනල්ලා ගෙන මයි දරුණ සිදදුරු ලබන් එංජිමේ තාපේ ඉනිප දුන කොටස්සුල සිට තාේ ලබාගෙන තාපොත් ව ජලයේ රඩටරේ විතට රැගෙනනීමයි දරුණ සිදු කරන්නේ ඒ හරහා ජලකංචුකේ ජලමාර්ග ජලකූර හරහා ABC කොටස්සුල ලක්ෂණ අයහන් හරි බලන මේ මාර්ග පෙන්නුම් කල තිනො දරුවුණ බලන්න ගානක් තියෙනි දරුවුණේ අපි ගානට යමු අංකශෝදනය කල් අපි ගණනය කිරීමක් තියෙනවා එක්තර ගොවියෙක් තම වගාභූමී වල් මර්ධනී සඳහා ලවේග ඉසිනනියන්තරයක් භාවිතා කරලතින. වන්න බලන්න ලවේග ඉස්නනි අන්ත්‍රයක් භාවිතා කරලතින්. එනම් නැප්සැක් බලවේගාකාරී ඉශනනියන්ත්‍රයක් වෙන් නැති. වල් මරධනය සොඳහා වල්නාශකයක් ශේෂත්‍රීයට ඇම සඳ නප්සක් බලවේගාකාර ඉශනනියන්තරයක් භාවිතා කරලතිී. යන්ත්‍රානු සාරයෙන් බිධ තිසිනයන්ත්‍රතියනවා මෙද දීර කුඩු කැට ඕනම එකක් අපි කිවේ නැ්සැක් ලවේගාකාරීශනණයන්ත්‍රයක් මගින් පලිබෝධනනාසක දර ලිබෝදනාසක කැටකුඩු ඕනෑ එකක් සේස්තයට ස්කාරෙක්ෂම යෙදීමම් සොදහම උපකරන්නේ භාවිතා කරන්න පුළුවන් කියර. එන ගොවි මහත්ත එක් ොද කරන්නේ. එක්ර ගොවියක් තම ගාබූේ වල්මර්රන සොහ ීඩ කන්ටෝල් කරන්න වල් පැටි පාල කිරීම සඳහ බලවේ ගිසිර අන්ත්‍රයක් භාවිතා කලේ එයා බලවේ ගිසන අන්ත්‍රයක් භාවිතා කරලතින්. වල්නාශකයෙන් මිල්ලීට එදදස් දෙසයක් හෙක්ටයාරයකට යෙද යුතු බව මේ බල. පි බලමුදර ගොයි මහත්ෙක්බලන් තම වගාබූ මේ වල්මර්ධනය සොදා පොච්චරද බලවේ කිිෂ්ණ න්තයක් භාවිතා කළේ වාසකේ මිලීට දෙලිය ඒන ලිටකයිදස්ම දෙකක්නේ ලිට මලිට හයි ක ලබි දන්නවානේ හෙක්ටරකෙ ද බවල්නාස්සක බෝතලය සහන් වෙ ති න වනාසක බෝතරය සහන් වෙලා තියෙනවාවල බලවේ කිසිරයන් වල්නාශකයෙන් මිල්ලීට එදදස් දෙසිිය හෙක්ටර එකට යොදන්න නොවලු මෙබල හෙක්ටර එකකට යද යුතු ප්‍රමාණයල හෙක්ට එක යද යුතු දර ප්‍රමාණක කොච්චරද ඉදද දෙසයි මල්ලට මිල්ලීට එද දෙසක ප්‍රමාණයක් ගොයි මහත්තයට මෙ එක්තර ගොවියෙක් තම වගා භූමිහි වල්මර්ධනය සඳහා බලවේ ගිස්ෂනය අන්ත්‍රයක් භාවිතා කළේය වල්නාසකෙන් මිල්ලීට එදදස් දෙසියයක් එෙක්ට්‍රියාරයකට ඉදිී යුතු බව වල්නාසක බෝතලය සඳහන් වෙලා තියන බෝතලය සඳහන් වෙලා තියෙනවා අලු මේ බෝතල ලේබලයක සඳහන් වෙලා තියෙනවලු එකයි හෙක්ටියර් සඳහා හෙක්ටයාර් එකක් සඳහා ඒටික හොඳට කියලා තේරු ගන්න නනි දරුණමින් හෙක්ටර් එකක් සඳහා ඉදද දෙසයි එමල් ඉදදයි එමල් ලීට රම් කොච්චරද බලන්න දපුුතේ ඉදද දෙසයිල් සමානයි එකයි දස්සම දෙකයි ලීටර් ලීට එකයිදසුම දෙක ප්‍රමාණයක් යොදන්න ඕනේ දිීරිසේ පල මීටර පහක්ද දිීරිසීමේ පළල කොච්ච රද දරුවුණේ දරිසේ පලල මීටර පහයි දරිසීමේ පල දිරතින දරුණේ පාටා කපිටලයා ගන්න පුුවන් මේ බලන්න දේරස මේ පලල කොච්චරද දියරිසේ පලල මීටර් පහයි පහයි මතකද දීරිසීමේ ශේෂත්‍ර පලය අපි ව එ වර්ගමීටුර කියලාපි හවා ගත්තා මතකද දීරිසීමේ ශේෂත්‍ර පලය නිකං ඒත් ්ටක් මතක් කරගත්තොත්මොකොද මේ මල රිේ ශෂේත්‍ර පල මතද අපි වර්ගමීට කිය හොයා ගත්තා දිරිසීමේ පලල නේ දෙ නම් මේ පහයි එම් කියල දීලතින් දිරිසේ පලන මීත්‍ර පහක් කියල දයදී බලන්දී දත්ත ටික දුන්නකවන්ට අක්ගාල කමානුකූලව අපි ඒවත් සඳහන් කරගන්න නේසියතුර එතකොට එනම් දීරරිස්සේ පල මීට්‍ර පහක්ද විනාඩියක් තුළොය ඇවිද කිය දුර මීට පණහක්ද නම් විනාඩියක් තුළ ඇවිදගෙන ගිය දුර කොච්චරද මීට්‍ර පණහයි හරි එ ්ලො හැුද විනාඩියත් තුළ ඇවිදගිය දුරත් තියෙනවා විනාඩියක් තුළ ඇවිදගිය දුර එ විනාඩියක් තුළ ඇවිදගිය දුර එඒල් කියද දසේ මේ පලල රැබ්ල පහයි මීටර ඕ විනාඩියක් තුළ ඇවිදගිය දුර මීට්‍ර පණහක් අන්න විනාඩියක් තුළ ඇවිත කියිය දුර තියෙනවා මීටට පරහයි විනාඩියක් තුළ ඇවිද කියිය දුර තිෙනවා මීට්‍ර පණහයි විනාාඩියක් තුළ ඇවිද කියිය දුර මීට පරහයි අපි බලමුද ්‍රප්ලිේ කියකෙද පස්වරක් බිඳුවයි නද පස්සරක් බිඳුවයි පස්සවරක් පහ විසි පහයි මෙතන මීට වර්ග මීට්‍ර විනාෝනේ. ස්ක මීටස් දෙසය පරහයි හරි පස්සර බිින්දුුවයි පස්සරක් පාවිශ පායි ඉස්කයා මීටස් දෙසය පණහයි මොකදද දිීරිසීමේ සේෂත්‍ර පලේ මොකද අප අපේ අහන්නේ මිනිුත්තුවකදී බලන් ඇවිදිගේ දුරමීට පරහක් නම් මිනිුත්තුවකදී දීරිසින භූමිය වර්ග පලය ගන්නේ කරන්න කියන්නේ මිනිත්තුවදකදී දීරිස්සන භූමියය වර්ග පලය කොච්චල දරුවනේ මෙන් අපි ගලනය කර දෙ පනහයි වර්ගමීට ර දෙ පයි වර්ගමීට දිට පි තුර සඳහන් වෙලා තියෙනවා නේද ර ඉමට දෙසිය පනයි බලන්න එතකුට මේ දේවල්ටි අපි අ අංකශවෝදධනයේ දී මුලින් ගණනය කර ගන මෙතන ලොකුවට ගානක් වගේ දීලා තියෙනවා බය කරඩ වගේ නමුත් නිකාම්ම ආදේශ කරලා ආදේශ කරලා ගුණ කිරීමක් කරලා පිළිතුරගන්න ඉතින්. ඉති ඒක ඔබ මේනි පස්ටල්ට පිළතුර ල හරුුවල තියෙන එක පට විභාග මිවාය ගාන ද හින සු ගාන දෙදක්ක ගම බයවෙනවා. සාමාන්‍ය සරල ගානක්. ඉතින් මේකට අදාල සිද්ධාන් කොටසු විතරක් බල මේක ප්‍රැක්ටිස් කරලා ගාන හද තිබෙනනැත් ම්මොද දරුණ. भा බ කටත් කලබලना බ बहुतහම न भෝනක ගන दීල න්න කියලා देखහෙම बයානක ගන ළමයිට හදන්ඩ බැරිව වෙන ගනන් කවමදාවත් විभाග ति දරුණේ देන්න නැෑ है इතිංඒ विශේෂෙන් මෙතनीද අවධාरणය කරන්න නිदපුත එක නිසා इතාම අවබෝधයෙන් में विවරණ කටයුතු කරන්න भवारන පශපත්त्रර विෝගතමාदि පश्ුමत्रර राජना පश्්පत्त्र विवරණය කර හැක प පම भाग लिया एक විशේषෙන් සधन विवृत्ति අප අහනවා ඔහුට හෙක්ටර එකට හෙක්ටාර හෙක්ටර භූමි ප්‍රමාණයකට දිරිසීමට ගතව වන කාලයේ ගණනය කරන්න කියෙනන දරුණ. හෙක්ටියරට දිරිසීමට ගතවන කාලේ ඉන්න දරුණේ ගණනය කල තියෙනවා ශේෂ්්‍රපලයේ කොච්චරද දරුණි මිබලඩ හෙක්ටාරකට කොච්චරකටද හෙක්ටාරයහිකට මිබල හෙක්ට ර්යක ූමි ප්‍රමාණයට දේ සීමම තවන කාලේ දරුණ ගන්නන්නේ කරන්න නොම බලන් හක්ටාරි එකක් යන වර්ගමීට දදාහක ප්‍රමාණයක් නං මෙ බලන් මෙතන කොච්චරද දරුණේ දෙසේ පනහයි මිනිත්තුවට වර්ගමීටම එනං අපිට ඒනුවේ සුලු කරල ගන්න පලන්න පුළුවන් දරුණේ මිනිතු හතලක කාලයක් ගතවිනෝක කියලා. හිට හෙක්ටයාර එකට හෙක්්‍යරකක්යන වර්ගමීට දහදා භූම ප්‍රමාණයක් හක්ට රරික් යන වර්ගමට හදා ූම ප්‍රමාණක. ඒ බේදනවා මේ බලන් බෑකට මේදීට අපිට මිනිත්තුවලට මේක එනම් මිනිත්තුවට මිනිත්තුවූ හතල්ක කාලයක් ගත වෙන අදර වුණේ සොඳහා අදාල් සූත්‍රයට ආදේශ කරලා දන්නේ කරන්න පුළුව අප හනෝ හෙක්ටේයායක භූමයක් ආවරණය කිරීම සඳහා ඔහුඉස්සින මුළු දීර ප්‍රමාණය ගන්නන්නේ කරන්න කෙලා එන මුළ දියර ප්‍රමාය ගන්නේ කරන්න ෙන හෙක්ටේ රයක මනිත්වකට එසන න්ත්‍රෙන් පටව දර ප්‍රමා පි දර තින කොච්චරද මනිත්තුකට ඉසන න්ත්‍රය ඉ පිටවන දීර ප්‍රමාණ අට සයි මෙල් කියල් එනම් අප ප හන්නේ හෙක්ටයායක භූමයක් ආරණයකිරීම සඳහා හසන මුලු දීර ප්‍රමාණය ගන්නේ කරන්න කියල. එනම් දරුවුණේ බලන්න අපිට හතලියහ වැඩිකිරීම මටසය අපිට මිල්ලීට බලන්න මිතන මට රෝල න තිස් දෙදදාහයි ලීට්‍ර තිස් දෙකය කළ දරුණනේ අපිට සඳහන් කරගන්න පුළුවන් කොච්චලදමි. නික ස याන්ත්‍රෙන් පිට දීர ප්‍රමාණ නහ එන ල්லாම අපින හෙක්ට්‍යරයක අපි ව හෙක්ටයාරයක බூමයක් ආවර්මය කිරීම සඳහා ஓස මුළ දීර ප්‍රමා ගන්න කර මනිතුවක டிසන න්ත්‍රයෙන් පිට දීர ප්‍රමාණ අටසයයි කිය දීල දීීම. එන වැඩ කරන ොච්චද. අපිට ලැබච් මිනිත්තු ගනි. කෙලීම ගාන හදාන පුළුවන් හතලීමි කිරීමට යි, ලිට තුද දෙසය තා ලී තිස් දෙයි හ. ැකි දරිතාව ීට දසයක් නම් කැපසිටික ලීටේ දසයක් නම් තැකි දාර්තාව ැන්ක ැක දාන්නන පුළන් ලීට ප්‍රමාණ ැන්කේ කැපසිටක දීරතිී. තැන්කි ධර්තාාව ලීට දසයක් නම් එක් වරකට ටැන්කට මිට කළියයතු වල්නාසක ප්‍රමාණය කොච්චරද කියලාන මෙබලන් ඉසයුතු ටැන්කි ගණන එම් කොච්චරදදරනි තිස් දෙකයිගේ පහම ප්‍රමාණ මුළු ප්‍රමාණය තිස්්දක දසිම්බිඳම ටැන්කික ගන දෙකයි ටැංකකට වරකදී මිශ්‍ර කළ යුතු වල්ාසක ප්‍රමාණය වෙන්නේ මෙන්නර යුදන ප්‍රමාණයදයන එ ේ බෙදීම මතකද අප ලේබල්ල එකම ගහලති බන්නේ කොච ප්‍රමාණය තිකල එද හක්ටායකට යොදන ප්‍රමාණය එද මල්ලීටර කියල ඒනම් අපි යුදතු වල්නාසක ප්‍රමාණය එද දෙසය බෙදීම දෙක හසියිමල්ල එන ඒක හරි. ඒ පිර පි ටැන්කි දරිතාව ිට්‍ර දශයයක් ද තින ැන්ක කැපසිි ලිට දසයක් නම් එක් වරකට ටැන්කට මිස්ත්‍ර කළලයුතු වල්නාසක ප්‍රමාණය කොච්චරද. එක්වට මිත්‍රර න වල්නාාසක ප්‍රමාණය අපිට හොෝගන්න පුලුවන් තිස්් දෙක බෙදීම දසය ටැන්කි ප්‍රමාණය තැන්කි ගී අද ස්සියුතු ටැන්කි ගරන්න ටැකි දෙකයි තැකි දෙකක් ලෑස්සිිකරගණඩ නොහනම් දිද සීම සඳහනද තැන්කි දෙක් ලෑස්තිකර ගඩ වෙනවා. එනම් ටැන්කකට වරකදී යෙද යුතු වල්නාාසක ප්‍රමාණය. ධර්තා මචරනං වරකදි ැන්කට දන්නනු වල්ාස ප්‍රමාණය සම්පූර්ණ හෙක්්ටාරයක් සොඳහාම යොදන වල්නාසක ප්‍රමාණේ දාලා තිනො එදත් දෙෙසය කියලා ලබල වල්න්නස ලබල සඳහන් ලතියන එහනම් අපිට කෙලිම සඳන් කරන්න පුළුවන් තැන්කට වරකදී දයුතු වල්න්නාසක ප්‍රමාණ හනම් එදදාත් දෙසක් සම්පූර්ණය නම් අපිට ටැන්කි දෙකක් යුතුුදු ටැන්කයන දෙකයි එනම් එදස් දෙස පදීමම දෙකයි වරකදිී ටැන්කට යොදන්න ඕන වල්ාසක ප්‍රමාණ මිල්ලිට හයිසිියයක් කියල අපිට සඳන්ර පුල ටහසි කියල සඳහන් කර පුළන් එන දරුණනි ඉතාමත්ම පැහැදිලීමේ ගරණනය කිරීම. අප අනහනි ප්‍රස්ටිට පාත උපරන පහත දීඇත්තේ බිම් සැකසීමේ කටයුතු සඳහා බහුලෝ භාවිත කර නොපකරනයක් අපි දන්නවා බිම් සැකසීම කියලකේ පහම දරුවන බිම් සැකසීමේ කටයුත්ත සිදු කරන්නේ අපි යම් කිසි ඉඩමක භූමියක පැලහු බීජ සම්ස්ථාපන සොඳහා දරුවනි, සංස්ථාපනය සිදු කරන්න වගේම එමගින් විශේෂයෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා මේ බාහිර පරිසරේ ෞතික වශයෙන් මේ පස පසේ භෞතික පරිසරේ නියම ආකාරයට සකස්කර ගැනීමයිදරුවුණේ බිම් සැසීම කියළ කියන්. එම් බිම් සැකසීමේදී දරුවුණේ මොකක්ද ඇයි අපි බිම් සැකසීම සිදු කරන්නේ බිම් සැසීම කියලා කියනකොටම බිම් සැසීම කියැ මොකක්ද කියන එක ැනවට අවබෝධයක් ලබාගන්ඩද වශයනවා. එනම් දරුවුණ යම් ඉඩමක ශේෂත්‍රයක භූමියක බෝග වගා කරන්න බලාපොරොත්තුන ඉඩමක් තමයි ශේත්‍රයක් කියන බෝග වගා කරලති නිර්මක් ශේත්‍රයක්යෙන් ඉඩ භූමියක අපි පැළහෝ බීජ සම්ස්ථාපනයේ සඳහා නම් පැළහා බීජ සංස්ථාපනය මග උපරිම පළදාවක් ලබාගන්න ඒ භූමිය සකස් කිරීම නද දරුවනේ භූමියය භෞතික වශයෙන් සකස්කිරීම දරුවුණ අපි බිම් සැසීම කියලාෙන භූමිය ෞතික ස්භාව අපිට සකස් කරණඩ වශය වෙන බිම් සැකසීමේ සඳහා සිදු කරන්නන එනං යම් කිසි භූමියක්ක බිම් සැකසීම සිදු කරන්නේ ඇයි ඒ භූමියය එක්කො පැළ නැත්තම් බීජ සංස්ථාපනය කරන්න බීජ හිතවන්. ඒ හිටවල වැඩිය අස් වන්නක් ලබා ගණ්ඩවශ්‍ය වෙන එං ඒ සඳහා භෞතික වශයෙන් භූමිය කිීම ත දරුණ බිම් සැකසීමේ සිදු කරන්න ම් ප්‍රධාන වශයෙන් බිම් සැකසීම කටයුතුවිද ප්‍රාමක බිම ක සිදු කරු දරුණ කලින් පෙර බෝග වගාරන්නවා අද භූමියයක්කෝ බෝග වගා නොකරන ද භූමියක පස කැපීම ඒ වගේම පස පෙරලීම දරුවනේ සිදු කරන්න අවශ්‍ය වෙන පස හැරීම පස කැපීම පස කැපීම සිදු කරන්න පෙරමේ ද පස හැරීම ඒ වගේම දරුවනේ අපි දන්නවා මේ කැටයි පස පෙරලීම සිදු කරනු ාථමක බිම් සැසීමේදී පසක් පෙලීම සිදුරවා කල හල වනේ පාථම ිම් සැකීම සිදු කරන්නේ කලින් බෝග වග කලද භූමියකට හෝ පෙර බෝග වගාන කොළ භූමියක තදව උපස බුරුල් රීම සඳහා ද වෙච්ච පස බරල් කරන්න දරුවනේ ශේෂයෙන් පස කැපීමම් ඒවාගේම පස හැරීම පස පෙරලීම මේ කටයුතු සිදු කරන්න වශනවා අදරුවුණ මේ සඳහ අපිදන්න උදැල් මුල්ුව වගේ උපකරණ ඒ වගේම නගුල් භාවිතා කරනවා අදරුවනේ ලී නගුල ය අඩනගුල ගැමල ගල ලතිතේ භවිතා කරල තින ඒගේම තැටින ගුල භාවිතාගරන්නවා දරුණේ ජපන් පරිවත්වෙන ගුල උපපස්නගුල මේ දරුණේ මේ සඳහා භාවිතා කරනු ඒවාගේ ද්‍රවිතික ිම්සැකසීමේද මේ ප්‍රාතිමික බිම්සැකිරීම සිදු කරපු ූෝමක කැට පොඩිකිරීම ඒවගේම පස් මිෂ්්‍ර කිරීම ඒවගේම පස අපි දන්නවා විශේෂයෙන්ම මේයා පස මට්ටම් කිරීමේ කටයුතු සාහ වැටි දමීම සහ රිජරේ භාවිතාකරන වනද රොට විටරේ භාවිතාකරනවා දීවිතික බිම් සැසීමේ උපකරන දියට මට්ටම් පෝරුව බ උදල්ල භාවිතා කරනවා මුල්ලුව භාවිතා කරනු මට්ටම්පූරුව භාවිතාක කනු වනේ දරුණේ තැටිපූරුව භාවිතා කරනු පෝරුවර්ග භාවිතා කරනු අනේ ඉතිං විශේෂයෙන්ම මේ දීවිතික බිම් සැකිසීමටයුතු සඳ ගේමොකුණ ුල ාවිතක දයිතික ිසැම කටයුතු සඳ. ඒ වගේ ම අතුරු යත්්ගෑමි කටි ල්තිවා. වගේ ශේත්‍රී බෝග සම්ස්ථාපනය කරලා බෝග වගේශේත්‍රයේ බෝග පවතින කාලේදදි සිදුකරන ක්‍රියාකාරකම්. යම්කිසි බෝග වග ශේත්‍රයක භූමක ඉඩමක බෝග සම්ස්ථාපනය කරපු අවස්ථාව දම් එගන බෝග පැල බීජ සිටවල සම්ස්ථාපනය කර පවස්ථාවන මේ ව ශේත්‍රය තුළ ඉඩමතුළ බෝග පවතින කාලසේීමමාව තුළ සිදු කරුණුල මුණ ක්‍රාකාරකම්තිය නොදරුණ. මොන අදරුණේ මේ ක්‍රියාකාරකම් තම අතුරු ද්‍යම ක්‍රියාකාරකම් කන පස් ලම් කිරීම පස බුරුල් කිරීම. ඒවගේම දරුව නිමොනොද වල් පැළ පාලනයේ ඇැදරුණ මේටයුතු තියන පෝරයේදීම කටයුතු මේ කටයුතු තිනවා දරුණ එන මනවාද වල් පැලපාලනේ කටයුතු පස බුරුල් කිරීම කටයුතු පස් ලං කිරීම කටයුතුම මේ පස් මිශ්්‍ර කරන ලම් කිරීම කටයුතු පෝරයදීම කටයුතු ඒවගේම වල් පළ පාලනයේ සිදු කරන්න කටයුතු මෙන්න්න මේ කටයුතු තිෙන මේ කටයුතු සඳහා භාවිත කන ූපරනතින දරුණ. හෝ වර්ගතිය වීඩ කන්ටෝල් කරන වීඩර තියනෙනොදරුණේ කෝනෝ වීඩරය හ මේ වීඩර වර්ගතියන ොදරුණ හෝ උපකරම තියෙනවා ඉති මෙන්න මේ උපරන ඒවාගේම අමුලු භාවිතා කරනවානි දරුණ මේ අපි අපගේ උදැල්ල භාවිතා කරනවා ඉ මෙන්න මේ අතුරත් ගෑම මේ උපකරණ භාවිතා කරන්නේ මේ කියපුටයුතු සඳහා අතුරත් ගෑම මේ කටයුතු සොඳ මෙන්න මේ කටයවු සොඳහා මේ උපරන භවිතා කරනවා ඇති මේ අපිතා කරපු සහර මේ උපකරණ විශේෂෙන්ම ටෙක්රෝට ඇන්දල භාවි කරන සරද ෙක්ටේට ඇදල භාවිතර උපරතින දරෝද ටක්වේට භාවිතා කරල භාවිත කරන්න නගොල් උපකරන වර්ගතයෙන් තේ ගත් විශේෂෙන් අපි සලිකිලිමත්තය නො දේ පුතතිය එෙන සහන් කිරීම වටින හොඳයි දරුන් එන අපහන්නේ පාහ දීඇත්තේ බිම්සැ සීම කටයල් සඳහමේ භාවිතා කරන නගුල් වර්ගයක් උපකරණය එන බල උපරන දක් ම ගොල න්න මොද ක දරුව ේ නඋපර බල රටටයක්ති රොටවේට යක්ති නේ දීවිතික බිම්සකීම සොඳහා අවිශේෂෙන් ඔබාන දරුණ රිජරය ොට වේටර න උපාන්ග භාවිතා කරන අදීක ිසකසීමේ දන රිජරේ වැටිසාහ ඇලිබ දැීම සඳහා රිජරය භවිතා කරන්නේ දැනටමත්තව බේ ක්‍රියාවලි දන් එනම් මොකක්ද දරුවම මේ උපකරණ රොටවේටරය නම් කරණය උපරණ කදරුණ රටවේටර නම් කරන්න උපකරන්න මෙම උපකරණය ක්‍රියා කරවීමට අවශ්‍ය කරකැවුම් බලය ලබා ගැනීමට භාවිතා කන්න ටැක්ටර එක තිෙන උපාන්ගේ මොකක්ද කියනු මේ බලන් පීට ඩ නැතන් ජවගනු දන්්ඩයි මේ සඳහා භාවිතා කරනබ දැන්ටමත් දන්නටෝ දන් ටැක්ේගතින උපාන්ගේ තමයි මේ සඳහා භවිතා කන පිටෝ දඩ නැත්තන් ජවගු දන්ඩ භාවිතා කරන්න දරුණසිරෝද ටක්ටරක්ෝ දන්න නැතන් ජවගනු දඩ කියලපි කිය නම් කරම පට දන්ඩ ජවෝ දන්න ඇතන් ජවගනු දන්්ඩ භාවිතා කරනවා දරුවුණි. හොඳ ඇැි බලමු පීවගාවේ දී ප්‍රාථමික බිම් සැසීම සොඳකාාවේ නත් උපකරණයක් භාවිතා නොකරම මෙම උපකරණයේ භාවිතා කිරීම බහුලෝ දක්නට ලැබි ඒ සදා කුම්ඹරු සෝදානම් කිරීමේදී. ගොවීන් අනුගමනය කරන්න පූර්ණ පූර්ව ක්‍රියාකාරකමක් මොකද කියලාහනු. එනම් පුතියහන්නේ වී වගාවේදී ප්‍රාතිමික බිම් සැකසීම සඳහා. අපි දන්නව තදවෙච්ච පසක් බුරුල් කරන්න. ඒ වගේ මනේ දරුණ පස කැපීම පස හැරීම පස පෙරලීමේ කටයුතු සිදු කරන්න අවශ්‍යයන අදරුවනේ හෙනම් අපිදන්නවා ප්‍රාථමික බිම් සැකීමේද වගේ ම දතික බිම් සැකීමේද මේ රොටීටරය භාවිතා කරන ලබනු එනම් අහනවා. වී වගාවේදී ප්‍රාථමක බිම්සැකසීම සඳහා වෙනත් උපකරණයක් භාවිතා නොකරම මෙම උපරණයේ භාවිතා කිරීම බහලුවව දක්න ලැබේ ඒ සඳහා කුඹරු සූදානම් කිරීමේදී ගොවීන් අනුගමනය කරන පූර්ව ක්‍රියාකාරකමක් මොකද කියලායි දරුවනය හන් එ අප බල මොකද්දේ පූර් ක්‍රාකාරකම කියලා කුමරේ වල්මර්ධනය සඳහා වල්නාසකයේ දී එනම් ඔබ අහල ඇති වල්මර්ධනය සඳහා වල්නාසකේද සිදු කරනා කුම්රුවල නාසක එදවනට පස්සේ මයි ඔබ දන්නවා මේ වතුර ැදීම් සිදු කරලා මේවල්දි දන්නවා ට පස සීවිසෑම කටයුතු සිදුකරන්න එතුරන ගොදීම අපි දන්නවා ජලයට අටවෙලා මේවා පසට අටවෙලා මේවාම අයම සිද්ධිය නොවල් පෙලටි එනම් උඹරේවල් මර්ධනී සඳහා වල්නාසික දීමයි සිදුකරන්නේ දරුවුන් පූර ප්‍රතිකාරයක් විදිහයට පූර්ව සිදු කරන ක්‍රමයක් විදිට කුබරේවල් මර්ධනය සඳහා වල්නාසක දනා මේේ වල් නාශකක් දැන්න ගොඩත් අහන කරලතිී. එකත් හේතුවක් වල්නාශක ඉදීම මගින් වල් තෝරා නසා නසන වල්නාාශක වර්ගති නව පපුති අපි ඇත්තර්ම දන්නවා මේ බගොයම ආස්ෘතුව වැඩෙන පල්පත්‍ර තුනවර්ග පනන්නවර්ග විදියට ල් පැලඇට හඳුන් ගොජරි බජරි වේල්මාරු තුනෙසතුන් හරිය ගරාපලා බට දැල්වැනි විශේෂයෙන් අපි සදහන් කරන්නඕන මේ වල්නාශක වල් වල් පැලටි වර්ග වල් පලටත් අපි පලිබෝධක විදිට හඳුන්නනි. ප්‍රධාන බෝගයට අමතරෝ ඒ හා තරග කාය වැඩන වෙනත් ඕනෑ සාකයක් දර්ුණය අපි වල් පැලටයක් ඇනති පල් පත්‍ර වර්ගතයනවා තතුරුණ වර්ගතයන වල් පැලෑටි ඒගේම දරුවුණය අපි කෙන පන් වර්ගතයන එති ඒ අතමයි අපි අරගෝ ජරිබා ජරිවල් මාරු ගිරාපලා තුනැස්ස තුන් හිරිය බට දල්ලගේ අපි හඳන්න. ඒ පන්වාර් විදිටත් යන ඇදේ ල් පැලෑටි සම්බන්ධයෙන් අපි දස් දහතේ ආවත් කා විසි දේ තුර සම්පනම වල් පලෑට වත් කරල ති දරුණන මුත් දස් දහන හඳු වද ප දේශ තු ල් පැ ට ප ගනගන්න ර මොත්ේ ද සම්පර් මන්ල න කද කුමරේ වල් මාර්දනයේ සදදා වල්නාාසක දීම සිදු කරනවා අදරුවුණේ විශේෂයෙන්ම පූර්කමයක් විදියට මේ අනගුල් භාවිතා කලටු සිදු කරන්න කකාලින්. විතෙන් පසුේම උපරන නිවැරදිව නොත්තු රීම සොද අනුගමණෙ කළ හැකි ක්‍රියාකාරකම් දෙකක් සඳහන් කරන්න කියනවා. එනම් අනුක එක අපි දන්නවා මේ උපකරන හොඳින් සෝදා. ිය ගා ල කියයන පො ැවත ලාක ක නදම ාවිතාරනකොට ජල රද නැතිවන්න මලබද මලක නව ග ොද අපි දන්නවා නැත්තමේ අපි විශේෂෙන්ම මේ උපගරන්න හර රෝග පලිබොද ්‍යාත්තම සිද්ධ වෙන. ඒකගේ තියන මේවාගේ පිබෝධ බිජ පලිබෝධකය දවන ක් අවස්ථ ම තුල ැඳදිල තියන්න පුලුව එක සේක හොට ෝදල ියල්ල යන්නන දරුණන ඒවගේම මේවා අපි දන්නවවා මලකෑමක ක්ව පුළ හොට ොද කයි. වගේ ප්‍රමන කොට සද නේක තෙල්ල දීම කරන්න බද රකව වන කොටස් සඳ ඔල් ගැල්ලුවීම සිදු කරන්න අවශ්‍ය වන කැඩිගේ කොට සොල්ට අලුතෙන් කොට සබකිීම සිදු කරන්න නැත කතටයුතුකිරීමේ නැත්තගේ අවශ්‍ය කටයුතුඒ නිවරදි සිදු කරගන්නට අපහන්සේනොයි වගේ උපකාරන ගබඩා කිරීමේදී මේ වස්සන් පින්ෙන් ආරක් ීම ටයක කරන්න පොති නත්තම පකර ඉක්මනීම මල්ල වෙල මල කාලා විනාශ වෙලායන්න පුළොහන් වටින උපරන ආරක්ෂ කරගැදීම සඳහ භාවිතයෙන් පස්ස. නිවැදි නඩත්තු කිරීම ක්‍රම ේද අනුගමය කරන්න මොකද එක්වාගකාන්නෙට පස ඊළංඟ වගන්නෙ තමයි උපකන නවත භාවිතා කරන්න. හිති නිතර විමසිල්ත්ත මේවා අන නිවර ියාකාර ගඩ කල බොත්තම මේ වගේ නිු ප්‍රෝජණ ගන්න පපුුවන්න්න ඒම වා විශේෂෙන්ම මලන්න මලකඩවීමකින් තොරම උපකරන ඊලග කන්නේේදී ක්‍රාකාරීත්වය පත් ගන්න නම් අපි අර කිව්වාගේ බ්‍රමණයව වන කොටස්සොත් සදාහ විශේෂෙන් මස්නේහකතෙල් ලෙදීම සිදුරන්න ඕන දරෝන එක විශේෂයෙන් කතා කරන්න ඕන කරණාව. එනම් එකක්. හොඳින් හෝදලා වේල වලලා ගබඩා කර න ්‍ර කොට ල් ද ති ේක තෙල්ල දන්නඕන ැඩීගේ කොටස්සලට අලුත් කොට සවිකරන්න ඕන දරුණේ නේද. අවිිදරවා හද යෝදනනි අපි ද සමහර කොටස් ග්‍රීස් කරන ගෙවෙන කොටස් උපකරණන ගඩා කිරීමද ව්‍යස්යන් හ පි ආරක්ෂ කිරීම නිතර මේ නිරවරණ වෙලා වා තේ. ද ක්මන ල ෑ ීම සිද ක් හිත හැ ති ැ ක්ෂ පරන රක්ෂි බඩ ක . පහ සන්දහන් බීම් සැකසයේ පරනවල පවතින විශේස ලක්ෂණ. හභාවිතය මිස්රන්න කියතිය දරන මල් බොඩ් නගලතියන ැටි නගුල බාවිතතාගන්න දරුණු විශේෂම දීවිතක බිම් සැමීම උපරනයක් විදයට යටි පස් නගල තිය ල් බොඩ් ගල යන ගල්ල තුක් ගන දුවේ සදහ රුණේ සදාහන් කරන්නේ පහසද බිම් සැසීම උපරනුල පවතින විේස ලක්ෂ න අපි බලම ඒවාගේ විේෂ ලක්ෂණ නොදක දරුණ විශේෂම හැඳින්වීමම විදිහයට බිම් සැකසීමේ ක්‍රිය පහසු කරගැනීම සඳහා උපරන තමයි බිම් සැීම උපරන කියල හඳන්න හැදින්නේීමක් ද දරුණ බලමුම අපි. විශේෂයෙන්ම බිම් සැකසීමේ ක්‍රියා පහසු කර ගැනීමට යොදාගන්නා උපකරන තමයි දරුවනේ බිම් සැසීමේ උපරන කලා කියන් මෙන්න බිම් සැකසීම උපර හැඳින්වීම මක් සිදුරල තින දරු බිම් සැසීම උපරණ ඉෙල්ල ම හඳු නන්ඩුවන නිරචා ප්‍රශ්න දන ොවද බිම් සැසීම උපරන කියලා කියෙන ිම් ැසීමේ ක්‍රියා පහසුර ගනීමට යොදාගන්නා උපකරන තමයි දරුවන බිම් සැසීමේ උපකරන කිය කිය මෙන්න මෝල් බෝඩ් නගුල මොනව මෝල් බෝඩ් නගුල විසේස ක්ෂණ බිම පස්කුට්ටිය කැපීම පස්කුට්ටිය කපනවා මේ බෝල් බෝඩ් නගුලින් අ තදවෙලත් තියන පස්කුට්ටිය දරුණේ කපනෝ පස්කුට්ටියය කපනවා පස්කුට්ටිය කැපීම ඒ දැන් අපි ප්‍රාතිමික බිම් සැකසීම සිදු කරන්නේ පෙර බෝග වගා නොකල හෝ පෙර බෝග වගා කරලා තියෙන භූමියක තද වූ පස බුරුල් කරන්න ඕනේ එදට අපි දම පස කැපීම ඒ බරතු දරුණේම පස හැරීම පස කැපීම සිතක තක අර මතුපිට තියෙන ප ස්තරේ යටත් යට පස් ස්තරයේ උටත්ව වන. එතො මුොද යන ල් පැලෑට පසතුරට යටවීම වල් පැෑටි පාලේ විනාස වීමකු සිද්ව වෙනවා. එහෙනනං මල්බෝට් නගුලේ විසේෂ ලක්ෂණය තමා යා පස්කුට්ටිය කපනවා. ඒ වගේම ඒ පස්කුට්ටිය එසවීම සහ අර පෙරලීමක් සිදුකරනවා දරුවුණ. පස්කුට්ටියේ නැවත පෙරලීමේදී උඩු පස් ස්තරේ යටටත් යට පස් ස්තරයේ උඩටත්වීම සිද්ධ වෙනවා අපිදනවා මේ බලන්. එමගින් මොකද වෙන්නේ. වල් පැල ඇවීම සිද්ධ වන යිතින්ගේඒ කාරනාව තමයි දරුණේ විශේෂෙන් මෙතනේදී සඳහන් කරන්න ඕන එනම් බලන්න මෝල් බෝඩ් නගුල් නේද විශේෂ ලක්ෂනෝල්ට යම් මෝල් බෝඩ් නගුල එයා මොකද කරන්නේ පස්කුට්ටිය කැපීම පස්කුට්ටිය කපනවා ඒවගේ මේ පස්කුට්ටිය එසවීම හා පෙරලීමත් දැ උඩු පස් පෙරලීම සිදු කරනවා පෙරලීම මොකොද වෙන්න මේ උඩු පස්සිස්තරේ යටටත් යට පස්තර උඩටත්තවේ නිසාමකද වෙන්නේ මේ උඩු පස් ස්තර තිබ වල් පැල මොද පසට යටවීම නිසා වි් කට්‍රෝල් එක වල් පැල ඩි පාලනවීමක් දරුණන ශවිද්ධ වෙන. ඉදිඒක විශේෂෙන් සධහන කරන්න ඕන මේ මෝල් බෝඩ් නගුලෙන් පස්කුට්ටිය කපනාවගීම එසවීම හා පෙරලීම සිදු කරුණා පුතේ නැවොද. ඉති එමගින් මෙහිදී කපන ලද පස්කුට්ටිය මොකද වෙන්නේ බුරුල්ුවීම කපනලද පස්කුට්ටිය මේද කපන ලද පස්කුට්ටිය බුරුල් වීම එසවීම සිදුවන අතර පස්කුට්ටිය මුනින් අතට පෙරලීම මගින් මොකද වෙන්නේ වල් පැලයටවීම සිද්ධ වෙන පස්කුට්ටියය මොනින් අතට පෙරලීම සිද්ධ වෙන. ඒ පස්කුට්ටිය පස්කුටියය මොනින් අතට පෙරලීම මගින් මොකද වෙන්නේ අර මතුමට තිබ වල් පැලට මොකදවෙන්න පසේයටට වෙලා නිත් පැත්තට වල් පැටි පාලවීම සිද්ධ වෙනු. එ අඒක සුවිශේෂසිට කාරණාවක් මෝල් බෝඩ් නගුල ාවිතයේදී විශේෂෙන් සඳහන් කරන්න අශ්‍ය වෙනවා මේ මෝල් බෝඩ් නගුලේ නගුල් තලේ පහළකොට සිින් තවයි පස කැපීම සිද්ධවින් මෝල් බෝඩ් නගුලේ මතගතයාගන් නගුල් තලේ පහළ කොඩසින් පස කැපීමද ඒ වගේම ඉහල ආනත වක්්‍රාකාර හැඩලෑල්ලෙන් කැපූ පස්පිඩඇල්ල පෙරලීමද සිදු කරු. නගුල් තලේ පහළ කොටසින් තමයි පස කැපීම සිද්ධ වෙන්නේ. නගුල් තලේ පහළ කොටසින් ඒ වගේ ඉහ ඉහල තියෙන ආනත වක්්‍රාකාර හැඩලෑල්ලින් මොකද වෙන්නේ අඩ කපුපු පස්පිඩඇල්ල පෙරලීම සිද්ධවෙෙන. ටැක්ටරයේ ඉදිරියට ගවන් කරනකොට ටැක්ටරේ ඉදිරියට ගමන් කරනොකටම දිගින් දිගටම පස්පි ඩැල්ල කැපෙවින් ක්රේ ඉදිරියට ගමන් කරනවා දිිල් දිගනම පස්පිඩල්ල කැපෙමින් එසවෙමින් පෙරලීම සිද්ධ වෙන මෙබල එස විමින් පැරලීම සිද්ධන හරිේ දව් ටැක්ටරේ ඉදිරියට ගමන් කරනකොට දිගින් දිගනම පස්පිඩැල්ල කැපෙනවා එස වෙනවා පෙරලෙන පස් පිටල් ොද ව ඉදිරිට ගමන් කරද ප්‍රෙක්ටරේ දිගින්දිගෙනම ඉදිහයට ගමන් කරද පස්පිඩල්ල කැපෙනවා එස වෙනවා පෙරලීම සිද්ධ වෙන එන මති දයන් දිගින් දිගටම ටැක්ටේ ඉදිරියට ගමන් කරන විට දිගින් දිගටම පස් පිඩැල්ල කැපෙමින් එසවිමින් පෙරලීම සිද්ධි වෙන ොදරුල මතක දග හැඩලෑල්ලේ හැඩය වෙනස් කිරීමෙන් පසකඩන ආකාරය වෙනස් කරන්න පුළුවල් මේ හැඩලෑල්ලේ හැඩය වෙනස් කිරීමෙන් පස කඩන නතන් කපන ආකාරය වෙනස් කරන්න පුළුවල්. පසේ ස්වභාවය හා පාන්සු තෙතමන ප්‍රමාණය අනුවදරුවනේ එක තීරණය කරන්නවු. එහනම් හැඩලෑල්ලේ හැඩය වෙනස් කරල පස කඩන ආකාරය වෙනස් කරන්න පුළුවල්ලු. පසේ ස්වභාවය හා පාන්සු තෙතමන ප්‍රමාණය අනුවලු එක තීරණය කරන්න. හරි. ඒ වගේම සීසෑමි ගැම්ුර ටැක්ටරයේ ද්‍රාව බල පද්ධතිය මගින්ද? ස්ටම් එකක් තියෙනවා සිවුරෝධ ටක්ටරට ඔබ දන්නවා දිවරෝධ ටැක්රෝ නැහැ හැබැයි සමහර ඒකා බද්ධ අස්සනු නෙලීමය සිදු කරන දිවරෝධ ටක්ටරෝල කුඩා ද්‍රව්වල පද්ධතියක් තියෙනෝ ඒකත් මතක් කරන්න ඕන් එහ නම් සීසෑ මේ ගැඹුර ටැක්ටරේ හයිඩෝලික් සිස්ටම් එක ද්‍රාව බල පද්ධ තිය මගින්ඒ ක්‍රියාත්මක වන්නේ ද්‍රාව බල පොම්පය මගින් ලිහිසිතෙල් පොම්ප කිරියීම මගින් නොබ දන්නවා ඒනම් සීසෑේ ගඹුර ටැක්ටරේ ද්‍රව බල පද්ධතිය මගින්ද කැපීම සිදුරන පලල නගුලේ හරස් දන්්ඩ මගින්ද පාලනය කරන්න පුළො කැපීම සිදු කරන පල නගුලේ හරස් දන්ඩ මගින් කන්ට්‍රෝල් කරන්න පුළුවල් ඒහනම් බලන්න සසෑේ ගැඹුරු ටැක්්‍රේට් දාව බල පද්ධතිය මගින්ද කැපීම සිදුකරන පලල නගුල් ගොල රස් දන්න වගෙන්ද පාලනය කරන්න පුුවන්. බෝගර්ගයනුව කැපුම් ගැුරුව සීරුමාරු කරන්න පුළුව. වගා කරන්න බලාපොරොත්වන බෝග වර්ගය අනුව මේ කැපුුම් ගැඹුර දරුවනේ පාලනය කරන්න ඇත්ත සීරුමාරු කරන්න පුළුවන්. භාවිත අන්න බලන්න. ප්‍රාථමික බිම් සැකසීම සොඳහා භාවිතා කරනවාමයා. ඇයි එනම් මේ උපකරණයේ බිම් සැකසීමේ පලවන පියවරවන මොකදද. පස පෙරලීම සිදුකරීම සඳහා යොදාගන්නේ ප්‍රාථමික බිම සැකසීම. ගැඹුරු සීසෑමට යොදාගන්නවා එකන් සීසාන ගැඹුර වෙනස් කිරීමට පුළුවන් නිසා ගැඹුර භෝග අනුව යම් ප්‍රමාණයක් දක්වා සීරුමාරු කරමින් ගැඹුරු සහි සෑම සිදු කරන්න පුළුවන්. තෙත පසෙහි භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් මඩගොවිතැනේද මේ නගුල භාවිතා කරන අතරසිවුරෝධ ටැක්ටරේ මගින් ගොඩගවිතනයේදී තෙත් පස් සඳහාද, භාවිතා කිරීම සිදු කරන්න පුළුවන් මඩ ගුවිත අනිදීමම ගොඩ ගවිතනේදත් භාවිතා කරන්න පුුවන් වල් පැලෑටි අධග පසක භාවිතා කරන්න පුළුවන් මතක තියගන්න වල් පැලෑටි අධිකවවත් මෙමගින් පස් පෙරලීම හිදු කරන නිසා වල් පැලෑටි සමඟ පස් පිඩැල්ල පෙරලීම සිද්ධනවා ඇලි සහ වැටිසෑදීමට භාවිතා කරන්න පුළුවන් ඇලි සහ වැටිසෑදීමටත් භාවිතා කරන්න පුළුව තැටි නගුල අපි ඇන්න ළඟට ඉස්සෙල් අපි කතා කරේ මෝල් බෝඩ් නගුල ඊලන්ට අපිට කතා කරන්න තියෙන්නේ තැටි නගුල සහ යිටි පස් නගුල ගෙන හැඳී නිමත් එක විශේෂ ලක්ෂ අපි කතා කර මෙන්න තැටි නගුලට තියන. ඇි එනම් මෙත් අනිවාරෙන් ප්‍රාතිමික බිම් සැක සීමේ ක්‍රියාවලි සඳහා උදාගන්න නගුුව රගයක්ක්වෙන්න ඕන ැටි නගුල පාතිිමි බිම් සැකසීමේදදි පෙර බෝග වගා කළ බූමියක්ක වෝ වගා නොකළ භූමියක ද වූ පස ොල් කිරීම සඳහහා දරුණ පස කැපීම පස හැරීම නේද පස පෙරලීමවැනි කටයුතු සිදු කරන අපි දන්නවා. එනම් ශේෂයෙන්ම ලක්ෂණයේ ැටිනගුල ශේෂ ක්ෂයක් විදි අපබි සධාරන්නපුලුවන්දුව. මඩ සහිත ඇලනෙන සුළු පස්සො හා ල්මූල් සහිත රලු භූමකුණත් ී සෑම කරන්න පුළන්ඒ එකයි තැටිනගුලු සවිශේෂත ලක්ෂණ තැටිනගුල සවිශේසිත ලක්ෂණය සඳහන් කිරීම ඉතාමත්ම වැදගත්ය නොවාමිත නැද මොකද සවිශේත ලක්ෂණය. මඩ සහිත ඇලෙන සුළු පස්සොල හා ගල්මූල් සහිත රළු භූමිකවවත් සීසෑමේ කටයුතු සිදු කරන්න පුළුවන්. ඇයි. මෙම තැටිවුල්ලට සම්බන්ධ මඩසූරණයක් බැගින් පෞතය නිසා පස් ඇලීමක් සිදුවෙන්හ. තැටිවඩා ශක්තිමන් නි ගල්මුල් සහිත රළුභූමි සඳහාත් සුදුසුුවෙනවා. ඇයි ගල්මුල් සහිත රළභූමි සඳහත් තැටිනගුල සුදුසුවෙන් ගල්මුල් සහිත රලුභූමිවලත් ැටිනගුල භාවිතා කරලා සීසෑ මේ කටයුතු කරන්න පුළුවන්වෙන්නයයි මේවායිතියෙන තැටිවඩාත් ශක්තිමත්වීම හිතවෙන් තැටි වඩාත් ශක්තිමයි දරුවුණේ එ තැටි වඩාත් ශක්තිමත් නිසා ගල්මුල් සහිත රළුභූමිය කටස් සුදුසුයි. විශේෂ ලක්ෂණ තමයි තැටි නගුලේ මඩ සහිත ඇලෙන සුළු පස්සුල වගේම මඩසහිත ඇලෙනසුළු පස්සුල වගේම ගල්මුල් සහිත රළු භූමයක වත් සේෂෑම කරන්න පුළවා. තැටිඔොලට සම්බන්ධ මඩසූරණයක් බැගින් තියෙන නිසා බලන්නොකෝ. පස් ඇලීමක් සිදුවෙන් නැහැ මේ මඩ සහිත ඇලසුළ පසේ වුණක්. ඒවාගේම තැටි වඩාස් ශක්තිමත් නිසා ගල්මුල් සහිත රලභූමයකුණත් සේසෑ මේ කටයුතු සිදු කරන්න පුළුව මේ තැටි නගුල භාවිතා කරලා ප්‍රාථමික බිම් සැකසීමේදී. තැටිපද්ධතියට ගල්මුල් හසුවීමේදී නගුලට තැටිවලට හානියක් නොවන පරිදිමේ තැටි කැරකවීම හා ඉහලයාමෙන් නගුල ආරක්ෂා කරනවා අන්න බලන්න කෝමද නගුල ආරක්ෂා කරන්නේ කෙලා ගල්මුල් සහිත පසේදී. එහි අන්දරුවනේ. මේ තැටිපද්ධතියට ගල්මුල්වලට හසුවීමදි නගුලට නැත්තං තැටිවලට කොහොම දහානියක් නොවන පරිදි තැටිකරකැවීම සිද්ධ වෙනවා. ඒවගේම ඉහලයාමෙන් නගුල ආරක්ෂා පත්වීමට ඉතාතිමත් ප්‍රති්‍යස්ථ ඇදැනසුලුද මේ ප්‍රති්‍යස්ත දුන ොදලති නොදරුණේ. තැටිවල කැපුම්කෝනය සිරස්වහා තිරස්ව සීරුමාරු කරගන්න පුළුව. මේ තැටිවල කැපුම්කෝනය සිරස්ව සහ. ස්ව සීරුමාරු කරගැනීමට හැකාවක් තියෙනවා තැටිවල කැපපුුම් කෝනය සිලස්සු හා තිරස්ව සීරුමාරු කරගන්න පුළුවන් එකත් අවධාරණය කරනවා අදරුන් මේ නිසා කැපොම් ගැඹුරවා කරන්න පුළුවන් කැපෙන පළලත් සීරුමාරු කරන්න පුළුවන් පළලත් සීරුමාරු කරන්න පුුවන් ගැඹුරත් සීරර්ුමාරු කරන්න පුුවන් එකත් විශේෂෙන් මතතතියග ටැටිනගුල භාවිතයේ. මේ නිසා කැපපුුම් ගැඹුර මෙන්ම පල සීරුමාරු කරන්න පුළහා. ඕනෑම පසක් සඳහා තැටි නගුල යොදාගන්න පුළුවන් දරුවුණේ පාතිමික බිම් සැසීමේ කටයුතු සඳහ එක විශේෂයි මෙමගින්ද පස්පිඩලි කැපීම අන්න බලන්න. තැටි නගලුණුත් අර මෝල් බෝට් නගුල වගේ පස්පිඩැල්ල කපනවා පස්පිඩැල්ල කැපීම ඒ වගේම කපන පස්පිඩැල්ල එසවීම සහ එසවීම සහ. පෙරලීම සිදුකරම පෙරලීම සිදුවන් නිසා මේකෙදීත් වල් පැල පස්පිඩැල්ල සමඟ යටවීම සිදේනෝ ඒ නිසා ඕනෑම පසකට මේ තැටිනගුල යොදාගන්න පුළු ඕනෑම පසකට දරුවනේ තැටි නගුල යොදා ගන්ඩ හැකියාවතින් තැටිනගුල භාවිතාව අවස්ථා ප්‍රාථමිකබිම සැසීම සඳහා යොදා ගන්න ඕපරණයක් එන අපි කේපු කතාව හරි දැටම න්න ැටනු දාගන්නේ මක් සදදාහ. මේ ාමක සැකසිීම සිදු කන ූමයක් ස නටම න්න ්‍රාමික ි ැකසීම කියෙල කියන්නේ. පෙර ෝග බෝග වග නොළ හෝ ෝග වගාව සිදු කළ බූමියක තදවූප පස බරල් කිරීම සඳහා දරුණ, භාවිතාකාරන්නේ පස කැපීම. පස පෙරලීම් සිදු කරණඩ අාවශ්‍යන අදරුවනේ මේ බූමිය තුළ. ංක විශේෂෙන් සඳන් කන්න ඕනි. නද දරුණේ පස කැපීම. සිදුකරනවා පස එසවීම වගේම පස පෙරලීම සිදු කිරීම කරන්න පුළුවන් නගුලක් වගේ දියටට ඕනෑම භූමයක් සඳහා මේ තැටි නගුල භාවිතා කරන්න පුළුවන් දරුවනි ශේෂෙන්ම ප්‍රාථමක බිම් සැකසීමේ කටයුතු සඳහා තමයි තැටිනගුල භාවිතා කරනු ලබ එෙනම් ප්‍රාථමික බිම් සැකසීම සඳහා යොදාගන්න උපකරමය ැිනගුල කියන්. එනම් මෙහිදී පස කැපීම් වගේම පස එසවීම හා පෙරලීමක් සිදු කරන්න භාවිතාවෙනවා. තැටිමගින් කැපීම හා පස් පිඩරි පෙරලීීම සිදුකරන දරුවුණ ැි නගුල ැටමගින් මොදකරන්න කැපීම සහ කැපීම වගේම පස්පිඩැල් පස්පිඩැල් කැපීම වගේම පෙරලීම සිදු කරනෝ තැටිමින් ඉතින් විශේෂෙන් මතකතියාගන්න ඕනෙක් මේක ඇද වල් පැලෑටි අධික පසක වුනත් භාවිතා කරන්න පුළුවන් රළු භූමි සදහස් සුදුසුයි ඒ වගේම පාන්සු තෙතමන තත්ත්වය අඩු වුනත් මේ නගුල භාවි කරන්න පුුවන් ඒකයි සුවිශේෂ්ි කරන්නාව. වල් පැලෑටි අධික පසක වුනත් හැටිනගුල භාවිතා කරන්න පුළුවන් ූමි සඳහත් සුදුසුයි පාන්සු දෙතමන තත්වේ අඩුනත් තැටිනකුල භාවිතා කරන්න පුළුවන් ඇයිවැල්පලට වැල් පලට අධක පසකුුණොත් පස නැවත පස හැරීම වගේම මෙන් පස කැපීම වගේම ඔසවලා පෙරලීම තිද වනේ තතුොට පෙරලීම මගින් මොකදවෙීම අතපිට ඉස්තර යට යටවීමසේ යටි පස්ස ඉස්තරය උඩටත් උඩු පස් ස්තර යටටත් හැරුවනනි පපුතිේ ඒක් නිස්සාමකොදවෙන්නේ මේවල් පැල ටි පාලනය ද්ධව ෙනවාමකි එකත් විතෙන්ි කරකාර පුළුවන් වල් පෙල තිදක කපස්කුොත් භාවිත කරන්න පුළුවන් රලු භූමි සඳහා සදුසේයගේ පාසු තෙමන තත්ත අඩු වනත් මේ නගුල් තැටි නගුල භාවිතා කරන්න හැකි අවතිෙන් යටටිපස් නගුලටයන් අපියටටිපස් නගුලටය මෙ බල අටිපස් නගුල කූඥාකාර රජු පටු තලොවලින් යුක්තවෙෙන අටි පස් නගුල මොනවගේෙන්ද මෙයා කූ්ඥාකාර රජු පටු තලවලින් යුක්ත වෙන්න. ඇති කළ යුතු පීඩනයේ වැඩිය අවස්ථාවලද තලගරන අඩුකරමින් භාවිතා කරනවා. තලු ගමන් අඩුකරමින් භාවිතා කරනවා. තල කෙලවර කැපුම් තුඩකට සවිකරලති. ඒනම් යටපස් නගුලේ විශේෂ ලක්ෂණ තමයිපුතේ එයා කූ්ඥාකාර රජු කූ්ඥ ආකාර වන කූඥ්ඥ ආකාර, කඥ ආකාර මේ බන කූ්ඥාකාර විමේද කූුණ්‍ය විදිහට මේ කූ්ඥාකාර කූ්ඥාකාර කූ්ඥයක් මේ කූ්ඥාකාර රිජු පටුයි කූ්ඥාකාරයි රිජුයි පටුයි කූ්ඥාකාර රජු පටු තලවලින් තමයි යුක්තවෙන් පටුයි තලේ කූුණ්ඥ හැඩතිී පටුයි පටුයි ්ඥාකාර රිජු පටු තලවලින් යුක්තවෙන්නේ. ඇති කළ යුතු පීඩනයේ වැඩි අවස්ථාවලද තල ගණන අඩුකරමින් භාවිතා කරමවා. තල කෙලවල තමයි කැපුුම් තුඩ ස තල කෙලවර කැපුුම් තුඩ සවිකල තින. තල කෙලවරට කපන තුඩ කැපුුම් තුඩ සවිකරල තියෙනවා යටිපස් නගුලි. මෙම කැපුුම් තුඩ ශක්තිමත්තා තිවුණු නිසා. වඩා පහසුවෙන් පස තුළට ගමන් කරවන්න පුළුවන් මේ පහළ කැපුුම් තුඩ මේ කැපුුම්තුඩ ශක්තිමත් න්න මේ කැපුුම්තුඩ ශක්තිමත්තා තිවුණු නිසාපුතියේ වඩා පහසුවෙන් පස තුළට ගමන් කරවන්න පුලො කැපුම්තුඩ කැපුුම්තුඩ ශක්තිමත් මේ කැපුුම්තුඩ ශක්තිමත් ඒවාගේම තිවුණුයි දරුණේ ඒ හින්දා පහස්ුවෙන් පස තුළට ගමන් කරවන්න පුළුවන්. සිවුරෝධ ටැක්ටරේ තුන්පුරුක් ඇඳමට සම්බන්ධ කරන්න පුළුවන් මේ ක්‍රියාත්ව කිරීමට අධික ශක්තියක් වැයවෙනවා නගුලේ බරනිසා පසතුළට වැඩි පීඩනයකින් ගමන් කිරීම සිදුව. නගුලේ බරනිසා නගුලේ බරනිසා පසතුලට මෙ වැඩි ප්‍රශරයකින් තමයි ගමන් කිරීම වැඩි පීඩනයකින් තමයි ගමන් කිරීම සිදුවන්නේ පස තුළට පුම්තුඩ ශක්තිමත් තියුණු නිසා වඩා පහසුවෙන් පසුතුළට ගමන් කරන සවරෝ ද ටැක්ටරී තුන් පුරුක් ඇඳමට සම්බන්ධ අයි දරුණේ ක්‍රියා කරවන්නේ තුන්පුරුක් ඇද මේ ඔබ දන්නවා පැතියාමු පැතියදන දෙකක් තිෙනවම් පස පැති යඇදන නිසා දකුණු පැස පැතියන්දන මේ වම්පස පැති ඇදනේ අපි දන්නවා සීරුමාරු කරන්න බැහැ දුණු පස පැති ඇදනේ සීරුමාරු කර ලුවන් ඒවාගේම උඩු ඇදනයක් තිනවා දරුවුණ උඩු ඇදනයක් තිනවා දෙපැත්තිෙන් පැති ඇදන දෙදක්තිෙනවාම් පස පැති ඇදන සහ දකුණු පැ පෑදින මේකින් දුණු පත් පස පැති ඇන්දනන්නේ තමයි සිරුමාර කරන්න පුළුවන්ුවෙන්. ඉතින්ගේ යනුව අපිට මේ තුම්පුරුක් ඇඳුම හරහා දරුවනේ සිවරෝධ ටැක්ටරයට මේ උපාන්ගේ සම්බන්ධ කරන්න පුළුවන්. මේක ක්‍රියාත්මක කරන්න අධික ශක්තියක් පවැෑවිෙනවා දරුවනේ මේ නගුල වර්ගේ එතුර නගුලේ බරනිසාමොකදවෙන්න මේ බරහේතුවෙන් පසතුළට මේ නගුල වැඩි පීඩනයකින් තමයි ගමන්ස්කිරීම සිදු කරන්නේ බරහේතුවයිෙන් තුළට වැඩි පීඩනයින් තමයි දරුණේ ගමන් කිරීම සිදු කර භාවිතය මේ බලන් එහි නං මෙයත් බලන් මෙයත් කවුද මෙයාම යටිපස් නගුල යටිපස් නගුලත් අපි දන්නවා ප්‍රාථමික බිම් සැකසීම සඳහා යොදාගන්නා උපකරණයක් මේ යටටි පස් නගුලත් වඩාත් ගැඹුරට පස කැඩීම සිදු කරන්න පුළුව ඩි පීඩනයක් ඇැටතේ පසතුළට ගමන් කරනවන් නගුලේ බරනිසා එනං මෙමගින් අපිට වඩාත් ගැඹුරට පස හැඩීම සිදු කරන්න පුළුවන් ගැඹුරු සී සෑමටයි යොදාගන්න ඒයි යටි පස් නගුල කියලා කියන්න ප්‍රාථමික බිම් සැකසීම සොඳහා යොදාගන්න උපකරණයක් යටිපස් නගුල කියන් වඩාත් ගැඹුරට පස කැඩීම සිදු කරන්න පුළුවන් ගැබුරු සී සෑමටයි හෙනං යොදාගන්න යටටි පස මතුපිටට නොගෙන තද ස්තර කැඩියීම සිදු කරන්න පුළුවන්. යටටි පස සපේසිකට ගන්න නැතුව මෙහිතියන තද ස්තර තදවෙලාතිෙන ස්තර කැඩීම සිද්ධ කරන්න පුළුවන් යයටි පස්සන ගුුණ යටටි පස මතුපිලට ගන්නේ නැතුව යටිපසර තද ස්ත තද ස්තර කඩ්ලදාන්න පුළුවන්. තද වෙච්ච පසක් බොරුල් කරන්න පැයි පාථමක බිම් සැසීමේද. ඒ අන්දරුව නිමතකතියා ගන්න. යටි පස මතුපිට ගන්න ඇතුව තද ඉස්සර කැඩීම සිදු කරන්න පුළුව. ඒ වගේම. දීර්ග කාලීනව එකම බෝගයේ වගා කිරීම නිසා එම මූල මණ්ඩලයට පහලින් හටගන්නා තද ඉස්තර කඩා දමා පසබුරුල් කිරීමට යොදා ගනු ලබෙනවා. භාවිතයේ. දීර්ගකාලීනව එකම බෝගයේ වගා කිරීම නිසා එකම ශේෂප්‍රයක. දිගින් දිගටම එකම වගා භූමයක, ඉඩමක ශේෂ්්‍රේක, එකම බෝගයේ වගා කිරීම නිසා ඔන්න ඇතිවන ගැටුලු සහගත තත්ත්වයක් පස තද වෙලතිීන් මේ එනම් දීගි කාලී නොව එකම බෝගයේ වගා කිරීම නිසා එම මූල මණ්ඩලේට පහලින් ඒ බෝගවල මූල මණ්ඩලේයට පහලින් පස තියෙනවානිඒ මූල මණ්ඩලයේ පහල්ටිින් පසේ හටගන්නා තද ස්තරේ කඩලදාන්ඩ මේ යටටි පස් නගුල වැදගත්යෙනවා. තද ස්තරේ කඩාදාලා ඒ පස බොරුල් කිරීමට අපිට යටි පස් නගුල භාවිතයයට ගන්න පුළුව. එම් බලන මොනතරං ආකාරයක ප්‍රයෝජන වද කියල මේ ආකාරයට මේ ප්‍රශ්න මේ යාම්ත්‍රික කරණයේ ඒකකේට අදාළ ප්‍රශ්න විවරණය තුළින් දරුවනේ ඔබට අවස්ථාව සැලසෙනවා එෙන අපයනවා ස්වංචාල එන්ජිින් සඳහා යොදාගැෙන ස්නේහක තෙල්වල කෘත්තියන් ස ගුණනාාංග විස්තර කරන්න කියනවා ස්වංචාල එෙන්ංජිින් සඳහා යොදාගන්න ස්නේහනතෙල්. ඇි නො ස්නේහන තෙල් අපි යොදාගන්න. එස්ස අංකනයට අනුව එස්සේ තිය එස්ස හතලිය ස්ේ අනුව නේදරුණේ ජර පෙට්ටිය වගේම අපි සඳ යොදාගන්න විල් වර්ග තියන තෙල්වර්ග නේද. එතිෙන් මේ ඒවයි දුෂ්්‍රාවිතාවය ගැන අපි කතාගර කලින් නේදරුණනි දුෂ්‍රාවිතාවේ වැඩි තෙල් වර්ග කිව දුෂ්්‍රාවිතාවකි විද්‍රවයක ගලාායාමට දක්වන බාධාවකිව නේදදරුවන එනම් නේද ියමි ස්නත්යකට පවත්වා ගැනීම සඳහමේ ස්නේහන තෙල්මගින් නේද මේ තාපය අවසෝසනය කරගන්නවාදුව එනම් අපි විශේෂීම දැමී ප්‍රශ්ටේද කතා කරන්න සුවිේෂිත ප්‍රශ්නය. සවයංචාල එන්ජින් සඳහා යොදාගෙනෙන ස්නේහක තෙල්ලොල කෘත්තියන් සහ ගුණාංග විස්තරන්න ක ෙන මෙෝගෙතිෙන කෘත්තියන් වගේම ගුණ අංග විස්තර කරන්නේ. එගේවෙන තිස්ථානුල ගර්ෂණය අවම කරන්න, චලනවන ස්ථානෝල නේදරුවන ගර්සනයාවම කරගන්න මේ චලයවන ස්ථානාවල ඇැදරුවනි ඔක්සිකරනේ ලක්ව ගැන්න අපි කතාරනපුම කක්දෙ ඉදීිය එ හැඳින්වීම ස්නේහන තෙල් කියන්නේ චලනයවන කටස් සොල ලෝහ ලෝහ පෘෂ්ා අත්‍ර ගර්ශණය අඩු කරමින් මුදු සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට භාවිතා කරන ද්‍රව්වියයක්. ඔන්න ස්නේහන තෙල් හඳුන්වා මෙන්න මේ ආකාරයට හැදිින්ීම කරන්න පුළුවනන්දරණේ ඔබට මේ සම්බන්දධ සියලුම ලකුණුටික ඒ ආකාරටම ලබාගන්න පුළුවන්. බලන්නකු. එනං අපි කියබවා ආකාරයටම ස්නේහන තෙල් කියන්නේ. මේ යම්ත්‍රේක චලනය වන කොටස්ස්ොල ලෝහ ලෝහ පෘෂ්ට අතර ගර්ෂනය අඩු කරමින් මෙවන්. දැන් චලනය වන තැන්වල මේ ලෝහ පෘෂ්ටනතියන අතරටම ස්නයන ෙල්ලාපුහමොකද වෙන්නේ මේ ගර්ශනී ගවීම අඩුවව ස්ථානෝල. චලනය වන ස්ථානුල මේ ලෝහ ලෝහ පෘෂ්ට මේ ලෝහම ලෝහ පෘෂ්ටා අතර ගර්ෂණය උොත් ොකද වෙන්න විබලු මි්‍රියාවලට භාගාවක් ඇතින මේ ෝහ ලෝහ පෂ් අතර ගර්ශණයවම කරන්න මේ වැැ ප ශනයහන තෙල්ෙ එකදදාලාති. ඒගේ ගර්ශණනයේවා එකට ස්පර්ශ්වෙල ෙවීම ගර්ශණනයම කොද වෙන්නේ ස්තේහන තෙල්මගින් අඩුවවිෙනවා ඇතකට ඒ එකනි කරගඩදශවෙන් හිං ස්නේහන තෙල් කියෙලක ැනනි චලනයවන කොටස්සුල චලනේවන කොටස්සුල ලෝහො ලෝහ පෘෂ්ට අතර ගර්ශනය අඩු කරමින්මකදදේ. ඒවා අතර මොදු සම්බන්ධතාවයක් පවත්තා ගන්න. චලනයවෙන්වා නමුත් ඒ අතර ඒවා අතර මුොදු සම්බන්ධාවයක් පවත්වා ගැනිමින් පවත්වා ගැනීමටයි ස්නේහන තෙල්බාවිතා කරන්න. අ සඳ අතර මුොදු ම්බධාවන තම මේ චලනුවන කොටස් අතර ගරසනයක් ඇතිවනුත්ේ ොකදේ ගවියීමමකට ලක්වෙලා මේ ක්‍රියාකාරිත්වය නතර වන්න පුළන් ක්‍රියාකාරිත්තවයයට බාධාවක් ඇතිවුණනේ එනම් මේ චලනය වෙනනොටස් අතර මුදු සම්බන්ධතාවයක් පවත් ගණනම් ස්නේහක තෙල් බය වාවිතා කරන්න නේ අතරට එනම් බලන්න කෘත්තියන් තමයි එන්ජිමක චලනය වන කොටස් අතර මුරුදු සම්බන්ධතාවයක් පවත්වා ගැනීම. විශේසයෙන්ම පිස්තනය හා එය චලනය වන සිලින්ඩරය අතර, නිරන්තර චලනය වන නිසා මරුදු සම්බන්ධතාවයක් ඇතිකරණිවේ ස්නේහැකතෙල් මගින්වී. මේ සිලින්ඩරය තුළ පිස්්ටනය අනුවටුම් චලනයක නිරත වෙනවනි දරුවන දෙපහර එංජින් වේවා සිව්පාර එෙන්ජින් වේවා මේවා තුළ මොකොද වෙන්නේ. මේ පිෂ්ටනය සිලින්දඩරය තුළ අනුවටුම් චලනයකට ලක් වෙනවා. ඉතින් මේ පිස්්ටනය සම්බන්ධලා තියෙන්නේ සම්බන්ධක දනු අත සබැඳුම් දණ්ඩක් කරහා. සබඳුම් දන්නේ කුඩා කෙලොවර කුඩා ප්‍රමාණක කුඩා කෙලොවර අපි දන්නවා පිෂ්ටනයටත් විශාල කොඩස්සු තමයි අපි දන්නවා සම්බන්ධ වෙලාතින ක්‍රේන්ක් ශාප්ෙකර නැත්තන් දංඟර කන්දට මොකද කර දඟර කඳ මගින් මේ අනුවවැටුම් පිෂ්ටනය මගින් ඇතිකරන අනුවටුම්මි චලනය නිස්වා මේ දංගර කද මගින් මොකක් දරන් දෙෙන කෝනික ප්‍රවේගයක් කෝණික චලිතයක් ඇති කරගන්න. මගින්න්නේ කොහෙද බඩා කල්ල තියන්නේ ශක්ති අරක් ඉඩ පසෙන්නේ ෆ්ලයිවීල්ලකට ජවරෝදයට ලබා දෙනවා. මොකද පිස්්ටනය මේ සිලිින්ඩරය තුළ අනුවටුම් චලනයක් හිද්දවෙන්න දරුවනි. එහෙනම් මෙන්න මේ විසේසයෙන්ම පිස්්ටනය හා මේ පිස්්ටනය වන සිලින්ඩරය අතර නිවන්තර චලනය සිදුවනව ඒ අතර මුදු සම්බන්ධතාවයක් පවත්තා ගණඩ අවශ්‍යය දරුවන ඇති කරන්නේ කෞුදයක ස්නේහන තෙල් මගින් තමයියේ සම්බන්ධතාවය පිස්්ටනය සහ සිරිින්ද්‍රය අතර ඒ අතරට මුදු සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට වැදගත්තෙන්. විසේසයෙන්ම පිස්්ටනය හායි චලනය වන සිලින්ද්‍රය අතර නිරන්තර චලනය වන නිසා මුරුදු සම්බන්ධතාවයක් ඇතිකරුන්වී ස්නේහන තෙල් මගේ මේ චලනය වන කොටස් අතර ගර්ෂණය අවම වෙන අපුතේ චලනය වන කරකවෙන මේ චලනය වෙන කොටස් අතර ගර්ෂණය ගෙවීම අවම වෙන මරදු සම්බන්ධතා ඇතිකිරීම තුළින් ගර්ශණය අවමවීමෙන් මේ පිෂ්ටනය හා සිලින්දරය ඒ ක්‍රියාකාරීත්තේ මනාව පවත්වා ගැනීමට එක හැකියාවක් වෙන අදරුන්. එංජිම තුළ ගෙවී යන ද්‍රවවිය රැස් කිරීමට වැදගත්ත නො මේ ස්දේහන තෙල්. නිරන්තරෝ චලනයවීමේදී ගෙවී යන කුඩා ලෝහමය කොටස් වෙනත් ශුද්‍ර අම්ශු ලබාගෙන රැස්කර ගැනීම නිසා අභ්‍යන්තර අර අවහිරවීම මා හිරවීම් වලක්වන්නු ලබනු. නිතරම චලනය වන ගෙවී යන කුඩා ලෝහකොට හ වෙනත් චුද්ද්‍රන්සු ලබාගෙන රැස්කර ගැනීම නිසාමොකද වෙන් අභ්‍යන්තරය අවහිරවීමමා සිදුවීම නිරන්තරයෙන් වලක්වාලීම සිදුකරම. ගෙවයාම් මොලට එරෙහිව කටයුතු කන්නා පුතේ ඒය අතර මැදටයන වනේ පුෂ්ට මැදට ස්නේහකතෙල් ලෝහකොටස් අතරනේ පවතින්නේ හරිට සීල්ල එකක් වගේ. මෙ බන් ලෝහ කොටස් දෙකක් නම් මගේ අත් දෙක මේ ලෝහකටස් අතර තමා ස්නේක තෙල්තින්. එදන මොද මේ අතර ොදු සම්බන්ධතාවයක් පවත්ත කරන ගෙවියම් වලක්කනු. ස්නේක තෙල් ෝහකොටස් අතර පැවතීම නිසා පෘෂ්ටයකිනක ගැටීම අවුමයිනවනේ පෘෂ්ටයකිනෙ එක ගැටීම අවම වීලා. ගවයාම එක පුස්්ට එකක ගැටනකොටන දරුණේ ගෙවයාමකට ලක් වෙන්නේ එක නියමවිලාට ඔයිල් චෙක්කරන්න කියෙ බලන්න කියන්නේ අපි ඔයිල් ෙවෙල් එක හරිර බලන්න කියන්නේ නිතරම වාහනුල දිනපතා චෙක්කර කිය නේකරරි එකන එක ගැටීම අවම වෙලා ගෙවීයාම අවමනෝ දරුණේ. එකනක ගැටීමම් අවමල ගෙවයාමත් එමගින් අවමො වෙනෝ. එංජිම අභ්‍යන්තර කොටස් අතර මළබැදීම ල්ක්වොනොන දරුණ ඒන මංකිව ක්සින්. සමග ගැටිලා ඔක්සිකණයවීම වලක්කනවා කියලා. ස්නේහැක ආවරණයක් වගේම ලෝහකොටත් සතර පවතිීම නිසා පෘෂ්ඨ සමග ඕ2 ගැටීම අවමින් දැම් මේ පෘෂ්ඨතර ආවරණයක් විදියට සීල්ල එකක් විදියට මේ බලන්නකෝ ස්නේහකතෙල් තියෙනකොට මේ ස්නහකතෙල් තිනොට ෘෂ් ත්ත ක්සින් රජුවම ගැටීම මුොද ව වලකකින ඔක්සිජනන් ෝ පෘෂ්ාත්තක රජුවම ගැටන ොත්මොකද ව ස්ථාන මල ෙනවා. යකට ඔක්සයි නිි පදනවා යකට මලිනවීම සිද්ධවෙනවානි. එනම් විදියට පෂ්ට දෙක් අතරට මේ වල පුෘෂ්ට දෙක් අතරට මෙහම ස්නේහකතෙල් මේ පෑන කළ හිතන්නකෝ. යනකොට මේ අතර මේ පෘෂ්ට දෙකා අර ප්ට දෙක ගැටිල ගවීමත් අවමේනවා. මේ අතර මේ ශේහකතෙල් ලාවරණයක් තියනකොට මොකද මේ පෘෂ්ටතෙක් රියවම ඔක්සින් ගැටීම දැ මේ නැතං රිජියෝම ඔක්සිජන් ගැටීම සිද්වෙල යකඩ මලිනවීම සිද්ධ වෙනවා අදරුවුණනි. ඒකත් විශේෂෙන් සඳහන් කරන්නවවා. ඒනම්. මේ එන්ගිමේ අභ්‍යන්තර කොටස් සතර මැලබැඳීම වලක් අනවා. අපි දන්නවාන නේද දරුවර. අපි දන්නවාන මේ යකඩ මලිනවීම සිදුවන්නේ අදීයක කතාවක් නෙවේනි. පෘථවයේ ඇති වෙලා තියෙන්නේ අදින් වසර බිලියන හතරයි දසම පහකට පමණක් පෙර කාලයක. පෘතුවී අපි දම්න්නේ ඉන්න පෘතුවිය නිර්මාණය වෙලා තියෙන්නේ අදින් වසර අවුරුදු බිලියන හැට පහකට පමණ පෙර පෘතුවිය බිහිවෙලත් පෘතුවයේ ඇතිවෙලාත් තවත් අවුරුදු බිියනයක් පමණ ගත වුණ. ඒකයන්නේ අධින් වසර අවුරුදු බිලියන තුනයිදස්සම පහකට පමණ පෙර තමයි දරුවනේ පෘතු වයේ මූලාරම්භක ජීවේ ඇතුුණේ. මුල්ම ජීවේ ඇතුුණේ සාගර ජලේ ඒකයි අපි ජලය ජීවේ පදනමයි කියලා හඳුන්වන්නේ. පෘතුවයේ මූලාරම්භක ජීවය තමා කොයසවේට් කියලා විසම පෝසිී බැක්ටීරියාවක්කයා. තමන් අවශ්‍ය කර නා හාර්ටිකවත් අදාගන්න බැහැ විසම පෝෂී බැක්ටේවියාව මේ විදියට මුල්ම ජීවේ ඇති වෙලා තවත් අවුරුදු බිලියනයක් පමණ ගත වුණ ඒ කියන්නේ අදින් වසරවුරුදු බිලියන දෙකයි දස්සුම පහකට පමණ පෙර කාලයකයදී මොකද වනේ මෙන්න මේ අර ජලජ මුල්ම ජීවීන් මොකද කරේ අන්න ප්‍රමා සංස්ලේෂණයේ පටන් ගන්ත අදින් වසර අෞරුදු බිලින දෙකයිද සුම පහකට පමණ පෙරකාලයකදී මේ සාගර ජලය ඇති ච්ච ජීවින් මකොද කරන්න පටන් ගත්තේ. ඔන්න මේ ගොල්ල ප්‍රබා ංස්ලේෂණය කරන්න පටන් ගත්තා. සවයම් පෝෂිත බක්ටීරියා මේ සවයම්පෝෂිතයන් නිර්මාණ වන ගොල්ල ප්‍රබා ංස්ලේෂණය කරන්න පටන් ගත්තා තමන්ගේ ආහාරේ ගොල්ලො හදන්න පටන් ගත්ත. එනම් ප්‍රබා සංස්ලේෂණ කිරියාවලිය ආරම්බේසිට මේ දක්වාම ප්‍රවාා ංස්ේෂණ ප්‍රතිඵලයක්ක් විදිර කෞද වායි ගොලයට එකකතුුණන ක්සිජන් එකතු වුණ ප්‍රභාසංස්ලේෂණයේ හදන ප්‍රතිඵලයක් තමයි තවත් අමතර ප්‍රතිඵලයයක් තමයි කවුද ක්සිජන් ඒනං වයිගෝලට මේ ප්‍රභාසංස්ලේසි ජීවීන් මගින් ඔක්සිජන් එකතු කිරීමේ අවස්ථාවඳං අද දක්වාම සිදුවන ක්‍රියාවලියත් තමයි කවුද මේ යකඩ මල බැදීම මලිනවීම කියන් ඒනම් මෙතෙක් ඔක්සිජනී හරිතව තිබ වායුගෝලය ඇදන් වසර අවුදු බිලියන දෙකයිදසුම පහකට පමණ පෙර මොකද නේ දරුවුණේ ඔක්සිජනී කෘතතත්වයට පත්වන. ඔක්සිජන හරිතව තිබ වායිගලය ඔක්සිජන කෘතත්තේයට පත් වන ද සියට අදක්වා මොදවෙන්නේ මේ අකඩ මලබැදීම ක්‍රියාවලිය පෘතුවය තුළ සිද්ධ වෙනවා. එහනන් දරුවනේ අපිට කියන්න පුළුවන් එංජිම මේ අභ්‍යන්තර කොටස් අතර මලබැඳීම වැලක්වීම සඳහා මේ ස්නේහකතෙල්ඒ අතරට පැවතීම වැදගත්වේනවා. එහනං. ස්නේහකතෙල් ආවරණයක් මෙන් ලෝහ කොටස් සතර පවතින නිසා එම පෘෂ්ටයේ කවුද ඕට සමඟ ගැටීම අවමවීම සිදුකරන ආවරණයක් විදිහිට ක්‍රියාත්මක වෙනෝ. ඔක්සිජන් එක ගැටෙන් නැතුවතිෙන්ට ආවරණයක් විදිට මේ ස්නේහකතෙල් ක්‍රියා කරනවා අදරුව. එනං එක විශේසින් සඳහන් කරන්න ඕ. ඉනඟට සිලින්ඩරය හා පිෂ්ටනය අතර සීල් එකක් මුද්‍රාවක් විදිට ක්‍රියාත්මක වෙනවා. මෙවන්න සිරිින්දරය මේ. සිිින්න්දරය තුළන පිෂ්ටනය චලනයෙන් එනක් සිිලින්න්දරය තුළින් පිෂ්ටනය අනුවඇටුම් චාලනයකට ලක්වෙන් සිිලින්ද්‍රය තුළනේ පි්ටන අනුවඇටුම් චාලයකට ලක්වෙන් එතකොට මෙන්න මේ සිලින්ද්‍රයේ සහ පිෂ්ටනය පිෂ්ටනය අතර මුද්‍රාවක් විදිහයට ක්‍රියා කරනවා කෞදම ස්නයක තෙල්ල එතකොට මේ ක්‍රියාවලිය නිවර දිය මනාව සිද්ධවෙන්් එක හේතුවක්ෙන එනම් සිලින්දය හා මුද්‍රාවක් විදින ක්‍රියා කිරීමම් එනම් මේ නිසා සිලින්ඩරය හා පිෂ්ටනය අතරින් වාතය ඇතුළු වෙතත් වාතය ඇතුළ වෙන ද්‍රවිවලට ගමන් කිරීමට නොහැකි වීමෙන් සිලින්ඩුරයේ අභ්‍ය අන්තර පීරණ තත්ත්වයක් ඇතිකරන විබල සිලින්දර හා පිෂ්ටනය අතර කවුද ස්නේකතල් සීල්ල එකක් විදිරටයුතු කරනවා. මුද්‍රාවක් විදිර කටයුතු කරන. එ නිසා සිලින්ඩරේ හා පිෂ්ටනය අතරින් වාතය ඇතුළු වෙනත් ද්‍රව්‍යියවලට ගමන් කිරීමට මොකද වෙන්නේ නොහැකිවීමෙන් සිලින්රයේ අභ්‍යන්තර පීටන තත්ත්වයක් ඇති සින්ඩ අභ්‍යන්තර පීටි තත්ත්වයක් ඇතිකරන. ඒක විශේෂයෙන් සඳහන් කරගන්න අවශ්‍යය. අපි යන නේහක තෙල්ලොල ගුණාංගවලට ස්නක තෙල්වොල ගුණාංගොල්ටයනොදරුණනි ස්නේහක තෙල් උකු බව දුස්්නාවිකාාවේ ගැන කතා කරන්නේ. දුස්්්‍රාවිතාව කියන ගලායාමට ඇ ද්‍රවයක් ගලායාමට තියන බාධාව තමයි දරුවන්නේ දුස්්‍රාවිතාව කිය දුස්්‍රාවිතාව වැඩි තෙල්ල ගලායාමට දක්වන බධාව අඩු එනම් උබව දුශ්‍රාවිතාව කියනෙක් දුස්ශ්‍රාවිතාව යු ගලායාමට දක්වොන මැලිකම ඇතම් ප්‍රතිරෝධය වන අතර එ කොටසට සදු එ එ කොටසට සදුසු උකුභව කෙන් යතු ස්නේහක යෙදියුතුයි. දු එසේ යන්කනයනුව එස හිේ අතලි අනුව වගේ මේ දුශ්‍රාවිතාව වැඩි ඔල් වරග යොදන්ඩෙනවා ඒ කොටසර අනුව අපිටඒක ක්‍රියාත්ම කරන්ඩා වශයනොකොද මේ ගලායාමට විරුද්ධතාවයක් තියෙන්න්නුවන්න මේවා ඒකයි විශේෂම කියන්න ඕනේ කු බවනත්තන් දුස්්්‍රායිතාව මේ මොකද දුස්්්‍රාවිතාවගේ මුුණේඉදන් අපිවා ගලායාමට දක්වන මැලික මද්‍රවයේක වන අතර ඒක ඇනනි ගලායාමට දක්වුණු ප්‍රතිරෝධයම්කි සිද්‍රවයක එ එක් එක් කොටසට සුදුසු ක බවකෙන් යුතු සුදුසු උකුබවකෙන් යුතු ස්නේහක යොදන්ඩාව ඕනේ වාහන වල එක් කොටසට සුදු සූක බවකෙන් තු නහක දන්න න ී පෙට වෙනවා එවි දෙට යොදන්න ඕනේ වාහන ල එජින්වල් වෙනම සුදුසු එස්සේහි අංකන අනුවයි ඒ සිදු කරන්න ඕන්. මිදීමේ ගුණේ අඩුවීම ස්නේහක තෙල්ලවල තවත් ගුණාගයක් තමයි මිදීමේ ගුණේ අඩුයි. සීත ප්‍රදේශ හෝ ශීත ඉර්තුවලදී එ නම් උෂ්ණත්වය අඩුකාලවලදී මිදීමකට ලක් නොවන ද්‍රවය වෙන්න ඕන මේවා. මිදීමට ලක් නොව ද්‍රව් ෙන්න්න ඕනනි දරුවුණනෙ මේවා. ඒනම් අඩෂ්නත් ලදි මිදීම අවවෙන්න ඕනේ ස්්නේක ෙල්ලොල. ස්නේහක තෙල්වොල අඩුෂ්ණත් වොලද මිදීම අවම වෙන්ඩුවන්. ඔක්සිකරණය වැලක්වීම ඔක්සිජන සමඟ සම්බන්ධවීම යොක්සිකරණය කියන්නේ. හරණය යන්න ඔක්සිජැනිවත්වීම ඔක්සිජන් සමඟ බැදීම වලක් වනො ස්නේහක මගින් ලෝහකොටස් ආවරණය කරන නිසා ලෝහෝ කොටසක් මෙහෙම ගත්තොත් මේ ලෝහෝ කොටසක් ආවරණය කරමින් කවදන්නේ මේ ලෝහකොටසක් ආවරණය කරමින් තමයි මේ ස්නේහික තියෙන්නම ස්නේහකතියනෙ ලෝකොටසක් ආවරණය කරමින් ස්නයකතියෙන් මේ ලෝටස ලෝකොටස මෙබල මේති ලෝහකොටස මෙතිනි ස්නේක බලනොකෝ ස්නේහිකතය මේ ලෝහකොට ආරක්ෂා කරම ඉඳමි අයිඉන්න එනම් ස්නේහක ලෝකොටස් ආවරණය කරන නිසා මොකොදවෙන්නේ ඔක්සික්ජන් සමඟ ලෝහකොටස් ගැටීම අවම කරලා ඔක්සිකරණයවීම මලක්වන එහමත්න මලවෙන්නේ මලබැදීම සිද්ධවෙෙන් මළබැඳීම සිද්ධවෙනි ඒංස් නහකමින් ොකොද කරන්නේ ලෝහකොටස් ආවරණය කරන නිසාධරුවුණ ඔක්සිජන් සමඟ ගැටීම අවම කරලා ඔක්සිිකරණයවීම වලක්වොුණු. ඔක්ෂන් සමග ගැටීම අවම කරලා ඔක්සිිකරණයවීම වලක්වන, ලෝහෝ මළබැදීම වලක්ුණු. එෙන්ජිමතුල ක්‍රියාකාරී කොටස්සල උෂ්නත්වය ස්ථායිව පවත්වා ගැනීම සඳහා මේ ස්නේහකතෙල් වැදගත්වෙනවා. එංජිමතුළ ක්‍රියාකාරී කොටස්සල උෂ්නත්වය ස්ථයිව පවත්වා ගන්න ඕනේ එ ඒ සොඳහා ස්නේහකතෙල් වැදගත්වෙනවා බල එන්ජිමතුළ ගර්ෂණය අවමමීම නිසා කොටස් එකන එක ගැටීම අවම වෙනවාමිනිසා උෂ්නත්ති හළ යාත්මොකද වෙන්නේ අඩුව වෙනවා ඉතින් එංජිම තුළ ගර්ෂණය අවමෙන්ට හේතුවක් වෙන මේ ස්නේහකතේ දුු ස්නය කකතෙල් වරගයක් යොදන්න ඕනේ සහහා විධ කොටස්සල් අවශ්‍යතාව අනුව දුස්්‍රාවිතාව වැ අඩ වැඩි වසෙන් දුස්්‍රාවිාව වැඩ තෙල්ව වර් ොදන්න අවස්ථාන එස්සේ අනුවවාගේ තෙල්වර්ග එහෙනම් එංජිම තුළ ගර්සනය අවම්බීම නිසා කොටස් එකන එක ගැටීම අවම වෙනවා ඒවගේමනිසා උස්නත්තිී හෙල අමත් මොකද වෙන්නේ අඩුවනෝ ගැටීම වැඩිවුත් ෂනත්තේ වැඩිවෙන්නේ රත්වන්නේ එ සුදුසු ්‍රයාාකාරී උස්්නත්ව පරසයක එන්ම පවත්ව ගණ්ඩි පේදරුවනි. එහනම් ඉස්නේහක මගින් තාපය අවසෝසනය කර ගැනීම නිසා උෂ්නත්තේ වැඩිවීම පාලනවීම සිද්ධෙන වැඩිවෙන්න උෂනත්තේ ඇ යිස්නයකමගින් තාපේ අවසෝසනය කරගන්න හේතුව නිසා. එනම් ස්නේහෙ කොළ විශිෂ්ඨතාපදාරරිතාවේ ඉහලයි දලුවනි ස්නේයකොළ විශිෂ්ටතාපදාරිතාවී හළයි. ද්‍රව ස්ථායිතාවති නවා. ඉහල මෙම පහලේෂ්නත්තවලදී ද්‍රවය ගුණාංග වෙනස් නොවී. එෙසින්ම පවත්වා ගැනීම නිසා මිදීම හෝ වාස් පවීම අවමයි ස්නයහක තෙල්ලොල් එන දරුණේ විශේෂෙන් මේ කාරණන අවස් හධන කරනුන් හොයි දරුණේ අපි ේෙෙන් සාචා කර න්න ආදන ප තා ත්තෙක් සස් ෙ ජයි පදජ තාක්ෂණි ේදේ විශේදධරාවී ්‍රධානත්ම විශේයකයක් වන ධාතු ශේනි පවන ඒකගේ යාන්ත්‍රක කරනන්නේයට අදාල ප්‍රශ්න සාකච්ච කරන දරුවුණ. විභා ලක් කරගත් ප්‍ර් සාකච්චා කරන්නේ අප පොරත් ඊ ළඟ ද සේ ආදන දළල තාලත්ක ආකාරටම මේ ප්‍රස සාකච්ඡාව කර ළ පතාලට විසිෂ්ට ඒ සාමාර්ථයක් කරයන ගමන සාර්ථ කලදින් සියලු යාලුවන්ට දරු එකතු කරගරම මේ ඒකකට එකතුෙන්න්න නරවන්න දරුණ ඒත්ත එක්. අපි ලබන සතිය බලාපොරොත්තුවා සුවිශේෂිත විභාගලක කරගත් බවරන ප්‍රශ්න පපත්ත්‍රයකින් දුළලපුතාලත්ක එකතුවන්න ලාපන තික් දුළපුතාල හැමෝටම අයිබුවන් ජයවේවා. උසස් පෙළට හා පහස්්‍රීණය ශිෂ්‍යත්ව විභාගයට සූදානම්බන ඔබ වෙනුවෙන්ම. දිවයිනේ ප්‍රවීනතම ගොරු මඩුල්ලක් සමඟ DP එඩියුකේශන් හර හා නොමිලේම ගෙනෙන සජීවී පන්තිමාලාවෑ. දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේසිට සවස පහදක්වා. සඳුදා උදෑසන හතේසිට දහය දක්වා, සංයුක්ත ගනිිතය දෘෂ්්‍යන්ත මහබතුගේ ගුරතුමන්. උදෑසන දහයයි තිහේසිට එකයි තිය දක්වා, තර්ක ශාස්ත්‍රය එ මික්ඩර්ඩ් ගුරතුමන් සවස තුනේ සිට පහදක්වා, ශිෂ්්‍යත්ව වැඩසටහන මංජුල මහෙන්ද්‍ර ගුරතුමන් අඟහරවාද උදෑසන හතේ සිට දහය දක්වා. ෞද්ධ ිෂ්ඨාචාරය ප්‍රත්මලානයේ රථන සිරිහිමි වැෑගන්තලේ ධම්මරතන හිමි උදෑසන දහයයි ඉදිහේ සිට එකයි තිහෙ දක්වා සං්‍යවේධනය හා මාධ්‍යත්්‍යනය අසේල බණ්ඩාරණයක ගුරතුමන් සවස දෙකේ සිට පහ දක්වා ව්‍යාපාරත්්‍යනය සුපුන් විිධානගමගේ ගුරතුමන් බදාතා උදෑසන හතේ සිට දහය දක්වා ගිනුම් කරනය සේනක විල්ලද්දර ගමගේ ගුරතුමන් උදසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සිංහල ශානක කිරින්දනය ගුරතුමන් සවස දෙකේ සිට පහ දක්වා තාක්ෂණවේදය සඳහාවිද්‍යාව ප්‍රධීප් ස් දිසානායක ගුරතුමන් බ්‍රහස්පතිදා උදෑසන හතය සිට දහය දක්වා ඉතිහාසය බිනර දිසානායක ගුරතුමන් උදෑසෙන දහයයි දිහේසිට එකයි තිය දක්වා කෘෂිකර්ම විද්‍යාව සුදත් වික්‍රමරත් ගුරුතුන් සවස දෙකේ සිට පහදක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීමල් හෙට්්‍යාරච්චි ගුරතුම සිකුරාදා උදෑසන හතේ සිට දහය දක්වා දේශපලන විද්‍යාව මරෝෂන් ඩැඩිගමුව ගුරුතුමන් උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා පූගෝල විද්‍යාව සම්පත් අල්දිනිය ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා ඉංජිනේරු තාක්ෂණවේදය මහිමල් ජයකොඩි ගුරතුමන් සෙන සුරාදා උදෑස්සන හතේ සිට දහයි දක්වා තොරතුරු හ සංනිවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමන් උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, බෞතිකවිද්‍යාව සී අතුකෝරල ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරතුමාන් ඉරිදා උදෑසන හතේ සිට දහය දක්වා රසා එන විද්‍යාව ශ්‍රීණක් වික්‍රමසිංහ ගුරුතුමන් උදෑසන දහයයි ඉතිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍යඉංග්‍රීසිRA ජයවර්ධන ගුරුතුමන් සවස දෙකේ සිට පහ දක්වා, ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරුතුමන්. උසස් පෙළ හා ශිෂ්‍යක්ව විභාගේ ජායකරන YouTube ලයි තාක්ෂණඔසේ අදම DP එියෝකන්, YouTube නාලිකාවට පිරිසෙන්න. Playේස්ටෝ, ඇ්ටෝ හාක් හවාවි ඇ්ගලරි හරහා ඩDP එඩියකේෂන් ඇ් එක ඩෞන්්ලෝඩ් කරගන්න. ඒ වගේම ටිලිග්‍රෑම් ඇ් එක හර හා ඉගෙනගන්න කැමතිනම් අදම DP එඩියුකේෂන් නිල ටිලිග්‍රෑම් ගුප් එකට නොමිලේ සම්බන්ධ වන්න.